එතකොට ඒකත් අන්දර එකක්. එතකොට මම ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ පුතේ ඔයගොල්ලෝන්ට නම් මෙහෙම දෙයක් තියෙනවා. ඔය පේපර් එක මම අයින් කරන්නේ නැහැ නේ. ඔක ඩ්‍රයිව් එකේ හැමදාම ඔයාලා ඕන තරම් කාලෙ තියෙනවා. දැන් කෙනෙකුගේ ලකුණු අඩු වුණා නම් මේ පේපර් එකට එතකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේකෙදි ඒකේ ලකුණු ප්‍රමාණය යම් 80 පන්නනකම්වත් අඩුම ගානේ. කොහොම 75 පන්නනකම්වත් අඩුම ගානේ 70 පන්නනකම්වත් නැවත නැවත කරා. ගේම් බෑක් කියලා හිතාගෙන මේක වීඩියෝ ගේම් බෑක් කියලා හිතාගෙන නැවත නැවත කරා. පුරුවන්තරන් අර ප්‍රශ්න ටික නැවත නැවත උත්තර ගියනවා කියලා කියන්නේ ඕගොල්ලෝ නැවත නැවත කරනවා කියලා කියන්නේ පොත බලන්නේ නැතුව ඉතින් තව පාඩම් කරලා නැවත නැවත මේක ඕන තරමක් ඕගොල්ලෝ සබ්මිට් කරන්න පුළුවන්. සබ්මිට් කර කර ඕගොල්ලෝගේ ලකුණු ඕගොල්ලෝනම් බලා ගන්න පුළුවන්. ඕක සබ්මිට් කරා කොයිලාවත් මම ඕක රෙස්පොන්ස් නවත්තන්නේ නැහැ. ඕන කෙනෙකුට ඕන ලාක රෙස්පොන්ස් කරන්න පුළුවන් දේ තමයි තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඒක නැවත නැවත සබ්මිට් කර කර තමන්ගේ ලකුණු සංඛ්‍යාව ඉහළට දාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙම ඉහළට දාගන්නකොට පරණ රෙකෝඩ් එක අයින් වෙන්නේ නැහැ. අලුත් රෙකෝඩ් එකක් දෙනවා විදිහ තමයි ඒක එන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ලකුණු වර්ධනය වෙන විදිහත් බලා ගන්න පුළුවන් මේක. ඔකේ වටිනාකම තියෙන්නේ මොතන තියෙනවා 2011 ඉඳන් 2019 වෙනකම් ප්‍රශ්න ටික. පළවෙනි සහ තුන්වෙනි පාඩම් වල. ඉතින් ඒ ටිකට ඕගොල්ලෝ සක්සස් වෙනවා කියලා කියන්නේ 100%ක් පුළුතුළු යන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ 80 පනනවා කියන 75 පනනවා කියලා කියන්නේ ඒ පාඩම් තුන දැන් හොඳට පාඩම් වෙලා කියන්නේ ඕගොල්ලෝ දෙකොට. අන්න ඒක තමයි හැකියාව වියුත්තේ. ඉතින් ඒ නිසා මම කියන්නේ දැනට ඕගොල්ලෝ මේක සබ්මිට් කරපු කට්ටිය ඉන්නවා නම් ලකුණු අඩුයි කියලා හිතෙනවා නම් එතනින් අදායිරමත්පත් වෙන්න එපා. නැවත නැවත මේක සබ්මිට් කරන ලකුණු සංඛ්‍යාව වැඩි වෙනවා. ඒතකොට පරණ දෝෂ හදා ගන්න පුළුවන් අලුත් දෝෂ අලුතෙන් දිනන මොන හරි කරන්න පුළුවන්. ඒ තේරෙන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න. ගොඩක් ළමයි මට මැසේජ් කළා ප්‍රශ්න වලට තේරෙන්නේ නැතිව මගෙන් අහගත්ත මම ඉතින් පුළුවන් විදියට ඒකට උත්තර දුන්නා. එතකොට ඒගොල්ලෝ තේරෙනවා නැවත ආයි සබ්මිට් කරලා ඒක හදා ගන්න පුළුවන් නේ. ඒක තමයි පොදම ක්‍රමය මං හිතන්නේ ඔයගොල්ලන්ට මේකෙන් වැඩේ ටිකක් අර පාඩම් කරන ගැතිය පොඩ්ඩක් වැඩි කර ගන්න අලුත් සිස්ටම් එකකට. එතකොට මේක කම්මැලි වැඩ පුත් නෙවෙයි නේ. කොහොමත් අපි ෆෝන් එක අරගෙන ගේම් ගහන්නේ නැත්නම් ගොඩක් ළමයි කරන්නේ ස්ක්‍රීන් එකේ උඩ පහළ යන එක කරන්නේ නේ. ගොඩක් කරන්නේ අපි ස්ක්‍රීන් එකේ උඩ පහළ යන එක තමයි කරන්නේ ඉතින්. එක කොමේ පැත්තරේ පැත්තරේ එක කොමේ පැත්තරේ පැත්තරේයි ඕක තමයි අපි කරන්නේ. ඉතින් ඒ අනාතරේ ඔය ප්‍රශ්න ටික උත්තර ටික ලියන්න පුරුදු වුණා නම් ටික් කරලා පුරුදු වුණා නම් මං හිතන්නේ ඔකට යනවා ඉතින් පැය දෙකක් යනවා ඉතින් ඕන්නා. දෙයක් නැහැ. දෙයක් විතරයි දෙකට වැඩි. ප්‍රශ්න 83යි තියෙන්නේ. 83ට ඉතින් පැය දෙකක් දෙකමාරක් විතරයි. ඉතින් ඕක දැනුමත් වැඩි වෙනවා ඕගොල්ලෝගේ මේක හැකියාවක් වැඩි වෙනවා. ඒක නිසා මං හිතන්නේ ඉතාලම සාර්ථක දැන් ඕගොල්ලෝ ඕම කියනවා දැන් මම ඕලෙවල් ළමයින්ට ඕක දීලා තියෙන උදේ 4:00 5:00 විතරයි ඕගොල්ලන්ට ඕන වෙලාවට උත්තර දෙන්න පුළුවන් නමුත් අර ඕලෙවල් ළමයින්ට මම දාලා පේපර්ස් වල හෙට උදේ 4:00 නැගිටලා ඒගොල්ලෝ 5:00 උත්තර දීලා දාන්න ඕන. එතකොට ඒ 4:00 5:00 විතරයි ඒ දෙචරේ තියෙන්නේ උත්තර දෙන්න පුළුවන් කොහොමද ඒගොල්ලෝ ඒ වෙලාවට නැගිටලා එහෙම කියන්නේ ඒගොල්ලන්ට විභාගේ ළඟ නිසා තමයි මම එහෙම පොඩ්ඩක් අදින් කරලා දෙන්නේ නමුත් ඕගොල්ලන්ට එහෙම එකක් නැහැ ඕන කාලෙක සබ්මිට් කරලා ඉවරලා ඕන වෙලාවම සබ්මිට් කරලා ඉවරලා විතරම බලන්න ලකුණු සංඛ්‍යාව වැඩි වෙනවා. ඒක තමයි කරන්න ඕන ප්‍රධානම කාරණේ මේකයි. ගැටලු දිනවත් තව මොනවා හරි මේකේ ඒව ගැන දැනගන්න මොනවා හරි ගැටලු දිනවද? එතකොට මේ පොඩ්ඩ දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් දැන් අර අර ගොඩක් ළමයි ඕලෙවල් ඒලෙවල් ඉයලා ඉන්න ළමයි ඉතින් අර ඔන්ලයින් බිස්නස් ගැන කතා කරනවා මේ දවස්වල ගොඩක් වෙලාවට කොහොමද අන්තර්ජාලයෙන් මුදල් හොයන්නේ? මේ මෙහෙම ගොඩක් දේවල් කතා කරනවා. ඉතින් ෆයිවර් ගැන ගොඩක් අය අහනවා. එහෙම නැත්නම් ෆයිවර් කියලා කියන්නේ අපි මොකක් හරි සෙක්ෂන් එකකට ප්‍රොපෝසල් එකක් කියන අපි මොකට හරි උත්තර හැකියාවක් දුන්නා මට වෙබ්සයිට් වල ප්‍රෝග්‍රෑමින් පුළුවන් නම් ඊට පස්සේ මට මොනවා හරි ටයිප් සෙටින් පුළුවන් නම් ග්‍රැෆික් ඩිසයිනින් පුළුවන් නම් මට පුළුවන් ෆයිවර් එකේ ප්‍රොෆයිල් එකක් හදාගෙන මට මේ හැකියාව දීලා දුන්නා මුළු ලෝකෙටම පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒතකොට ඒ අනුව මට වැඩ වෙනවා. මට ඒක කරලා මුදල් හොයන්න පුළුවන්. ඊට පස්සේ ඩ්‍රොප් ෂිපින් කියලා දෙනවා. ඩ්‍රොප් ෂිපින් වගේ වරන් දැන් ලොස් වෙලා තියෙන ඩ්‍රොප් ෂිපින් කියලා කියන්නේ වෙන වෙබ්සයිට් එකක තියෙන එක අපි අරගෙන වැඩි ගානකට අපේ සයිට් එකෙන් හරි වෙන සයිට් එකෙන් හරි අපි විකුණනවා. එතකොට අර අතරමැද ගාන අපිට ලාභයක් විදිහට හම්බ වෙනවා. ඉතින් එතකොට දැන් ඩ්‍රොප් ෂිපින් එක සාර්ථක නැත්තේ ලෝකෙ හැමෝම දන්නවා දැන් වැඩිපුර තියෙන ඩ්‍රොප් ෂිපින් සයිට් තමයි හැමෝම දන්නවා දැන් තියෙන්නේ. ඉතින් එතකොට අපි කරන්නේ එකපාරටම බඩුව එතනින් බයි කරන්නේ නැහැ. අපි කම්පයා කරලා බලමු. මේ අත් ගන්න බාණ්ඩේ කම්පයා කරලා බලමු සයිට් වල කොයි සයිට් එකද අඩුවෙම තියෙන්නේ කියලා. එතකොට අඩුවෙම සයිට් එක තියෙන අයිතිකාරයේ සයිට් එක තමයි අඩුවෙම තියෙන්නේ. එතකොට අපි එතනින් අර ගන්න. අනිත් ඒ ඔක්කොම ඩ්‍රොප් ෂිපින් සයිට් නේද? ඩ්‍රොප් ෂිපින් වලින් එහෙම ලොකුවට දැන් මේ දවස්වල හරි අමාරුයි ඉතින් කාලයක් දරොත් යම් දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මම පොඩි පොඩි ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා කියලා පටන් ගන්න දැන් ප්ලෑන් කරගෙන මේ කරගෙන යනවා. මේ දැන් ඔක්කොම ඔන්ලයින් ක්ලාසස් නේ යන්නේ. හැමතැනම ඔන්ලයින් ක්ලාසස් යන්නේ. ඒ නිසා මම ගුරු දැන් ගොඩක් ලාවත් දැන් සර්ලර් දැන් මේක සෙට් කරලා දුන්නා පස්සේ උගන්නගෙන යන්නේ ඒ ටික කරන්න පුළුවන්. නමුත් මම ට්‍රයි කරනවා මේ පුළුවන් නම් ගුරුවරුන්ට ඔන්ලයින් ඔය අපි කරන විදිහ පේපර් සෙට් එකක් හදලා දෙන්න. ඒ කියන්නේ ඔයාලා ඕනම ළමයෙකුට ඔන්ලයින් කියන්නේ පේපර් එකට ආන්සර් කරලා එතකොට සර් මාකින් ස්කීම් බලන්න ඕනේ නැහැ. සර් එක කියන්නේ ළමයි 1000ක් පන්තියේ ඉන්නවා නම් සර් එක පේපර් එකක් බලන්න ඕනේ ඔටෝමැටික් කරෙක්ට් වෙනවා. ඒක ආසස් ටික වැටලා ලකුණු ටික එනවා රිපෝට් එක එනවා සර්ට රිපෝට් එක එනවා වැඩිම ප්‍රශ්න සංඛ්‍යාව වරද්දුවේ කවුද? වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවකට හරියට ලියලා දෙන්නේ කවුද? සමස්තයක් ගත්තොත් පන්තියේ වැඩිම වැරදිච්ච ප්‍රශ්න මොකද්ද? අඩුවම වර හැමෝම 100%ක් හරියටම ලියපු ප්‍රශ්න මොකද්ද? එහෙම සමලියකුත් වෙනවනේ මේක. ඉතින් ඒ නිසා එකක් ගුරුවරුන්ට එහෙම ප්ලේස් එකකුත් වෙනවා. එතකොට තව පුළුවන්කම තියෙන ඕන කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්.
මේක එයාගේ Google Drive එකේ තව extend කරගෙන වුණා තව තව වුණා පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් CD එකකට දාගෙන පස්සේ හරි මේක upload කරන්නත් පුළුවන් එතකොට ඒකත් තව විශේෂ වාසියක් ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා දැන් මේකට දැන් කවුරු හරි team එකක් එහෙම set වෙනවනම් set කළා අපි online papers හදනවා අදාළ ගුරුවරු අපිට මුද්‍රිත පිළිවෙතක් හරි එහෙම නැත්නම් ඒගොල්ලෝ type කරලා දෙන්න කියලා කිව්වොත් හරි ඒ විදිහට මක් හරි ගානක් කියලා ඒගොල්ලෝ online අපිට order කරුවාම අපි යාට අදාළ paper එක අදාළ link කරනවා යාට ඒකම යාගේ response link එකක් යාට යවනතර ගුරුවරට link දෙකක් යනවා එකක් තමයි paper එකේ link එකයි response link එක කියලා කියන්නේ response එකේ තමයි දින්නේ ළමයි පිළිතුරු දෙපෙවම ඇදින් කරලා ඒ වார்த்தාව දින්නේ ඒක තමයි ඒකට ගුරුවරට ඒක බලා ගන්නත් පුළුවන් මුද්‍රණ වියදමක් නැහැ යා එතකොට සියලුම ළමයින්ට online test එක කරන්න පුළුවන් නිශ්චිත කාල සීමාවක paper clear විදිහට දෙන්නත් පුළුවන්කම තියෙනවා එතකොට ඒ වගේ කරලා ඉවරලා මේ කියන්නේ අර දැන් revision class එහෙම හොඳට කරගෙන යන්න පුළුවන් ඉතින් ඉතින් ඒ නිසා දැන් ඔය miss revision class වල යන්නේ එහෙම තමයි paper එක online දාම ළමයි answer කරාට පස්සේ ඒ වෙලම ඒගොල්ලෝගේ ලකුණු හම්බෙනවා අර අපි තව ටිකක් මේක වැඩි දියුණු කරලා ඉවරලා hard copy එකක් දැන් ළමංගේ අතට මොහොහර තියෙන්නේ බයි copy එක ඒ නිසා අපි තැපැල් කරලා යවනවා hard copy එක නැත්නම් එහෙම අවශ්‍යතාවයකුත් නැහැ ළමයි ඔය PDF ක්‍රමයට එහෙම හුරුුණාට පස්සේ paper එක තමයි PDF වල ළඟ තියාගන්න පුළුවන් ඉතින් ඒ නිසා මම හිතනවා මේ ඒ වගේ ක්‍රම සාර්ථකයි ඉතින් ඔය online වලින් මුදල් හොයනවනම් එකක් හොඳ පැත්තක් තමයි ඉතින් ඔයගොල්ලෝ පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දැම්ම online papers හදලා දෙනවා කියලා අදල් දුන්න මේ වගේ පොඩි ටක් ඉගෙන ගත්ත කොහොමද පේපර් එකක් හදන්නේ කොහොමද ඒකේ ආන්සර්ස් කියලා දාන්නේ කොහොමද මේකේ report එක හදාගන්නේ කියලා ඒක පොඩ්ඩක් ඉගෙන ගත්තා අවශ්‍ය ගුරුවරුන් එක හදලා දෙන්න සමහර තාම දාත්ත ගුරුවරු වෙන්න පුළුවන් ඒගොල්ලෝ classes කරනවා වෙන්න පුළුවන් ඕගොල්ලෝගේ මොන මොන හරි පොඩි පොඩි classes කරනවා ඒ වටේ නෝ interview කරලා දෙන්න පුළුවන් දැම්ම කියන්නේ දැන් business එක වගේ නේ මේ දස්සල ඉඳලා දැම්ම කියන්නේ හදන විදිය මට ටික දවසක් කරලා ටිකක් හරි හොයාගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ කියලා දෙන්න මොකද හදන්නේ කියලා නැත්නම් දැම්මකොත් මට ලාභයක් නැහැ කියලා ඒක ඒ කියන්නේ දැන් දැන් ඉන්නවා ඒ level දිහා set එකක් අපේ දැන් අපි මේ business ලියපු set එකේ ඉන්නවානේ ඉතින් ඒගොල්ලෝ මේ දස්වල ඉන්නේ ආර්ථික අතින් බොහොම පීඩාවට පත් වෙලා ඉන්නේ ගෙවල් වලින් පන්ති සල්ලි හම්බෙන්නේ නැහැ. අර මේ කාඩ් දාගන්න සල්ලි හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම පොඩි plan එකක් ඇහුවා. ඒ set එකේ ආර්ථිකය පොඩ්ඩක් නගා හිටවන්න කියලා මේ දවස්වල. ඉතින් ඒ නිසා මම පොඩි group එකක් හදාගෙන ඒ උතුරින් ඉන්නේ බයිසිකල් එහෙම දිනකට කතියක් දිනනවා. ඒක අපිට පුළුවන් leaflet එකක් ගාලා පොඩක් class වලට ගිහින් දුන්නා. ඒ සොයලා ලියුමක් හරියවලා එහෙම නැත්නම් ඒක transport පත්‍ර වෙනම එකෙක් දාගෙන type city පුළුවන් ළමයි නුදු දිනලා දැන් මේකේ කොටන්න පුළුවන් නම් ආයි type city දරිය නැහැ. ඒ වගේ නෑ නේද අර voice type තියෙනවනේ කියලා මම කියලා කුඩක ගත්තාම මේ PC එකේ අපේ දැන් normal desktop computer එක හෙලපුර කරා mic කරගෙන ප්‍රශ්නේ කිව්වම auto type වෙනවා අපිට දෙක cut කරා paste කරා chip black අද ගන්න ඕන නම් photoshop පොඩ්ඩක් ගන්න එක්කෙනෙක් හිටියනම් chip black අද ගන්න මගේ එහෙම ඉන්න ටිකක් team එක මේ අපු ගහන් වෙච්ච උන් දින ලොකු කොමාර හොයාගෙන මම බලන්නේ ආර්ථික පොඩ්ඩක් නගා හිටවන්න කියලා මේ දවස්වල ඒ නිසා වාලා ඊළඟ අවුරුද්ද යාළු දෙන්නම් එක ඒ වගේ වාලා exam වෙච්ච කාලෙදි ඒක දෙන්න නැත්තා ඉතින් වැඩි අසාධාරණයි බුරවි කියන නම යෝජනා කරලා තියෙන්නේ මාලදිවෙන් රටෙන් තමයි යෝජනා කරන්නේ මාලදිවෙන් භාෂාව හැටියට බුරවි කියන්නේ නපුර කියන එක මාලදිවෙන් භාෂාවෙන් බුරවි කියලා කියන්නේ නපුර කියන එක තමයි කියන්නේ එතකොට අපිට තියෙන්නේ නම දාපු කියන්නේ දැන් මේසරේ නම දාලා තියෙන්නේ මාලදිවෙන් ඊළඟ සැරේ තියෙන්නේ මැලේසියාවෙන් මැලේසියාවෙන් තමයි ඊළඟ නම දාන්නේ ලංකාවටත් මම හිතා ඊළඟට හරි තියෙනවා එහෙම මොන හරි මෙට්‍රොලොජි කියන්නේ කාලගුණ විපර්යාසයක් සිද්ධ වෙනකොට ඒ සඳහා නම ලබා දීමේ කටයුත්ත කරන්නේ එකක රටවල වල ජාත්‍යන්තර සම්මුතියකට අනුව. එතකොට අපි නම් දැන් නම් හදන් ඉන්නේ දැන්. හදාගෙන ඉන්නවා නම් ටිකක් මොකක් හරි එකක් ආවම නමක් කියලා කිව්වොත් ටක් දාලා අප්ලෝඩ් කරලා දානවා නම. ඉතින් එහෙම තමයි මේවට සාමාන්‍යයෙන් නම් ලබා දීම සිද්ධ කරන්නේ. ඔතන තියෙන වැඩේ එක නෙමෙයි පුතේ. බුරවිසුළු පාඩුවත් එක හොඳ දෙයක් සිද්ධ වුණා. මොකක්ද දන්නවද හොඳම දේ? ඔය අපිට දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ලංකාව හරහා සුලිකුණාවට යන්නේ නැහැ. ඒ හේතුව තමයි සමකාසන රටක් නිසා අපේ ලංකාව හරහා සාමාන්‍ය සුලිකුණාවට යන්නේ. හැබැයි නම් ප්‍රවණතාවයක් තියෙනවා අවුරුදු 20න් ඉස්සර වගේ මෙහෙම සුලිකුණාවක් යන්න පුළුවන් ප්‍රවණතාවයක් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව වෙලා කියන්නේ පුතේ මම ප්‍රධාන වශයෙන් පෞද්ගලික සතියේ ගොඩාක් ඒවා ගැන අධ්‍යයනය කළා මම මේ හරිම තොරතුරු ටික එකතු කරගත්තා. ප්‍රධානම දේ වෙලා තියෙන්නේ පුතේ
අපේ අර ඔයගොල්ලෝ දන්නව ජපානයේ හදලා තියෙන ට්‍රිලියන උජලයේ කිලෝග්‍රෑම් ට්‍රිලියන 39ක් ගබඩා කරන්න පුළුවන් 3 ගෝ ගෝ ගාදු මොකද උන් වගේ නමකින් තියෙන විශාල ටැංකියක් හදලා තියෙනවා මේ ටැංකියේ ජලය ට්‍රිලියන 39ක් ගබඩා කිරීමේ ජලය කිලෝග්‍රෑම් ට්‍රිලියන 39ක් ගබඩා කරන්න පුළුවන්කම තියෙනවා එතකොට අර හැම තැනම ගලාගෙන ගියපු ජලයන ඔය එක තැනකට එකතු කරලා තියෙන්නේ අපි අත් දෙක මෙහෙම විහිදගෙන මෙහෙම කරකවුවොත් ටිකක් වෙලා වේගයෙන් කරකෙන්න පුළුවන්කම තියෙනවා හැබැයි අත් දෙක එකතු කරගත්ත ගමන් කරකිරෙක නතර වෙනවා නේ දැන් ඒ වගේ දෙයක් තමයි පෘථිවියට සිද්ධ වෙලා තියෙන්නේ අර හැම තැනම ගලාගෙන ගියපු අර අච්චර ගිය ගංගා වලින් ගලාගෙන ගියපු ජලය බලය හැම තැනටම බෙදිලා ගියානේ ඔකෙදි ඒ බෙදිලා ගියපු බලය එක තැනකට දැන් කේන්ද්‍ර වෙලා තියෙනවා එක තැනකට කේන්ද්‍ර වෙනකොට පෘථිවියේ භ්‍රමණ වේගය අඩු වෙලා තියෙනවා පැහැදිලිද පෘථිවියේ භ්‍රමණ වේගය අඩු වීම නිසා දැන් ඕක පුතේ පිස්සල විස්තර කරන බල ඝූර්ණයේ කෝණික ප්‍රවේණිය භ්‍රමණ වේගය එක එක ඒවා මොකද විස්තර කරනවා ඉතින් කොමහරි මේ මේ අඩුවීම නිසා තමයි ඔය අපිට දැන් බලපෑම් වැඩි වෙන්න පටන් ගෙන තියෙන්නේ. අපිට තියෙන හොඳ පැත්ත තමයි පුතේ අපේ ෆීල්ඩ් එකට අලුතෙන් එකක් එකතු වුණා ওই ගුරවිය ගත් එක්කම ක්ලයිමට් කන්ට්‍රෝල් සිස්ටම් කියන එකක් අපේ IT පද්ධතියට එකතු වුණා. ක්ලයිමට් කන්ට්‍රෝල් සිස්ටම් කාලගුණ පද්ධති පාලන පද්ධතියක්. කාලගුණ පාලන පද්ධතිය. කලමනාකරුගේ අලුත් එකක් ආවා. හේතුව තමයි දැන් අර අපේ හරහා යන සුළු කුණාටුවේ මේ මේ බුඩවියකේ තිබ විශේෂත්වය තමයි අය එක කියලා එකක් නැහැ. ඒ කියන්නේ අය එක කියලා එකක් කියලා සුළු කුණාටුවක් දැන් මෙහෙම කැරක් කැරක් මෙහෙම යනකොට සුළු කුණාටුව තියන පුතේ මෙන්න මේ අය එක කියලා මේ මැද හරියටම තියනවා මේ සිදුරක්. අය අපි කියන්නේ අය එක කියලා කියන්නේ මේ අය එක හරියටම අඳුරගත්තොත් තමයි පුතේ හරිම ගමන්මග කියන්න පුළුවන්. මේක මෙහෙන් ගිහලා මෙහෙම ගිහලා මෙහෙම ගිහලා මොකද්ද වෙන්නේ කියලා මේ අය එක අඳුරගත්තොත් තමයි. හැබැයි මේ බුඩවියකේ තිබ අඩුපාඩුවක් තමයි මේ අය එක නැහැ. මේ අය එක වර්ධනය වෙලා නැහැ. ඔයා ගන්න බැරි වුණා. ඒක හොයාගන්න බැරි වුණේ පුතේ අපේ ලංකාවේ නැහැ කාලගුණ විද්‍යාඥයෝ පිටියට ක්ලයිමට් කන්ට්‍රෝල් සිස්ටම් ගැන අදහස් පොළ කරන්න පුළුවන් IT පැත්තෙන් ගොඩක් ඉහළට ගිය කොට හිටියේ නැහැ අපි. ඉතින් ඒ නිසා තමයි ඒගොල්ලෝ මේ අය එක හොයාගන්න බැරි වුණේ මේක. අය එක මොනවා වේද කියලා. ඒ නිසා මේ එනවාකුවත් ගුණා බලෙන් ආවා වෙන කොහෙන් හරි නේ. එහෙමනේ වුණේ දැන් මේකේ. හේතුව මේ ගමන් මාර්ගයේම හරියට විස්තර කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට හොද ශිෂ්‍යයෙක් ඕපන් වෙලා තියෙනවා කාගේ හරි හිතේ තියෙනවා නම් මේ මෙට්‍රෝජි පැත්තේ කියන්නේ කාලගුණ පැත්තෙන් ෆයිමට් සිස්ටම් කන්ට්‍රෝල් පැත්තට යන්න කියන්නේ කාලගුණ පද්ධති පාලක. කාලගුණ පද්ධති පාලක මේක තනිකර IT සිස්ටම් එකක්. IT වලින් තමයි මේක පාලනය වෙන්නේ විශේෂ උපකරණ දෙනු. ඉන්ඩස්ට්‍රියලයිස් සිටි පැත්තෙන් ගිහලත් යන්න පුළුවන්. කාර්මික තොරතුරු තාක්ෂණය කියන විශේෂ හදාරලා වුණත් ඕගොල්ලෝ මේ පැත්තෙන් යන්න පුළුවන්. මේවා ගැන අධ්‍යයනය කරමින් නිරන්තර තොරතුරු වාර්තා කරගෙන තමයි ඔය ෆයිමට් කන්ට්‍රෝල් සිස්ටම් කියන කෙනෙකුට යන්න පුළුවන් කවදද ඉතින්. මෙන්න මේ පැත්තට හොඳ නමරුවක් ආවා ලෝකෙ මේ දවස්වල. මේ බුලුයි සුළු කුණාටුවත් එක්ක ආසියානු රටවල හොඳ එකක් ආවා ඒ නිසා විශ්වවිද්‍යාලවල ලබන අවුරුදු දින යෝජනා කළ දින මීට අදාළ පාඨමාලාවල් ආරම්භ කරන්න කියලා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුගේ හිතේ තියෙනවා නම් මේ වගේ පැත්තකට ඔයගොල්ලෝ යොමු වෙන්න. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. අපිට නම් පුරවි සුළු කුණාටුව ආපු දවසේ හොඳ වැඩගත් සිද්ධියක් වුණා නේද? හරිද නම? මෙතන සෙට් වුණා ෆිසික්ස් ආචාර්යවරේ, IT ආචාර්යවරේ, ඊට පස්සේ ජීව විද්‍යා ආචාර්යවරේ සහ මැත්ස් කරන ශිෂ්‍යය. පැය හතරක සාකච්ඡාවක්. මේ කිසිය උපදූපයක් අපි කතා කරේ නෑ අපි සම්පූර්ණ කතා කරේ බයොලොජිකලි ෆිසිකල් IT මේ තුනම කම්බිනේෂන් එකක් කොහොමද මේ දේවල් වෙන්නේ ලොකු තර්කාවක් තියෙනවා ඒ කියන්නේ පරිණාමවාදයේදී කියනවා මිනිසා තම කිය අවසානයේ මිනිසා කොහොමද වරපු දෙනවා කියලා නමුත් ෆිසික්ස් වලින් ඒක ඔප්පු කරලා පෙන්නුවා එහෙම නෙවෙයි කුරදීන සත්තු තමයි ලෝකයේ පරිණාමවාදයට විරුද්ධව කියලා අන්තිමටම ඉතුරු වෙන්නේ කුරදීන සත්තු තමයි කියලා ඒක ෆිසික්ස් වලින් ඔප්පු කරලා පෙන්නුවා ඊට පස්සේ තව තව ගොඩක් තරකාව ඉතින් මට මතක නැහැ ඒ වෙලාවේ පැය 4ක් විතර ගොඩ ලොකු සාකච්ඡාවක් ගියා මොකද බුරුවි සුනිකාරු කලින් ගැස්සාවනේ ඒ ගැස්සාවු පැය 4 අපි හොඳ ප්‍රොජෙක්ට් එකක් යොදාගත්ත ඒ වෙලාවේ සෑහෙන දේවල් සාකච්ඡා කරා ඒ වගේ දේවල් සම්බන්ධව එකක් තමයි ඔය කුර කතන්දරය ආවා අනිත් මතක නැහැ බල්ලට පේන විදිය වඳුරට පේන විදිය ඊළඟට පේන විදිය ඒවා කොහොමද යා මේව කරගන්නේ කියන එක ඒ වගේ නාවා ඊට පස්සේ තව හොඳ කතා ටිකක් ගියා මොනවා මොනවාද ඒයි පවුනක් හරි ගියා लोके වසර 5600ක් ගත වෙනවා. කාබන් නිරාපත්‍ර වසර 5600. ඒ කියන්නේ අපි මැරුණොත් මගේ දේහය පස් බවට පත් වෙලා යන වසර 5600ක් යන්න ඕන. පැහැදිලිද? එතකොට මම මැරලා මගේ කියන්නේ මම මැරිලා මගේ අටකරු ටිකක් 5600ක් බවට පත් වෙලා එතන ඉන්නේ මම මෙතනින් චුතම වෙලා යන්නේ.
මේ ලෝකේ චුතුම් වෙලා යන ඉතින් ඉන්නේ. එතකොට එහෙම චුත වෙන්න යන කාලය බැලුවා පස්සේ 5000 එක මිනිස්සෙක් මේ ලෝකේ චුත වෙන්න අවුරුදු 5600ක් යනවනේ. එතකොට මිනිහෙක් නැවත උපදින්න තියෙන සම්භාවිතාවත් 5600කින් වැඩි වෙනවා. ඉහළ යනවා. ඇයිද යන්නේ? එක මිනිහෙක් චුත වෙලා ඒ වේගයට ආයි මේ ලෝකෙට මිනිස්සු එන්නේ. ඉතින් ඒ නිසා නැවත ඉපදීම සම්බන්ධව තමයි ඉතින් සාකච්ඡා වුණේ. ඉතින් තමයි අපි කතා යුරේ මන් කියන්නේ. අපි වැඩි දුර සාකච්ඡා කරන්න නැහැ. දැස්ස පෑවුවා. දැස්ස මේගොල්ලෝ ගියා. මේ කොහොමරි පෑය හතරක් විතර ලොකු සාකච්ඡාවක් ගියා. නෑ ඒවා හොඳයි පුතේ. ඒ කියන්නේ හොඳ අලුත් මාතෘකාවක් ඉතින් එතනින් එක්කලා දැන් ඔය බුරවිත් එක්කලා ඊට පස්සේ ඔය අර භ්‍රමණ චරිත කතන්දරත් එක්ක පුතේ භ්‍රමණ වේගය අඩු වීමත් එකක් තියෙනවා. මේ වයසත් යන එක අඩු වෙනවා ටිකක් හැබැයි. භ්‍රමණ වේගය අඩු වෙලා තියෙන නිසා අපි වයසට යන එක ටිකක් අඩු වෙයි කියලා හිතනවා. මං හිතන්නේ මං දන්නේ නෑ මං ඉබත් තාම කොහෙලා බැලුවේ නෑ ඒක. ඊට පස්සේ මං ආයි අධ්‍යයනය කරා මොනවද කොස්මික් කියන එක ගැන. මොකද ලොකු බසෙක් ටිකක් ගියානේ කොස්මික් කියන නේන රෑ 12 බාර 13 බාර කම් බෝන් ඕක් කරන්න එකයි කිඳ බන්ද කියලා මං ඒක මුලටම හොයාගෙන ගියා. කොස්මික් කියන නිකුත් කරන්න පුළුවන් තරුවට විතරයි. කොස්මික් කියන නිකුත් කරන්න පුළුවන් ඒක අපේ හට හානිදායක රේඩියේෂන් දිනන එකේ හානිදායකයි තරුවට විතරයි. එතකොට සාමාන්‍ය මුල් ඔయిత කලින් ගියා අඳුර වලින් කොස්මික් කියන නිකුත් කරනවා කියලා ඒක බොරුවක් වුණා. හේතුව අඳුර කියන්නේ තරුවක් නෙවෙයි ග්‍රහලෝකයක් නිසා. එතකොට සාමාන්‍යයෙන් ඕනම තීනවා ආගේ වායු ස්තරයක් වෙනද අපි අල්ට්‍රා වයලට් කියන එන්නේ නැහැ අපේ පොළවට. දැන් අල්ට්‍රා වයලට් එන්නේ නැහැ කියන්නේ කොස්මික් වලට කොහොමද එන්නේ? අඩු සංඛ්‍යාතනේ අල්ට්‍රා කියන්නේ ඒ සංඛ්‍යාතවලින් ඒකින් එහාට ගියපු සංඛ්‍යාත තමයි කොස්මික් කියලා කියන්නේ. ඉතින් එතකොට කොස්මික් අපේ ඇතුලේ හැදෙන්නේ නැත්තම් පිටින් එපයි අපිට එන්නේ. අපි ග්‍රහලෝකයක් නිසා කොස්මික් අපේ ඇතුලේ හැදෙන්නේ නැහැ. එහෙනම් කොහේ හරි පිටින් අපිට එන්න ඕන. ඉතින් පිටින් එන්න විදියක් නැහැ. අපි හොඳ ෆිල්ටර් එකක් තියෙනවා. ඒක එන්නේ නැහැ. ඉතින් ඒවා කොමාරි ඔය කෑල්ල කට් කරලා ගත්තා නම් මම සයිට් එකේ ෆොටෝ එකක් ගහලා මම ස්ටේටස් දාලා දීපන් යක තියෙනවා මේක කතාව බොරුවක් කියලා. ඒක කවුරු හරි බොරුවක් කියන කතාව ඉදිරි කරලා අනිත් එක කොපි කරලා අරගෙන ස්ටේටස් දාලා දීපන්. ඒක තමයි වටේටම ගියේ කතන්දරේ කොමාරි. ඉතින් ඒවත් අත්දැකීම් කරන්න හොඳ දැන්. දැන් එමු පාඩමට. දැන් වටයක් දීලා පාඩමට එමු. ඔප්පෙල ගන්න බලන්න කොප්ටි කාන්තිවර මොනවද ලියලා තියෙන්නේ කියලා බලන්න. කතා කරන ලාගින් ඕව තමයි කතා කරන්න ඕන මාතෘකා ඉදින් ආය ආරූපික ඇල්ලයි මුගේ කැලේ ඕවන කතා කරලා වැඩක් නැහැ ඉතින්. මේ හොදා හොද කතා කරන මාතෘකා ඉදින්. පළවෙනියෙන්ම ඔයගොල්ලෝගේ පොඩි දුර්මතයක් තියෙනවා මම ඒක අයින් කරලා ඉන්න ලොජික් ගේට් වල මේක ඉතාම හානිදායක නිසා. ඔයගොල්ලෝ හිතනවා a.a.b. සමාන වෙනවා කියලා a මෙන්න මේක. ඔයගොල්ලෝ හිතනවා a.b.a.b. සමාන වෙනවා කියලා a.a.b.o. එකට සමාන වෙනවා කියලා ඔයගොල්ලන්ට හිතෙනවා සමහර වෙලාවට. ඇයි මේ දෙක ඉතින් මෙතන ඉලක් තියෙනවා මෙතන ඉලක් තියෙනවා මෙතනනේ පොඩි ඉඩක් නැත්තේ. ඔබ මෙතනයි නැතුව තියෙන්නේ. තජ්ජවුවාම අවුලක් නැහැ කියලා හිතනවා මේ පොඩි කැලකට අවුල තියෙන්නේ. ඔයාලට මොකද හිතෙන්නේ අතර? මේක ඔයාලා කියන්නේ මේක හරිද වැරදිද? හරියන්න ඕනද වැරදි වෙන්න ඕනද? හරියන්න ඕනද වැරදි වෙන්න ඕනද? දෙකක් නැහැ වැරදි වෙන්න ඕන. වැරදි කියලා කියන්නේ මේ හරි කියලා කියන්නේ ප්‍රතිදානය සමාන වෙන්න එපයි නේ. අපි නිකම්ම ලියලා බලමුකෝ ප්‍රතිදානය මේකට දැන්. A B තියෙන්නේ ඒකේ A bar B bar වෙනම අරගෙන තියව A bar B bar වෙනම අරගෙන ඊට පස්සේ A dot B bar bar කියලා ඔහොම එකක් හදලා තියෙනවා නේ. එතකොට අපි දන්නවා බිංදු 2යි 1.2යි බිංදුවයි 1යි බිංදුවයි 1යි. A bar කියලා කියන්නේ 1යි බිංදුවයි B bar කියලා කියන්නේ 1යි බිංදුවයි 1යි බිංදුවයි. A bar B bar කියන්නේ මේ දෙක තමයි ගුණ වෙලා තියෙන්නේ. මේ දෙක තමයි ගුණ වෙලා තියෙන්නේ. මේ දෙක ගුණ වෙලා කියලා කියන්නේ එක්වරක් එක එකයි. එක්වරක් බිංදුව බිංදුවයි. බිංදුවරක් එක බිංදුවයි. බිංදුවරක් බිංදුව බිංදුවයි. මේ තියෙන්නේ මේ අවස්ථාව. පැහැදිලිනේ. ඔන්න ඊට පස්සේ අනිත් අවස්ථාව ගමු. මෙන්න මේ අවස්ථාව. මේ තියෙන්නේ A තියෙනවා B තියෙනවා මේ A සහ B තියෙනවා ඒක a.b වෙලා ඒකේ ප්‍රතිවිරුද්ධක. ප්‍රතිලෝමය මේ තියෙන්නේ. එතකොට බිංදු 2යි 1.2යි බිංදුවයි 1යි බිංදුවයි 1යි කොහොමද කියන්නේ? එතකොට බිංදුවක් බිංදුව බිංදුවයි ඒකේ අනිත් පැත්ත 1යි. බිංදුවක් එක බිංදුවයි ඒකේ අනිත් පැත්ත 1යි. එක්වරක් බිංදුව බිංදුවයි ඒකේ අනිත් පැත්ත 1යි. එක්වරක් එක 1යි ඒකේ අනිත් පැත්ත
දැන් පේනවනේ ප්‍රතිදානයන් දෙක වෙනස් කියලා මේ දෙකෙන් ප්‍රතිදානයන් දෙක දැන් වෙනස් එහෙනම් කොයිම වෙලාවකත් මේක මේකට සමාන වෙන්නේ නැහැ පැහැදිලිනේ එහෙනම් මම මතක තියාගන්න මේ ඉර වෙන් වෙලා ඕබාරක වෙන් වෙලා තියෙනක වෙනයි ඕබාරකම තියෙනවා කියන එක වෙනස් තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුතේ ඔය කතන්දරේ මෙන්න මෙහෙමද තව චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම් මම ඕගොල්ලන්ට මේ තියෙන්නේ මෙහෙම අවස්ථාවක් A B කියලා දෙකක් තියෙනවා නම් A ආවා B ආවා A එකේ නොට් එක B එකේ නොට් එක මෙන්න මෙහෙම දෙකක් ඇවිල්ලා මේ දෙක ගිහිල්ලා තියෙනවා AND එකක් ඇතුළේ පැහැදිලිද එතකොට තමයි එන්නේ A bar dot B bar පැහැදිලිද මෙතනින් ගියා මෙතෙන්ට එනකොට මේක A bar උනා මෙතෙන්ට එනකොට මේක B bar උනා A bar dot B bar වහමු උනා පැහැදිලිද එතකොට අර තියෙන්නේ මෙතනින් A ආවා මෙතනින් B ආවා ඔය දෙක ඇවිල්ලා මේක AND එකක් ඇතුළෙන් ගිහිල්ලා I not එකක් ඇතුළෙන් ගියොත් තමයි පුතේ A මෙතෙන්ට වෙනකොට A dot B එක හරිනේ එක තේරෙනවා ඔන්න I මේක ඇතුළෙන් ගියාට පස්සේ තමයි මේ තොප්පිය වැඩේ පැහැදිලිනේ මේක මෙහෙම වුණත් එකයි අපිට පුළුවන් කොලින්ම වුණා මේක ආල මෙහෙම කරලා ඉවරලා NAND කරන්න පුළුවන් මෙතන මේක ආලට මෙහෙම 9ක් දාලා මේක NAND කරන්න පුළුවන් ඒත් දෙකම නෙවෙන්නේ මේ දෙකම වෙන නිසා එන එම යාරොත් මේක වෙන පැහැදිලිනේ මේ කතන්දර දෙකක් කියන එක බොහොම හොඳට තේරුම්මානේ හරි එහෙනම් ඔන්න ගැටලුවක් නෑ මේක පරද්ද ගන්න එපා එතකොට මෙහෙම තියෙන එකයි මෙහෙම තියෙන එකයි සම්පූර්ණයෙන් වෙනස් හරි මොකද මේ මොකද පොල්පත් වෙනවා ඔන්න අපි අද පාඩමට යන් අද පුතේ පොඩ්ඩක් සංකීර්ණ දේවල් ටිකක් කියලා දෙන්න අද ටිකක් අර වෙනද වගේට වඩා ටිකක් සංකීර්ණ ටිකක් කියලා දෙනවා සංකීර්ණ ටිකක් කියලා දෙන නිසා පොඩ්ඩක් අවධානය සංකීර්ණ ටිකයි කියලා දෙන්න. අද ගොඩක් කියලා දෙන්නේ නැහැ. පොඩ්ඩක් කියලා දෙන්නේ සංකීර්ණ. මේක සංකීර්ණත්වයේ වැඩි නිසා චුට්ටක් කියලා දෙනවා. එතකොට ඔයගොල්ලෝ මේක හොඳට අල්ල ගන්න මම වෙනතර වෙලා තාඩිකක් ඉමින් තමයි කියන්නේ ඕන කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන් වෙන විදිය. හරි. අපි අන්තිමට මාතෘකාවල ඉර තියෙන්නේ පුතේ සත්‍යතාව ලැබුවකින් SOP ප්‍රකාශන ලබා ගන්න ආකාරය කියන එක තමයි ලියන්නේ. අපි SOP සහ POS කියලා ප්‍රකාශන වර්ග දෙකක් තියෙන බව ඉගෙන ගත්තා. SOP සහ POS කියලා ප්‍රකාශන වර්ග දෙකක් තියෙන විදිහ ඉගෙන ගත්තා. SOP සහ POS. SOP ප්‍රකාශනයේදී අපි කිව්වා sum of product කියලා කිව්වා. Sum of product කියලා කිව්වා මේ කියන්නේ මොකද්ද? ගුණිත කියන්නේ AND ద్వාර සමූහයක් OR ద్వාරකින් එකතු කරලා තියෙනවා. AND ద్వාර සමූහයක් අපි හිතුවොත් මෙහෙම එකක් ABC A bar B bar C මෙහෙම කිව්වොත් මේ මොකද කරලා තියෙන්නේ AND ద్వාර සමූහයක් OR ద్వාරයෙන් එකතු කරලා තියෙන නිසා අපි මේකට කියනවා sum of product SOP කියලා කිව්වා. පැහැදිලිනේ. එතකොට මේකේදී නීතියකුත් අපි ගණන් ගත්තා යම් කිසි වෙලාවක විචලන දෙකක් හෝ තුනක් ආවරණය වෙන විදිහට O bar එකක් තියුණා අපි ඒක SOP කියලා කියන්නේ නෑ කියලා කිව්වා. පැහැදිලිනේ. කොහොම තමයි අපි ගණන් ගත්ත එක්තරා කතන්දර. එතකොට අද ඉගෙන ගන්න යන්නේ සත්‍යතාවකෝපී කොහොමද මෙන්න මේ SOP ප්‍රකාශනයක් ගන්න කියලා. එතකොට මම එදා නෝට් එකකට දුන්නා ඔයගොල්ලන්ට සත්‍යතා වගුවක අපිට SOP ප්‍රකාශන ලියන්න පුළුවන් එක වෙල තැන් වලට එහෙම නැත්නම් ප්‍රතිදානයේ සත්‍ය වෙන තැන් වලට පවන. ප්‍රතිදානයේ සත්‍ය වෙන එහෙම නැත්නම් අපි දන්නවා අවසානයේ එක ප්‍රතිදානයේ එක වෙන තැන් වලට විතරයි අපිට ලියන්න පුළුවන් කවදින්. උදාහරණයකට අපි ගමු මේ වගේ එකක්. ABC විචල්යන් තුනක් ගත්තොත් මේ විචල්ය තුන හැසිරෙන්න පුළුවන් බින්දු 4යි 1 2 3යි 4යි 1 4යි ඊට පස්සේ බින්දු 2යි 1 2යි බින්දු 2යි 1 2යි මේක හැමෝටම කොට නගා ගන්න පුළුවන් නේ එතකොට බින්දුයි 1යි බින්දුයි 1යි බින්දුයි 1යි බින්දුයි 1යි මම දිනවද මොකක් හරි කතාවක් අනුවෙන් ඉතලා මේක ප්‍රතිදාන x කියලා හිතලා මම මේක මොකද වේට් එකකට දාලා නෙමෙයි මම මේ ධිකමට අරගන්නවා මේක ප්‍රතිදානයේ බිඳුව වෙන්නේ නැති මේක එක වෙන්නේ නැති මේක ප්‍රතිදානයේ බිඳු එක වෙන්නේ නැති මේක බිඳුව වෙන්නේ නැති මේක බිඳුව වෙන්නේ නැති මේක එක වෙන්නේ නැති මේක බිඳුව වෙන්නේ නැති මොකක් හරි සිද්ධියක් කියලා නේ අපිට අපිට දැන් මෙතනදි කතන්දරයක් කියනවා ABC බිඳුව තුනම බිඳුව වඩා ප්‍රතිදානයේ බිඳුව වේ ආයෙ වගේ වෙලාවදී මේක මෙහෙමයි එකක් හරි කරන් මේක එක වෙයි කියලා අපිට මොකක් හරි කතාවක් දිනවා මේ වගේ සතතාවකෝ අපි ගොඩනගා ගන්න ඕනේ එතකොට මේක හරියටම මේ ගේට් එකෙන්මයි කියලා එහෙම නීතියක් නැහැ. අපිට දෙන කතාවලුනේ අපි සත්තාවක ගොඩනගා ගන්න. මේ කතාව ගොඩනගා ගත්තට පස්සේ ඒක ප්‍රතිදානය මේ විදිහට වුණා මේ විදිහට නැත්නම් උපකල්පනය කරන්න ඕනේ. මෙහෙම තමයි ප්‍රතිදානය වුනේ කියලා. දැන් SOP ලියන්න පුළුවන් වෙන්නේ අපිට මෙන්න මේ තැන් වලට විතරයි කියන එක ඕගොල්ලෝ පැහැදිලි. ඇයි? සත්‍යතාවක් වුණේ ප්‍රතිදානය එක වෙන තැන් වලට විතරයි
SOP ලියන්න පුළුවන්. පැහැදිලි. එතකොට මෙන්න මෙහෙමයි ලියන්නේ. මෙන්න මේ සත්‍යතාවක් වේ මේවා විචල්නේ. මේවා විචල්නේ. මෙන්න මේ විචල්නේ හැසිරෙන විදිය මේ බිංදුව විදියට තියෙනවා. මෙතන බිංදුව විදියට තියෙනවා. මෙතන එක විදියට තියෙනවා. මේ එක එක විචල්නේ මේ හැසිරෙන ආකාරය තමයි මේ දක්වලා තියෙන්නේ. පැහැදිලිද? SOP ලියනකොට යම් කිසි විචල්නයක හැසිරීම බිංදුව නම් මෙතන තියෙන්නේ A බිංදුවයි B බිංදුවයි C එකක්. එහෙම නැතිනම් එහෙනම් මෙතෙන්ට එන්න ඕන A බාර් B බාර් C. ඇයි? A වල හැසිරීම බිංදුවයි. B වල හැසිරීම බිංදුවයි. C වල හැසිරීම එකයි. ඒ නිසා A බාර් B බාර් C. හැදෙන්නේ. ෆයින්. ඔන්න ඊට පස්සේ දෙවෙනි එක ගත්තොත් මෙතන තියෙන්නේ බිංදුවයි එකයි බිංදුවයි. එහෙනම් A කියන්නේ බාර් B කියන්නේ නිකම්ම මේ විදිහට සී කියන්නේ බා පැහැදිලිනේ නැවත එනවා අපි යම් මේක තියෙන්නේ මෙතනනේ මෙතෙන් දරගත්තොත් මේ පේලියනේ ඉන්නේ A කියලා කියන්නේ එකයි එහෙනම් A ම තමයි B කියලා කියන්නේ බිංදුව නිසා B බාර් වුණා C කියලා කියන්නේ එක නිසා එක C වුණා පැහැදිලි මෙතන යට තියෙන තුනම එක 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 කියලා තියෙන්නේ ඒ නිසා මේ තුනම A B C පැහැදිලිද දැන් ඔන්න ගුණිත ප්‍රකාශන ටික හදාගෙන ඉවරයි මේ ගුණිත ප්‍රකාශන ටික ඔක්කොම OR එකකට දැම්මයින් පස්සේ තමයි අපි කියන්නේ ඒක SOP කියලා. එතකොට මේ ගන්න ගුණිත ප්‍රකාශන ටික මෙන්න මේ විදිහට A bar B bar C ඔන්න දැම්ම OR එකක්. ඊට පස්සේ A bar B C bar ඔන්න දැම්ම OR එකක්. ඊට පස්සේ A B bar C ඔන්න දැම්ම OR එකක්. ඔන්න ඊට පස්සේ අන්තිමට ABC කියලා දැම්ම. පැහැදිලිද? ඔන්න සත්‍යතාවගුවෙන් අපි අරගත්ත මොන ප්‍රකාශනද? SOP ප්‍රකාශන. පැහැදිලිද මේක ගන්න විදිය? තේරුණාද? ඔන්න හොඳට මතක තියාගන්න එහෙනම් සත්‍යතාවගුවක එකවර තැන් වල විතරයි සත්‍යතාවගුවක ප්‍රතිදානයේ සත්‍ය වල තැන් වල විතරයි අපි SOP ලියන්නේ. SOP ලියනකොට තියෙන විශේෂ කාරණයක් තමයි හැම වෙලාවෙම විචල්නයේ හැසිරීම බිඳුව නම් අපි ඒක ගන්නෙ බාර් විදියට. විචල්නයේ හැසිරීම එක නම් අපි ඒක ගන්නෙ A විදියට. පැහැදිලිනේ? මේක පටල ගන්න එපා. මේක තමයි මූලිකම තැන. පැහැදිලිනේ හොඳටම? ෆයින්. එහෙනම් ලියමු අපි මේ විදියට. දෙන ලද තාර්කික ප්‍රකාශනයකට අනුව දෙන ලද තාර්කික ප්‍රකාශනයකට අනුව සත්‍යතා වගුවක් ගොඩනගාගත් විට එහි ප්‍රතිදානය එක වන ස්ථාන සඳහා හෙවත් සත්‍ය වන ස්ථාන වලට පමණක්
एसओपी प्रकाशन लिविय है कि बाब අපදානිමු කලින් ලියපු නිසා තමයි අපදානිමු කියලා දැම්මේ අලුත් චේදින් ලියන්න එහිදී පළමුව සිදු කළ යුත්තේ පළමුව සිදු කරගත යුත්තේ ප්‍රතිදානීය සත්‍යවර තැන් සඳහා ගුණිත ප්‍රකාශන ලියා ගැනීම ऐसे लिए न बिटे विचाले हैसरीम बिंदु ना ए प्रतिलोमी ले सात विचाले हैसरीम एकना एही विलोम है लेसत लबागन उदाहरण उदाहरण बिंदु सामान उदाहरण गुणित प्रकाशन ओ आर द्वार मगि එකට එකතු කර තනි ප්‍රකාශනයක් ලෙස ලිබිය යුතුයි එහෙනම් පුතේ ඔන්න උදාහරණයක් විදියට පුතේ මෙන්න මේ විදියට සත්‍යතාව උදාහරණයක් කියලා දාගෙන සත්‍යතාව වගේ මේ විදියට ගන්න එක වෙන තැන් වලට මේ විදියට ABC ප්‍රකාශන මේ විදියට ලියාගෙන අන්තිම අවසාන ප්‍රකාශනය මෙන්න මේ විදියට ලියන්න මේ ලියනකොට ලියන්නේ අපි x සමානයි කියලා දාලා තමයි ලියන්නේ ඇයි x නේ ප්‍රතිදානය වෙලා තියෙන්නේ මේ සත්‍යතාව වගේ කොට දාලා ප්‍රකාශනය x සමානයි කියලා දාලා අපිට ලියන්න පුළුවන් මේ විදියට පේනවද නේ සත්‍යතාව ගොලිව්වා මේ විදිහට එළියට අරගත්තා ඊට පස්සේ ඔක්කොම වාර්තු වාරකින් එකට එකතු කරලා ලියනවා
මේ සත්‍යතාව වුව මේ ටික නම් ABC කාගේ පොදුයි මේක ඔයාලා කරන ටිකක් දාගත්තත් ප්‍රශ්නයක් නැහැ හැබැයි දාගත්ත එක හරියන්න ප්‍රකාශන ලියා ගන්න ඕනේ ලස්සෙට බෑ මම දන්න ඔගොල්ලෝ කල්පනා කරන එක මම ඒකට මම උත්තරයක් දෙන්නම් ඊළඟට ඔය ලියා ගන්න ඕනේ और पार्टी तो इंडिया में भी मान हम भी इंडिया में तो हम आ रहे हैं मगर यूं कल आ रहे हैं को मेटर कर ला एक समान है चला दा प्रतिदान है अभी एक सी दिया तेरे घर पे ऐसा एक समान है चला दा मैं ए बार बी सी ए बी बार सी दाना ए बी सी तो हितान्ने मेरे प्रतिदान है मिहमुनी आई क्या रहने ठीक नहीं ताने विभाग और मैं कताब मुझे लूट रहा था हर एक कताब आप किया नहीं होगा मैं कताब मांग रही थी लगभग उन्होंने किया था वो मेरा भी किया था लेकिन वो लोग यहाँ आए तो दिनों को मुझे लगा था मैं कताब को रेल पार कताब मत कहिए नहीं ये कताब एक एक कम जा के मैं आने की थी रेल पार आती हूँ राइट मैं रेल पार आती हूँ और मैं इतना तीन और पते मैं बैठते हैं प्रधान पार क्या हूँ मैं बैठते हैं प्रधान पार क्या हूँ अरे मैं इतना रेल गेट वक्त तीन वालों තව සංවේදකයක් තියනවලු තව සංවේදකයක් තියනවලු මේ හරියට උතර මුරකුටියක් තියනවා කියලා හිතන්නකෝ මේ මුරකුටිය ඇතුලේ සංවේදකයක් තියනවලු මෙන්න මේ රේල් පාර උඩ මේ රේල් පාර උඩ ටිකක් කිලෝමීටර් 2ක් 3ක් ඈතින් කෝච්චියක් එනවනම් ඒ මේ සංවේදකෙත් මෙතන පත්තු කරනවා ලොකු පාට හරි වක් හරි බල්බ් එකක් පත්තු කරනවා මේ රේල් පාර උඩ කෝච්චියක් තියනවා පෙන්නනවා අර මම ආයෙ කතන්දරේ කියනවා කාරණා තුනයි රේල් පාරක් තියනවා පාරක් තියනවා ප්‍රධාන පාරක් තියනවා රේල් පාරේ පාරේ ආරක්ෂාවට රේල් ගේට් එකක් තියෙනවා මම මෙයා A කියලා ගන්නම්කෝ රේල් ගේට් එකක් තියෙනවා මෙයා A කියලා ගන්න. හරිද? මෙතන රේල් පාරට අදාළව රේල් පාරට අදාළව සංඥා ලාම්පුවක් තියෙනවා. ඒ කියන්නේ කෝච්චියට අදාළව සංඥා ලාම්පුවක් තියෙනවා. ඒකේ මේ වගේ සංඥා තුනක් තියෙනවා. මම මේක B කියලා ගන්නම්කෝ. මම නෑ B කියලා ගන්න. හරිද? මෙතන තියෙනවා මේ රේල් පාර උඩ කෝච්චියක් තියෙනවා නම් ඒ කොහේ හරි යාතක ඉඳන් මේ යකඩ කොට උඩ තියෙනවා නම් මොකක් හරි කෝච්චියක් එතකොට මෙන්න මේ මුර කුටියේ ඉන්නේ කියලා පොඩි සංඥාවක් අතුමාර බල්බයක් හරි මොකක් හරි එකක් එනවා මම ඒක C කියලා ගන්නම්. අයි දැන් තමයි කියන්නේ යම් පුරවැඩි දැන් මේක රේල් ගේට්ටුව අරකට මේකද කියලා වල ලේසි A කියන්නේ රේල් ගේට්ටුව B කියලා කියන්නේ සංඥා කරුණ C කියලා කියන්නේ සංවේදකයක් මේ පාරේ තියෙන කෝච්චිය අඳුර ගන්න තියෙනවා. තේරුණාද ඔය ටික? හරි. ඔන්න මම කතාවක් කියනවා. මෙන්න මේ රේල් පාරේ මේ රේල් පාරේ කෝච්චියක් යන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ මේ රේල් පාරේ කෝච්චියක් ගමන් කිරීමේ හැකියාව හම්බෙන්නේ මෙන්න මේ වෙලාවල් වලදී විතරයි මෙන්න මේ රේල් ගේට් එක ඇරලා තියෙන වෙලාවල් වලදී විතරයි කෝච්චි පාට නෙවෙයි මේ පැත්තට වහලා තියෙන්න ඕන පැහැදිලිද ඒ කියන්නේ කෝච්චි පාට නම් ඇරලා තියෙන්න ඕන පැහැදිලිද එතකොට මම හිතමු කෝච්චි පාට ඇරලා තියෙන එක එක මේ පැත්තට ඇරලා තියෙන එක බිංදුව එම හිතන්න මම හොඳට තේරුම් ගන්න මේක
මේ කොහොමද තියෙන්නේ මේ විදිහටමයි තියෙන්නේ මේකට මේකේ අපේ කෝච්චියක් යන සංසිද්ධිය තමයි මම මේ කියන්නේ රේල් පාරේ කෝච්චියක් ගමන් කළ යුතුයි කියන සංසිද්ධිය තමයි මම කියන්නේ මේ රේල් පාරේ කෝච්චියක් යන්න නම් මේ රේල් පාරේ කෝච්චියක් යන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ රේල් ගේට් එක මේ පැත්තට ඇදලා තියෙන්න ඕන හරිද මේ පැත්තට ඇදලා තියනවා කියලා කියන්නේ ඒ එක ඒ එකයි කියලා රේල් ගේට් එක මෙතනින් ඇදලා තියනවා කියලා කියන්නේ මේ පැත්තට ඕ මේ පැත්තට ඇදලා කියලා කියන්නේ එකයි කියලා කියනවා හරිද මම මේ කියන්නේ එකයි කියලා කියනවා රේල් ගේට් එක අනිත් මේ පැත්තට නම් තියෙන්නේ මේ පැත්තට නම් තියෙන්නේ බිඳුව හරිද ඔන්න බලන්න යාගේ බෙදමු එතකොට රේල් ගේට් එක මෙහෙට නම් තියෙන්නේ එකයි රේල් ගේට් එක මෙහෙට නම් තියෙන්නේ එකයි මෙහෙට නම් තියෙන්නේ බිඳුව ඒක ලේසි හරි පැත්තට ලේසිද කෝරකක් ඔහොත් ඒක මම කියන කතාව මං කියලා විතරම හිතා ගන්නකො මේ පැත්තට රේල් ගේට් එක ආවා තියෙනවා නම් බිඳුව රේල් ගේට් එක මෙහෙට තියෙනවා නම් बिंदु පැහැදිලිද? හරි. ඔන්න එතකොට එනවා A තියෙනවා B තියෙනවා C තියෙනවා. පැහැදිලිද? ඔන්න මම කතාව දැන් කියනවා. මේකේ කෝච්චියක් යන්න නම් ඔන්න පළවෙනි කතන්දරේ. පළවෙනි පොයින්ට් එක මම කියනවා මේකේ කෝච්චියක් යන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ගේට්ටුව ඇරලා තියෙන්න ඕන. මේකේ කෝච්චියක් ගමන් කරන්න නම් අනිවාර්යයෙන් මේ ගේට්ටුව ඇරලා තියෙන්න ඕන. ඒ ගේට්ටුව ඇරලා දිනවා කියලා කියන්නේ එකයි එහෙනම් අනිවාර්යයෙන්ම ඒ එක වෙන්න ඕන. පැහැදිලිද? එතකොට ඊට පස්සේ කියනවා දෙවන පොයින්ට් එක කියනවා අනිවාර්යයෙන්ම මේ කොළපාර වර්ගකපත් වෙලා තියෙන්න ඕන. සංඥා කලොන. ඒ කියන්නේ B කියන්නේ එකක්. එතකොට කියනවා අනිවාර්යයෙන්ම C එකේ මේ බල්බ දැන් මේ බල්බක පත්තර කෝච්චයක් යකරකට දිනවන්නේ. එහෙනම් කෝච්චය යකරකට දිනවන්න තව කෝච්චයක් යකරකට යන්න පුළුවන්ද? බැහැ. අනිවාර්යයෙන්ම C බිංගුව උන විතරයිලු කෝච්චිය කරත් යන්න පුළුවන් තව තියෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ මේ කෝච්චිය දැන් තව කෝච්චියක් මේ පීල්ල උඩ තියෙනවා නම් මෙතන සංඥාවක් පත් වෙනවා. පැහැදිලිනේ? එතකොට සංඥාවක් වර්ග පත් වෙනවා කියන්නේ C 1. තේරුණා නේද? තව කෝච්චියක් මේ උඩ නැහැ කියලා කියන්නේ ලකඩ ගොඩක් මේ උඩ නැහැ කියලා කියන සංඥාව C 1 බිංදුව වෙලා තියෙනවා. පැහැදිලිද? එතකොට මම කියන්නේ මේ ගේට්ටුව මෙහෙම විදිහට ඇරලා තියෙනවා නම් එක වෙන වෙලාවෙදී මේක කොළපාර වෙලා තියෙනවා නම් ඒ කියන්නේ එක වෙලා තියෙනවාද මෙතන සංඥා බලපක නිවිලා තියෙනවා නම් ඕෆ් වෙලා තියෙනවා ඕෆ් වෙලා තියෙනවා විතරයිලු කෝච්චියක් යන්න පුළුවන් පැහැදිලිද තේරුණාද නැත්නම් තව පාරක් විස්තර කරන්න ඕනද මේ අපි ඉවරලා තියෙනවා ඔල්ඩි මොන් තව පාරක් විස්තර කරන්න නැද්ද right ඔන්න කෝච්චි පාරක් තියෙනවා ප්‍රධාන පාරක් තියෙනවා හරිද මේ කෝච්චි පාරවල කෝච්චික පාරක් ගමන් කරන නම් බාධා තුනක් තියෙනවා බාධක තුන ජය ගන්න ඕන අනිවාර්යයෙන් මේ කුලින් කෝච්චියක් යන්න මොනවද තියෙන බාධක තුන මේ රේල් ගේට් එක ඇරලා තියෙන්න ඕන මේ රේල් ගේට් එක කෝච්චි පාරක ඇරලා තියෙන්න ඕන රේල් ගේට් එක ඇරලා තියෙනවා ඇරලා සහ වහලා යන අවස්ථා දෙකෙන් තියෙන්න පුළුවන් ඇරලා වහලා අවස්ථා දෙක ඉතින් ඇරලා තියෙනවා කියන්නේ A 1ක් එතකොට තමයි යන්න පුළුවන් කම තියෙන්නේ පැහැදිලිද එතකොට B එකේ අනිවාර්යයෙන් කොළපාර බලද්දි පස් වෙලා තියෙනවා නම් විතරයි කෝච්චියක් යන්න පුළුවන් වෙන්නේ එතකොට B එක උනත් කෝච්චියක් යන අනිවාර්යෙන් අරලා තියෙනවා. B එක උනත් කෝච්චියක් යන්න පුළුවන්. එතකොට තව එකක් කියනවා C. මෙතන තියෙනවා C කියලා සංඥා බලද්දක් තියෙනවා. මේ සංඥා බලද්දක් පත් වෙනවා මේකට යකඩයක් කරත් වෙන හැමදේ යකඩ කරා කෝච්චියක් මේ පාර උඩ තියෙනවා නම් මේ සංඥා බලද්දක පත් වෙලාවු තියෙනවා. එහෙනම් කෝච්චියක් තියෙනවා නම් තව කෝච්චියක් යන්න බෑනේ. තව කෝච්චියක් මේ උඩ තියෙනවා නම් තව වෙනත් කෝච්චියක් යන්න බෑ. ඒ නිසා මේ සංඥා බලද්දක බිඳුව වෙන්න ඕන. එහෙනම් මේ සංඥා බලද්දක බිඳුව කියන්නේ ඕෆ් වෙන්න ඕන. එහෙනම් C බිංගෝ වෙලා තිබ්බොත් ඔන්න මේ කාරණා තුන සම්පූර්ණව කෝච්චි එකට මේක යන්න පුළුවන්. A එක වෙලා B එක වෙලා C බිංගෝ වුණොත් මේක ඇතුලේ කෝච්චි එකට යන්න පුළුවන්. හරිද? ඔන්න ඔබ තමයි අපිට කියන්නේ. අපිට කියනවා රේල් පාර මත කෝච්චියක් ගමන් කළ හැකි වාර ගානවන්නේ. අපේ නම. රේල් පාර මත කෝච්චියක් ගමන් කළ හැකි වාර ගානවන්නේ කියලා අපේ නම. දැන් මේක හිතෙන් හදන්න කිව්වොත් හදන්න පුළුවන්ද? බැ. හැබැයි මෙතන පැහැදිලි ඉතාලම එක සිද්ධියක් වෙනුවෙන් ආදාන තුනක් බලපාලා තියෙනවා. ඒ කෝච්චියක් ගමන් කරවීම කියන සිද්ධිය වෙනුවෙන් ආදාන තුනක් බලපාලා තියෙනවා. ඒක තේරුණාද ඔයගොල්ලෝට? ආදාන තුනක් තියෙනවා කියලා කියන්නේ මේකේ අවස්ථා කීයක් තියෙන පුළුවන් දෙකේ තුනයි කියන්නේ. ඔක්කොම අවස්ථා 8යි කියන්නේ. ඔක්කොම අවස්ථා
අටයි කියන්නේ. ඒ අට පෙර ගස්සන්න අපි දන්නවනේ. බිංදුවයි 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 1 1 1 1 1. බිංදුවයි බිංදුවයි 1 1 1 බිංදුවයි බිංදුවයි 1 1. බිංදුවයි 1 බිංදුවයි 1 බිංදුවයි 1 බිංදුවයි 1. ඒ අට පෙර ගස්සන්න දන්නවනේ. එතකොට මේ අතෙන් ප්‍රතිධාරය එක වෙන්න පුළුවන් 1 1 බිංදුව වෙලා තියෙන වෙලාවට විතර. 1 1 බිංදුව වෙලා තියෙන වෙලාව විතර. 1 1 බිංදුවයි. ආ මෙන්න මෙතෙන්දී එක වෙලා තියෙන. පැහැදිලිද? එතකොට 1 1 1 වුණාට වැඩක් නැහැ. මෙතන මොකද වෙලා තියෙන්නේ? මේ දෙකම එකවුරක් මේක නැහැ. ඒ නිසා යන්න බැහැ. එතකොට මෙතෙන්දී ඔක්කොම බිංදුව. එහෙනම් යන්න බැහැ. මෙතෙන්දී ඔක්කොම බිංදුවයි බිංදුවයි එකයි. මේ දෙකම බිංදුව වෙලා. බිංදුව තියෙනවා යන්න බැහැ නේ. වෙන බලු බැලන්නේ පත් වෙලා තියෙන්නේ. මෙතනත් බිංදුව කියලා කියන්නේ මේ පැත්තට මේ පාර තියෙන. එහෙනම් ඒත් යන්න බැහැ. එහෙනම් ඔන්න මෙතන විතරක් අන්තිම 100ක විතරක් ඒකත් බිංදු වෙලා තිනු 100 100 විතරක් එක වෙලා තිනු 100ක එක වෙලා කියලා කියන්නේ කෝච්චි පාර උඩ මේ මෙහෙකුත් තියෙනවා තව යකඩ ගොඩකුත් තියෙනවා එහෙනම් කොහොමවත් යන්න බෑ එහෙනම් අපිට අනිවාර්යෙන් මේ රේල් පාර මත කෝච්චියක් ගමන් කර හැකි වෙන්නේ ඒ එක වෙලා B එක වෙලා C බිංදු වල විතරයි කියලා මම කියනෝනේ මෙතනදි මම කියලා කියන්නේ සහ කියලා කතන්දරේ තමයි A සහ B සහ C මේ ආකාරයෙන් පැවතුනොත් විතරයි කෝච්චිය යන්න පුළුවන් වෙන්නේ පැහැදිලිද එහෙනම් අනිවාර්යෙන්ම මේ කෝච්චියක් යන්නේ A1 B1 C බිංදු වෙච්ච වෙලාව විතරයි. ඉතින් A1 B1 C බිංදු වෙච්ච අවස්ථාව තියෙන්නේ එක. එහෙනම් මේ අවස්ථා අටෙම කෝච්චියක් ගමන් කර හැකි අවස්ථාව වෙන්නේ එක. මම මේ කතාව මෙහෙම වෙනස් කරොත් දැන් මං කියුවේ අනිවාර්යෙන්ම ගේට්ටුව මෙහෙම වෙන්න ඕන, අනිවාර්ය සංඥාව මෙහෙම වෙන්න ඕන, අනිවාර්ය සංඥාව මෙහෙම වෙන්න ඕන කියලා තමයි කියන අනිවාර්යෙන් සමග සහ and gate එකක් ඒක උදේට කියවෙන්නේ අනිවාර්යෙන් සහ ඒ නිසා and gate එකක් එතන කියනවා මම මේක ටිකක් වෙනස් කරනවා මේ විදිහට වැඩි ඔළුවට ගන්න එපා මම මේක වෙනස් කරනවා කොයි විදිහට වෙනස් කරන්නේ මේක මේ gate එක අරලා තිබ්බත් වහලා තිබ්බත් කඩාගෙන හරි යන්න පුළුවන් කියලා මේ gate එක අරලා තිබ්බත් වහලා තිබ්බත් කෝච්චියක් අව කඩාගෙන හරි යන්න පුළුවන් කියලා පැහැදිලිද එතකොට ඒ කියන්නේ මේකෙන් A එක උනත් යන්න පුළුවන් A බිංදුව උනත් යන්න පුළුවන් එතකොට මොකද වෙන්නේ මෙතෙන්ට එනවා තව ප්‍රකාශයක් එකතු වෙනවා එහෙනම් බිංදුවකට යන්න පුළුවන් මේක එක වෙලා මේක එක වුණා යන්න පුළුවන් පැහැදිලිද ඒ කියන්නේ මේ දෙක අනිවාර්ය වෙලා මේක මොකක් වුණත් කමන්නේ නැහැ කියන එක නෙවෙයි කියන්නේ නේ මේ දෙක අනිවාර්ය වෙලා මේක මොකක් වුණත් කමන්නේ නැහැ එහෙනම් මේ දෙක අනිවාර්යයි කියන්නේ මෙතන තියෙන ඩොටක් මේ දෙක අනිවාර්ය ඇන්ඩ් එකක් එතන තියෙන අනිවාර්යයි කියන්නේ ඇන්නේ මේක ඕන එකක් හෝ මේක බිංදුව හෝ එක වුණා ඒත් යන්න පුළුවන් පැහැදිලිද එහෙම කරපු ගමන් මොකද වෙන්නේ මෙතන එන 1 1 බිංදුව තිබ්බත් යන්න පුළුවන් 1 1 1 තිබ්බත් යන්න පුළුවන් කතන්දරය මම එහෙම වෙනස් කරොත් අවස්ථා දෙකක් තියෙනවා පැහැදිලිද එහෙනම් පුතේ අන්න ඒ විදිහට දෙනලද ප්‍රකාශනයේ සත්‍යතාව ගුව හතරවක් කියලා කියන්නේ එතකොට මම දෙනලද ප්‍රකාශනයේ අරක ප්‍රකාශනයේ මොකද්ද මම දිනන්නේ A2 ආවා තියෙන්න ඕන බල්බ් එක කොළ පාට වෙන්න ඕන C බිංදුව වෙන්න ඕන එහෙම වුත් ඉතරයි කෝච්චිය යන්න පුළුවන් එතකොට මම අහනවා සත්‍යතාව ගුවේ සත්‍යතාව වෙන්න සත්‍ය වෙන්න පුළුවන් අවස්ථා මොනවද කියලා පැහැදිලිද? ද නැද්ද? තේරුනේ බාගලද? යෝචන තේරුනාද? තේරුනේ නැහැ. right. එතකොට ජනි තේරුනේ නැහැ. නැහැ. ඔක්කොම තේරුණා නැහැ. නැවත පැහැදිලි කරන්න. දැන් ඕගොල්ලෝ හැමෝම කල්පනා කරන්නේ හැමෝම කල්පනා කරන්නේ සත්‍යතාවගුව ප්‍රතිදානෙ බිඳුව වෙන්නේ එක වෙන්නේ බිඳුව වෙන්නේ එක වෙන්නේ මොකක් හරි වෙන්නේ කොහොමද කියලා එක තමයි කතා කල්පනා කරන්නේ හැමෝම. ඕකනේ අපි කල්පනා කර කර ඉන්නේ දැන්. ඔන හොඳට ඔළුවට ගන්න මේ. එතකොට සත්‍යතාවගුව අපි ගොඩනගන්නේ අනිවාර්යෙන් කවුරු හරි මොකක් හරි සිද්ධියක් අපිට දෙන්න ඕනේ. සත්‍යතාවගුව ගොඩනගන්න නම් අපිට කවුරු හරි සිද්ධියක් මොකක් හරි එකක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් බූලියානු ප්‍රකාශනයක් හරි දෙන්න ඕනේ. මෙතෙන්දි හිතන්න මම දෙන්නේ සිද්ධියක්. පැහැදිලිද? මම දෙනවා සිද්ධියක් මෙන්න මේ වගේ සිද්ධියක් කියලා හිතන්නකො මේකේ සිද්ධිය තමයි පුතේ රේල් පාරක් තියෙනවා ප්‍රධාන පාරකුත් මේකම තියෙනවා ප්‍රධාන පාරක් නැහැ කියලා හිතන්නකො ප්‍රධාන පාරකුත් තෝරන එකත් අයින් කරා කියලා හිතන්න රේල් පාරක් තියෙනවා මේ රේල් පාරේ කෝච්චියක් ගමන් කරවීම සඳහා මේ රේල් පාරෙන් කෝච්චියක් යන්න නම් කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ පළවෙනි එක තමයි මෙතන දාලා තියෙනවා රේල් ගේට්ටුවක් මේ රේල් ගේට්ටුව මෙහෙට තියෙනවා කියලා කියන්නේ මේකේ අගයේ බිඳුවයි හරිද මේ රේල් ගේට්ටුව මෙහෙට හැරලා තියෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ රේල් ගේට්ටුව විරුද්ධ වෙලා තියෙනවා කියලා කියන්නේ මේක අගයේ එකයි එක තේරුණාද
එතකොට තව කාරණාවක් තියෙනවා මෙතන සිග්නල් කරුණක් තියෙනවලු මේ සිග්නල් කරුණේ තියෙනවලු බල් තුනක් මේ කණුවේ බල් තුනක් තියෙනවලු මේකෙන් මේ කොළපාට බල්බ් එකක් පත්තු වෙලා තියෙනවලු කෝච්චිය යනවා කොළපාට බල්බ් එකක් පත්තු වෙලා තියෙනවා අපි මේ සිග්නල් කුණුල B කියලා ගත්තොත් කොළපාට බල්බ් එකක් පත්තු වෙනවා කියන එක එකයි අනිත් බල්බ් මොකක් හරි පත්තු වෙලා තියෙනවා කියලා කියන්නේ බිඳුවයි එහෙම හිතන්නකො එතකොට තව එකක් තියෙනවා මෙන්න මෙතන පොඩි සංවේදකයක් තියෙනවා C කියලා මේ සංවේදකය මේ රේල් පාර උඩ වෙන මොකක් හරි බරක් හරි එහෙම නැත්නම් තව කෝච්චයක් හරි වෙන කෝච්චයක් හරි තිබ්බොතින් තීරවා නම් මේක එකයිලු නැත්තම් බිඳුවයි එකම හරිද මොකක් හරි බරක් මේක උඩ තිනවා නම් ඒක එකයිලු මේක උඩ කෝච්චයක් නැත්තම් බිඳුවයි හරිද කතාව කියන්නේ කෝච්චයක් මේක යන්න පුළුවන් වෙන්නේ මේ ගේට්ටුව අරදිබ්බොතු මේ ගේට්ටුව මේ විදිහට අරදිබ්බොතු කෝච්චයක් යන්න පුළුවන් වෙන්නේ හරිද සහ මේ කෝච්චිය මෙහෙම අරලා තියෙනවා. එතකොට ඒ එහෙනම් මොකද වෙන්නේ? මේ අතර අරින්න නම් ඒ මොකද වෙන්නේ? මේ අතර තිබ්බොත් ඒ බිඳුවයි මේ අතර වෙන්න නම් ඒ මොකද වෙන්නේ? එක වෙන්නේ. මෙහෙම තිබ්බොත් සහ මේකත් එක්ක තව සම්පූර්ණ වෙන කාරණා කීපයක් තියෙනවා. ඒකත් එක්ක කියනවා B කියන එක. මෙන්න B කියන එක කොළපාටපත් වෙලා තියෙනවා. B කියන එක කොළපාටපත් වෙලා තියෙනවා කියලා කියන්නේ B කියන එක වෙනවා කියන්නේ. පැහැදිලිද? එතකොට C කියන එකේ මේක උඩ මොනවා හරි යමක් තිනවා නම් එක කියලා බල්බ් එක පත් වෙලා තිනවනේ. එහෙම තිබ්බොත් කෝච්චිය යන්න බෑනේ. මේක උඩ යමක් නැහැ කියලා හංග වෙන්න නම් C මොකද තියෙන්න ඕන? බිංගු වෙලා තියෙන. මෙන්න මේ අවස්ථා තුනම සම්පූර්ණ වුණොත් විතරයිලු කෝච්චියක් යන්න පුළුවන්. පැහැදිලිද? දැන් අපෙන් අහනවා මේ රේල් පාර මත කෝච්චියක් ගමන් කළ හැකි අවස්ථා වන්නේ. අවස්ථා ගාන කියද කියලා අහනවා. පැහැදිලිද කෝච්චියකට යන්න පුළුවන් අවස්ථා ගන්න මේ එක සිද්ධියක් විතරයි මේ විස්තර කරලා තියෙන්නේ මේක සිද්ධියක් විස්තර කරලා තියෙන්නේ හැබැයි මේකේ මෙන්න මේ මූලික කරුණු තුනම බලපානවා මේක උඩ කෝච්චියක් යන්න මේක උඩ කෝච්චියක් ගමන් කරන්න මේ මූලික කරුණු තුනම බලපාන මේ සාධක තුන සම්පූර්ණ වුණොත් මේ කෝච්චියකට යන්න පුළුවන්කම තියෙන හරියට මේක ලොජික් ගේට් එකකට ආධාර තුනක් සම්බන්ධ කරා වගේ වැඩ ලොජික් ගේට් එකට ආධාර තුනක් සම්බන්ධ කරා කියලා කියන්නේ හැසිරීම් කීයක් තියෙන්න පුළුවන්ද? 8ක් තියෙන්න පුළුවන්. ඇයි? මේකට මෙහෙම තුනක් සම්බන්ධ කරා කියලා කියන්නේ මොකක් හරි ගේට් එකකට 2 3 වෙනි බලය 8යි. එහෙනම් පුතේ කෝච්චිය ගමන් කරන හෝ නොකරන මේ සංසිද්ධියට කරුණු තුනක් බලපාන නිසා මේක සම්පූර්ණ පැවතිය හැකි අවස්ථා ගන්න කියලා 8යි. පැහැදිලිද? ඒ නිසා අපිට නිර්මාණය කරගන්න පුළුවන් සත්‍යතාවක් නිර්මාණය කරගන්න පුළුවන් අවස්ථා 8ම දාන බිंदु 2 බිंदु 4යි 1 1 4යි බිंदु 2යි 1 2යි බිंदु 2යි 1 2යි බිंदु 1යි බිंदु 1යි බිंदु 1යි බිंदु 1යි කොහොම දාලා නිර්මාණය කර ගන්න පුළුවන් හැබැයි මේ අවස්ථා 8ක් තිබ්බට අනිවාර්යෙන් කෝච්චිය ගමන් කරන්න පුළුවන් මේ අවස්ථාව විතරයි A එක වෙලා B එක වෙලා ඇයි මේවා අපිට දීපු කොන්දේසි අනිවාර්යෙන්ම කොහොමද මේක අරවා තියෙන්න ඕන කිව්වා B වල කොළපාරපත් වෙලා තියෙන්න ඕන කිව්වා C වල අනිවාර්යෙන් බිंदु වෙලා තියෙන්න ඕන කිව්වා මේ කොන්දේසි මත ගමන් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන අවස්ථාවේදී විතර මේ කියන අවස්ථාවේ ප්‍රකාශනය වෙන්නේ A B C පැහැදිලිද මේ කියන අවස්ථාවේ ප්‍රකාශනය වෙන්නේ A B C බා ඇයි එහෙම උනේ ඒ අපේ සත්‍ය වෙච්ච අවස්ථාව නෙමෙයි සත්‍ය වෙන අවස්ථාවට නෙමෙයි ලිව්වේ සත්‍ය වෙන අවස්ථාවට ලියනවා ලියන්නේ මොන ප්‍රකාශනයද SOP ප්‍රකාශනයද ලියන්නේ SOP ප්‍රකාශනයේදී විචල එක නම් එක විලෝමයෙන් B නම් විලෝමයෙන් C නම් ප්‍රතිලෝමයෙන් පැහැදිලිනේ එතකොට එහෙනම් අපි ප්‍රකාශනය ලියාගත්තේ SOP එක ඒක කතන්දරේ එක හරි දැන් ඒක වෙනම කතන්දර මම කියනවා මේ කතන්දරේම වෙනස් කරනවා ඊට පස්සේ මේ කියපු කතාව වෙනස් කරනවා මම ඒක වෙන වෙන ගානක් කියලා හිතනවා දෙවෙනි ගාන මම මේ කතන්දරේ වෙනස් කරනවා මම කියනවා මෙන්න මේ ගේට්ටුව A කියන ගේට්ටුව sorry A කියන ගේට්ටුව අරලා තිබ්බත් වහලා තිබ්බත් කඩාගෙන යන්න පුළුවන් කියලා කියනවා. අරලා තිබ්බත් වහලා තිබ්බත් යන්න පුළුවන් කියලා කියනවා. අනිත් සාධක දෙක සම්පූර්ණ වෙනවා. BC සම්පූර්ණ වෙනවා නම් A එක තිබ්බත් එකයි නැත්ත් එකයි කියලා කියනවා. පැහැදිලිද? එතකොට A එක තිබ්බ කියලා කියන්නේ එකයි නැහැ කියලා කියන්නේ බිංදුව. එහෙම තිබ්බත් කෝච්චියකට යන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේ අවස්ථාවලම කෝච්චියට යන්න පුළුවන් කියලා. එතකොට බිංදුවයි එකයි බිංදුව කියලා කියන්නේ කොතනද? බිංදුවයි බිංදුවයි මෙතන මෙන්න මෙතන සෙට් වෙනවා. බිඳුවයි එකයි බිඳුව. එහෙනම් මේ අවස්ථාවේ කෝච්චියකට යන්න පුළුවන් දෙවනි කතන්දරේ හැටියට මගේ.
පළවෙනි කතන්දරේදී නම් මම කිව්වේ මෙහෙම විතරමයි යන්න පුළුවන් කියලා. හැබැයි මම දෙවෙනි කතන්දරේදී කියනවා කෝච් එකට ඕන නම් ගේට්ටුව වහලා ගේට්ටුව කඩාගෙන හරි යන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ ඒ එක වුණත් බිංදුව වුණත් කෝච් එකට මෙතනින් යන්න පුළුවන්. එහෙනම් දැන් කෝච් එක ගමන් කරන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොකක්ද මේ දෙවෙනි අවස්ථාව? A bar B C bar. ඇයි සෝපින් සත්‍ය වුණානේ කරා. එතකොට එහෙනම් දැන් අවස්ථා දෙකක් තියෙනවා. මේ අවස්ථා දෙකක් හැදුනේ මගේ දෙවෙනි ප්‍රකාශනයේ අනු මම දෙවෙනි පාර කියපු කතාවේ හැටියට. පළවෙනි පාර කතාව හරිනම් කෝච් එක ගන්න පුළුවන් උනේ අවස්ථා 8න් එකකට. දෙවෙනි කතාවේ හැටියනම් අවස්ථා 8න් අවස්ථා දෙකකට යන්න පුළුවන්. පැහැදිලිද? දැන් එතකොට මෙන්න මේ විදිහට අර බව දැන් උදාහරණෙට ලිව්වේ මේ වගේ දීපු මොකක් හරි කතාවක අන්න එන්ජින් එක වෙච්ච දැන් කීපයක් තමයි ඔයගොල්ලන්ට මම ඔය උදාහරණෙට දීලා තියෙන්නේ. උපකල්පනය කළා අපි අරගත්ත කියලා හිතන්නමු. එතකොට ඒකෙන් මේ සත්‍ය වල දැන් වලට තමයි අපි ලියලා තියෙන්නේ. හරි. දැන් ඔයගොල්ලෝ තියෙන ප්‍රශ්න අහන්න ඕගොල්ලෝ. මම කියන කාරණේ දැන් මොනවද තේරුනේ? කියන්නේ මොනවද මේ මේ කතන්දරේ මේ කියපු කතන්දරේ මොනවාද වලට තියෙන ප්‍රශ්න එක බිංදුව බිංදුව එක මොන දෙයක් අහන්න ඕනේ? තේරිච්ච නැත්නම් කියන්නේ තේරිච්ච නැත්නම් ඉතේ මොනවා හරි ඇදිනේ? නැද්ද? ගොචරක් ඈ? බූලියානු ප්‍රකාශන බුලියාර ප්‍රකාශන ප්‍රධාන වර්ග දෙකකට ගැඩුවා POS සහ SOP. SOP ලියන්න පුළුවන් ඕනම ලොජික් එකක සත්‍ය වල තැන් වලට විතරයි. අසත්‍ය වල තැන කියන්නේ බිඳුවනේ. ඒකට ලියන්න බෑ. එතකොට අපි දැන් කතා කරන්නේ SOP ප්‍රකාශන ගැනනේ. ඒ නිසා අපි ලියන්නේ මේ සත්‍ය වල තැන් වලට විතරයි. ප්‍රකාශනයක් සත්‍ය වෙන්නේ දෙන ලද්ද ප්‍රකාශනයක් අනුව අදාළ ක්‍රියාව සිද්ධ වෙන්න පුළුවන් වර්ග. දෙන ලද්ද ප්‍රකාශනයක් අනුව අදාළ ක්‍රියාව සිද්ධ වෙන්න පුළුවන් වාර ගන්න තමයි සත්‍ය වෙන අවස්ථාව කියලා කියන්නේ. පැහැදිලිද? සරල උදාහරණයක් විදියට ගත්තොතින් තව උදාහරණයක් සරලම එකක් අරගත්තොතින් මම අහනවා ඔයගොල්ලෝගේ මෙන්න මේ වගේ සිද්ධියක්. බල්බ් එකක් තියෙනවා, බැටරියක් තියෙනවා. මෙතන A කියලා ස්විච් එකක් තියෙනවා, B කියලා ස්විච් එකක් තියෙනවා. හරිද? මේ ටික තමයි තියෙන්නේ. මේ බල්බ් එක පත්තු වෙන්න නම් පත්තු වෙන්න පුළුවන් අවස්ථාවක් මොකද කියලා මම අහනවා. මේ බල්බ් එක පත්තු වෙන්න පුළුවන් අවස්ථාව. බල්බ් එක පත්තු වීමට බලපාන කාරණා කීයක් තියෙනවද? දෙකයි. මේ ස්විච් දෙකේනේ බල්බ් එක පත්තු වෙන එක තීරණය කරන්න. කාරණා දෙක නිසා සම්පූර්ණ අවස්ථාවක් කීයක් තියෙන්නේ? හතක්. පැහැදිලිද? එහෙනම් බල්බ් එක AB කියලා අරගත්තොත්දී AB කියලා අරගත්තොත් බල්බ් එක පවතින පුළුවන් බිංදු දෙකයි, 1.2යි, 0.1යි, 0.1යි. ඔබේ අවස්ථා හතර පවතින පුළුවන්. ඒක තේරුණාද? හරි. දැන් මේ තියෙන්නේ ඔහොමනේ. අපි හිතමු දැන් මේ මෙහෙම අරලා තියනවා කියලා කියන්නේ A බිංදුවක්. මෙහෙම තියනවා කියලා කියන්නේ A 1යි කියලා හිතන්නකො. හරි. දැන් මේක අරලා තිබ්බොත් මේ බල්බ් එක පත් වෙනවද? නැහැ. හැබැයි මේක මෙහෙම තිබ්බොත් A 1 වුණොත් මේ බල්බ් එක පත් වෙනවනේ. B මොන වුණත් ප්‍රශ්නයක් නැහැ නේ අපිට. ඒ පරිපතින දෙන්නේ සම්පූර්ණ වෙනවානේ. එහෙනම් A එක වෙලා B මොනවා වුණත් B බිංදුව වුණත් එක වුණත් මේ බල්බ් එක පත් වෙනවා. එහෙනම් A එක වෙලා B බිංදුව වුණොත් A එක වෙලා B බිංදුව වුණත් මේ බල්බ් එක පත් වෙනවා. ඒක පැහැදිලිනේ. එතකොට හදිස්සියවත් මෙන්න මේ A එක බිංදුව වෙලා දැන් මේ B එක දැන් බිංදුවේ තියෙනවා කියලා හිතනකොට මේක අනිත් පැත්තට හැරෙනවා. මෙහෙම හැරෙනවා. B එක වුණත් බල්බ් එක පත් වෙන්න පුළුවන් නේ. එහෙනම් A බිංදුව වෙලා B එක වුණත් බල්බ් එක පත් වෙනවා. පැහැදිලි. එතකොට හදිස්සියත් මේ දෙකම මෙහෙම තිබ්බොත් ඒත් බල්බ් එක පත් වෙනවා. හැබැයි මේ දෙකම අරලා තිබ්බොත් බල්බ් එක පත් වෙන්න පුළුවන්ද? බැ. එහෙනම් එක බිංදුව. පැහැදිලි. දැන් මේ පරිපථයේ බල්බ් එක පත් වෙන සිද්ධි ගන්න ගහුවොත් සිද්ධි හතරක් තිබ්බා. බල්බ් එක පත් වෙන පුළුවන් අවස්ථා කීයක් තියෙනවද? තුනක්. එහෙනම් SOP ලියන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද අපිට? තුනයි තියෙන්නේ. මේකට මොකද ලියන්න බෑ. ඒක අපිටත් අරව දාන්න බෑ. පැහැදිලිනේ. එහෙනම් යම් කිසි ක්‍රියාවක සත්‍ය වෙන තැන් වලට විතරයි අපිට SOP ලියන්න පුළුවන්කම තියෙන්නේ. පැහැදිලිද? එතකොට SOP ප්‍රකාශන ලියනකොට නියමයක් තියෙනවා, නීතියක් තියෙනවා. අනිවාර්යයෙන්ම විචාලයේ හැසිරීම බිඳුවාන් එක බාර්. බාර් විදිහට තමයි ගන්න.
प्रकाश प्रश्न प्रश्न अबे मम्मी का पाव विनाश करो मेरे मम्मी का पाव करो मम्मी का पाव विनाश कर लेकिन मेरे को ओवर गेट के अंदर देखा कि दवा हिते दिनों मेरे को ओवर को कमाई नहीं देते मांगा तो यहाँ मेरा आप किया ना ए बिंदु वाला दिबत एक वेला दिबत ए बिंदु वाला दिबत एक वेला दिबत बाल देख बात पेट बुलाम चलते तो वो ओवर को कुछ बताए पद्वीरु तो कहता मामा की ना प्रकाश यहाँ वो सत्य वेने बुलाम करना मेरे सत्य वेने बुलाम प्रकाश यहाँ वो तेरा कमाई मेरे दान हार गया तो वहाँ अंतिम फल प्रकाश सत्यवेदान प्रतिपल सत्यवेदानो बिंदु प्रकाश लिया प्रकाश ने लिया हमने මේ ගන්න විතරක් හිතන්නලු බල්බ් එක දල්වා එත්නම් ප්‍රතිදානයේ බිඳුව වේ බල්බ් එක පත්තුලා දිනවන බිඳුව එතකොට නිකන් අර සාමාන්‍ය සිද්ධිය විකෘති කරලා දින බීම අන්න එතකොට ඔයගොල්ලෝ ගාන හදාගන්න බෑ අපි කියනවා ඉන්ධන තියනවා නම් බයිසිකලේ බයිසිකලේ ස්ටාර්ට් කරන්න පුළුවන් ඒ කියන්නේ අපි දන්න කතාව ඉන්ධන තියනවා නම් එකයි බයිසිකලේ ස්ටාර්ට් වෙනවා නම් එකයි හැබැයි විභාග පේපරේ දෙනවා බයිසිකලේ ක්‍රියාත්මක කළ හැකි ඉන්ධන නොමැතිනම් පොඩි බයිසිකලේ ක්‍රියාත්මක කළ හැකි ඉන්ධන නොමැතිනම් පොඩි එහෙනම් ඉන්ධන කියන්නේ A නම් බයිසිකලේ කියලා කියන්නේ B නම් බයිසිකලේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ A බිඳුව වෙලා B
बिंदु මම ඒවට ලේසි ක්‍රම ඔයගොල්ලෝට කියලා දෙන්න. එතකොට ඔයගොල්ලෝ ලේසි. දැනට තියෙන ප්‍රශ්න නිදාකරන්නේ උනාද ඔයගොල්ලන්ට? එතකොට මූලිකවම ප්‍රශ්න තිබ්බේ ඔයාලට සත්‍යතාවකක එක වෙනතෙන් හොයාගන්නේ කොහොමද කියලා. ඒක මම ලියලා තියන්නේ දෙන ලද ප්‍රකාශනයක් අරගෙන. එතකොට ඒ දෙන කතන්දරේ කියලා තියෙනවා නම් එක වෙන්න ඕන කියලා එතෙන්දී එක එක වෙනවා. එතෙන්දී ඔයගොල්ලෝ පටල ගන්න එපා. OR ద్వාරයයි මෙතන මේ AND ద్వාරයයි කියලා ඒකෙන්මයි මේක සිද්ධ වෙන්නේ කියලා එහෙම පටල ගන්න එපා. දෙන ලද ප්‍රකාශනෙ ඉන්න වැඩේ සිද්ධ වෙන්න ඕන. හැදෙන්නේ නේද? right. දැන් එතකොට ඊළඟ ඔන්න ඔගොල්ලෝ ප්‍රකාශනයක් ගොඩනගා ගත්තා. පස්සේ ඉවත් තියා දිනවන තව දෙයක් තව ඕන දෙයක් අහන්න පුළුවන්. මේ පාඩමේම ලොජික් තර්ක තර්ක තමයි තියෙන්නේ. පුළුවන් තරම් තර්ක තියෙන්න ඕනේ. ඒක තමයි මේ වැඩේ විසඳ ගන්න පුළුවන් උනේ. දැන් මෙහෙම එක බිංදුව දාලා එකක් හදන එකම ප්‍රශ්නයක්ද? එක බිංදුව දාන්නේ ඇයි මේ නිකන් දින සිද්ධිය ඔක කියලා? නෑ නිකන් සාමාන්‍ය ජීවිතේ ඔයාට අම්මා කියලා විභාගේ පාස් වෙන්න विभाग पास विभाग पास තුනක්නේ කරුණු බලපවත් ගන්න පුළුවන් අවස්ථා ගන්න කියද දෙකේ තුන කියලා කියන්නේ අවස්ථා අටයි ඔයා කියන කතාවේ ඇත්තටම පවතින පුළුවන් අවස්ථා අටක් තියෙනවා ඒ අටෙන් ඔයා කියන නම් මේ තුනම සම්පූර්ණ වුණොත් විතරයි විභාග පාස් වෙන්න පුළුවන් කියලා ඒ කියන්නේ A B C කියන තුනම එක වුණොත් විතරයි විභාගෙ පාස් වෙන්න පුළුවන් හැබැයි වාට ඕන නම් ඔය පොන්දේසි විනාශ කරන්න පුළුවන් කමන්නේ ලැප් එක නෑ ෆෝන් එක තිබ්බොත් මම විභාගෙ පාස් වෙන්න නම් කියලා එහෙනම් ලැප් එක බිඳුවයි ෆෝන් එක එක වුණොත් අනිත් එක group class එකත් එක වුණොත් එක බිඳුව එක වුණොත් මම පාස් වෙන්නා. අනේ නැහ අර සිද්ධි අටෙන් තව සිද්ධිය සත්‍ය කරගත්තා. වැඩි කරගත්තා. ඒ වගේ කතාවලු තමයි ඒක හැද. හැබැයි ඔය ගහලාම බිම පෙරලා අඬලාමම කියනවනම් මට ෆෝන් එකක් තෝරලා ලැප් එකක් තෝරලා group class එකක් ඕන කියලා. එතකොට තියෙන අර අවස්ථාවටම එකයි. හැබැයි මම කියන විදිහට ඔයගොල්ලෝ ඔය කියන කොන්දේසි තුනම අයින් කරනවා. ෆෝන් එකක් තිබ්බත් එකයි නැත්ත් එකයි. ලැප් එකක් තිබ්බත් එකයි නැත්ත් එකයි. ගෲප් ක්ලාස් එක 21යි නැත්ත් එකයි. මොන හොඳරොල්ලු ගන්නේ? ගෲප් ක්ලාස් එක 21යි නැත්ත් එකයි. බිඳු 1ත් එකයි, 1ත් එකයි. එතකොට B එක ෆෝන් එක 21යි නැත්ත් එකයි, ලැප් එක 21යි නැත්ත් එකයි. දැන් ඔක්කොම සිද්ධිය අටයිනේ. ඔය විදිහට කතාවකුත් අටෙන් කී අවස්ථාවක් chance එක දෙනවද? අටම දිනවා. එනන්ති ඔබ තමයි කරන්නේ. නේ. ඉතින් අවස්ථා කොන්දේසි අටක් දාලා ඉවරලා යටෙන් එකකදී කැම්පස් යන්න නැතුව මේ ඔක්කොම සම්පූර්ණ කරන්න නැතුව කෙසේම කොන්දේසියක් විවාහිත වුණොත් ඔයාලා මොකද? අවස්ථාවට ඉදීම කැම්පස් යන්න පුළුවන්. ඔබ තමයි මේ සාමාන්‍ය සිද්ධි. එහෙනම් මතක තියාගන්න ඒ සිද්ධියක් ගොඩ නැගෙන්නේ සත්‍යතාව වගුවක ප්‍රතිදානයක් සත්‍ය වෙන්නේ දෙන ලද ප්‍රකාශනයේ කියවිලා දින වාක්‍යවල ස්වභාවය අනුව. ඒක පැහැදිලි නේ ඔයගොල්ලොන්ට? ඒක සම්මත වෙන්න පුළුවන් අසම්මත වෙන්න පුළුවන්. සම්මත වෙන්න පුළුවන් අසම්මත වෙන්න කියලා කියන්නේ සම්මත අපි දන්න සිද්ධිය වෙන්න පුළුවන්. අපි කියන්නේ වොෂින් මැෂින් එකේ වතුර තියනෝ නම් විතරයි රෙදි හැදෙන්නේ කියලා අපි දන්නවා. ඒක තමයි සම්මතය. වතුර තියනෝ නම් විතරයි රෙදි හැදෙන්නේ. නමුත් අපේ ප්‍රකාශනයේ කියනවා මේ වොෂින් මැෂින් එකේ රෙදි හැදෙන්නේ වතුර නැත්තම්. ඒක තමයි ලොජික් එක කියන්නේ. තර්කයක් නේද කියන්නේ. තර්ක කරන්න අවස්ථාවක්. තර්කය. එහෙනම් ඔන්න මතක තියාගන්න. ඔයාලා විභාග පේපර් එකේ දෙන ලද ප්‍රශ්න තියලා ප්‍රකාශන යනු තමයි කතන්දරය ඔයගොල්ලෝ ගොඩනගා ගන්න ඕනේ. එකපාරක් දුන්නා. දැන් ඔයා අතෝද ශාන්තියෝගී ආත්මෝන් ජය කරන්න. හරිද? ඒකදී අදලා දිනන රූපයක් ටැංකියක් දිනවා බටයක් දාලා දිනවා සෙන්සර් එකක් මෙතන දිනවා ටැප් එකක් මෙතන ඉඳලා මේකෙන් වතුර එනවා කියලා ඔහම ඇඳලා දිනවා එතකොට ඒගොල්ලෝ කියන ටැංකියේ A කියන සෙන්සර් එක B කියලා කියනවා ළමෙක් මෙතෙන්ට කවුරු හරි මිනිස්සෙක් මෙතෙන්ට එන එක C කියලා කියනවා
අවස්ථා තුන. ඒකම කියනවා මේ ජල කරාමයේ ක්‍රියාත්මක වීම සම්බන්ධව තමයි අපේ ලොජික් එක අහන්නේ. කොන්දේසි දිලා දිනවා අපිට වතුර බැංකුවේ වතුර තියෙන්න ඕනලු. වතුර තියෙනවා නම් A1යි. වතුර තියෙනවා නම් A1යි. මේ සෙන්සර් එක අක්‍රිය වෙලා තියෙනවා නම් වතුර එන්නේ නැහැලු. අක්‍රිය වෙලා කියලා කියන්නේ B බිංදුවේ සක්‍රිය වෙලා කියලා කියන්නේ 1යි. මෙතන මිනිස්සෙක් ඉන්න අවස්ථාව C මිනිස්සෙක් ඉන්නවා කියන්නේ 1යි. මිනිස්සෙක් නැහැ කියන්නේ බිංදුව. එහෙනම් මේ කරාවේ වතුර එන්න පුළුවන් කම තියෙන්නේ A1 වුණොත් B 1 වුණොත් C 1 වුණොත් මේ තුනම සම්පූර්ණව විතරයි කියලා කිව්වොත් මෙතන අනිවාර්යෙන් මේ තුනම එකට සම්පූර්ණ වෙන්න ඕන. හැබැයි අඩුම කාලෙක වොත් මේ කාරණා දෙකෙන් එකක් අසම්පූර්ණ වුණොත් වෙන්න කෙනෙකුත් තව අවස්ථා ගණනක් වැඩි වෙන්න පුළුවන්. පැහැදිලිනේ? ඔක තමයි දැන් මම පය ගානක් දිස්සෙන්නේ. තේරුම් ගන්න යන්න හදන්න. right. තව පස්සු දිනවල අහන්න පුතේ පස්සු දින ව්‍යාකරණේ කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. එතකොට තමයි මේකට දාම සාර්ථක වෙන්නේ. right. දැන් මුලින් කරන්න අවදි ගාවත වෙලක් දැන් ගියේ. දැන් අපි කතා කරන්නේ ආවේ බූලියානු ප්‍රකාශන වර්ග දෙකයි SOP සහ POS. SOP කියන්නේ ගුරුතුමාගේ එකතු ප්‍රකාශන ඇන්ඩ්‍රෝයිඩ් සමූහයක් ඕවාදාර වලින් එකතු කරලා තිනවා. ඒකට අපි කියුවා SOP එකක් කියලා කිව්වා. SOP වල නීතියක් තියෙනවා. විචාරණම් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය වෙන ඕවාදාර එකක් තිබුණොත් අපි ඒක SOP කියලා කියන්නේ නැහැ. මාතෘකා වල අන්තිමට සත්‍යතාවකෝගෙන් SOP ප්‍රකාශන ලබා ගන්න ආකාරය. පැහැදිලි. එතකොට සත්‍යතාවකෝගෙන් SOP ප්‍රකාශනයක් ලබා ගන්න ආකාරය වහම සත්‍යතාව වගුවක දෙනවද ප්‍රකාශනයක් අනුව සත්‍යතාව වගුවක් ගොඩට ගෙවුවාම ඒක එක වෙන තැන් වලට විතරයි අපිට SOP ලියන්න පුළුවන් කියලා දැන් අපි ඉගෙන ගත්තා. දෙනවද ප්‍රකාශනයක් අනුව සත්‍ය වෙන අවස්ථාවන් වල විතරයි අපිට ලියන්න පුළුවන්කම තියෙන්නේ SOP ප්‍රකාශන ලියන්න පුළුවන්කම තියෙන්නේ. එතනදී මුලින්ම අපි කරනවා කියලා කිව්වේ අදාළ පද දෙක ලියාගෙන OR gate එකක් දාලා මේක ඔක්කොම එකතු කරනවා කියලා කිව්වා. අදාළ පදේ ලියා ගන්නකොට විචලනයේ හැසිරීම බිඳුව නම් බාර් විදියට විචලනයේ හැසිරීම එක නම් අපි ගන්න එක විලෝමයේ විදියට තමයි ගන්නවා කියලා කියන්නේ. පැහැදිලිනේ. ඒකත් තේරුණානේ. ඒ අනුව තමයි අපි අර සම්පූර්ණ ප්‍රකාශනයක් මෙතනින් ලියාගන්නේ. ඒක හොඳටම තේරුණාද නැද්ද? හරි. එහෙනම් ලියා ගන්න පුතේ තව උදාහරණයක් උදාහරණ දෙක කියලා. මෙන්න මේක ලියා ගන්න පතන්දරේ. සං උදාහරණ දෙක මේ සංවේදකයක් හා ස්විචයක් මගින් ස්වයංක්‍රීය ක්‍රියාත්මක වන බල්බයක් පවතී. සංවේදකයේ ඒ ලෙසත් ස්විචයේ බී ලෙසත් සලකන්න සංවේදකයේ A ලෙසත් ස්විචයේ B ලෙසත් සලකන්න. අයි කියනලු සංවේදකයක් හා ස්විචයක් මගින් ස්වයංක්‍රීය ක්‍රියාත්මක වන බල්බයක් පවතී. සංවේදකයේ A ලෙසත් ස්විචය B ලෙස සලකන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් ලියා ගන්න ඕනේ. A කියලා කියන්නේ සංවේදකය. සංවේදකයේ කැලි දෙකකට බෙදෙනවා ක්‍රියාත්මකයි. ක්‍රියාත්මකයි කියලා කියන්නේ එකයි අක්‍රීයයි. අක්‍රීයයි කියලා කියන්නේ බිඳුව.
B කියලා කියන්නේ ස්විචය. ස්විචය ක්‍රියාත්මකයි කියලා කියන්නේ එකයි අක්‍රීයයි කියලා කියන්නේ බිංදු. එකක් මෙහෙම ලියන්න. කොහොමද ලියාගන්න? A සංවේදකය ක්‍රියාත්මකයි කියලා කියන්නේ එකයි අක්‍රීයයි කියලා කියන්නේ බිංදුව. B ස්විචය ක්‍රියාත්මකයි කියලා කියන්නේ එකයි අක්‍රීයයි කියලා කියන්නේ බිංදුව. යටින් ලියන්න. පහත කොන්දේසි මත පමණක්. පහත කොන්දේසි මත පමණක්. බල්බය ක්‍රියාත්මක වේ. ඔන්න පළවෙනි කොන්දේසිය. බල්බය ක්‍රියාත්මක වීමට නම් ඒ සංවේදකය ක්‍රියාත්මකව පැවතිය යුතුම අතර ඒ සංවේදකය ක්‍රියාත්මකව පැවතිය යුතුම අතර B ස්විචය සක්‍රීය හෝ අක්‍රීය තත්ත්වයෙන් පැවතිය හැකිය. සක්‍රීය හෝ අක්‍රීය තත්ත්වයෙන්. එහෙනම් බල්බ එක දැල්වෙනවා නම් මොකද මේ කියන්නේ? ඒ අනිවාර්ය සංවේදකයේ සක්‍රීයවම තියෙන්න ඕනේ. B කියන එක සක්‍රිය වෙලා තිබ්බත් අක්‍රිය වෙලා තිබ්බත් බල්බ එක පත් වෙනවා. ඔන්න එනවා මගේ ප්‍රශ්නයද? කොන්දේසි එකයි දැම්මේ පවුසක්. හරිද? ඔන්න මගේ ප්‍රශ්නය. බල්බය දැල්වීම x නම් බල්බය දැල්වීම x නම් බල්බය දැල්වීම පිළිබඳව සත්‍යතා වගුවක් ගොඩනගා SOP ප්‍රකාශනයක් ලියන්න. මම ගොඩක් ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ පන්තියේ يعني මේ සියලු ටික ඔක්කොම ගණනලා ඉවරලා හේතුව තමයි දිග ගැටලුනේ මේවා ලියන්න ගියොත් දවස් ගාණක් යනවා ඒක අපරාධයි. මම ටියුට් විදියට තමයි කරන්න යන්නේ ගැටලු ඔයගොල්ලෝ දුන්නා ඒ ඔයගොල්ලන්ට ලියන්න. එතකොට අපි ගැටලු ගොඩාක් සාකච්ඡා කරනවා. හරි ඔන්න ඔළුව වෙනවත් කරලා කියන්නේ දැන් මොන මේ ගාණක් දන්නු. ඔළුව වෙනවත් කරන්න ඕනේ නම් මොනවා ඕන දෙයක් අහන්න පුළුවන් මගෙන් ඈ. ඒක ඔයාලා හිතලා හදන්න. හරි ඕන දෙයක් මගෙන් අහන්න. අන්කටිය මැසේජ් එකක් විදිහට හරි දාන්න නැත්නම් මයික් ඔන් කරලා හරි අහන්න මේ අහගන්න ඕන දේ අහන්න ඕන මේ ගන්න තේරෙන්නේ වයර් ෂෝට් කරන කල්පනා කරන්න එපා මම හරි
අර මං ඉස්සලා කරා වගේ නිකන් එළියෙන් ලියා ගන්න මේ බල්බ් එක පත්තු වෙන්න පුළුවන් අවස්ථා ටික නම් A කීය වුණොත්ද පත්තු වෙන්නේ B කීය වුණොත්ද පත්තු වෙන්නේ කියන එක එළියෙන් ලියා ගන්න. ලියාගෙන අවස්ථා ගන්න හොයාගත්තර කඩදාල මාස් කරන්න පුළුවන්. එතකොට SOP පරිපථයකට දැම්මොත් එම් ප්‍රතිදාන ඔක්කොම සත්‍ය වෙනවා. SOP වලින් පරිපථයක් එන්නේ SOP වලින් පරිපථයක් නේද? ඔව්. ඉතින් බල්බ් එක පත්තු වෙන්නේ නැති වෙලාවට පරිපථ ගන්න ඕනේ. බල්බ් එක පත්තු කරගන්න ඕනේ. පරිපථය ඇතුළ පරිපථයේ සත්‍ය අලුව වලුවත් ඒක ඔය සත්‍ය අලුවම තමයි එන්නේ. මම එක තියලා ඔක්කොම කියල දෙන්න ඒක. නම් වලින් මන්න නේද ගොඩගියා නේද හොරදගාන හිටබු මේක මේ සතුගාමු කරන ගන්න කිව්වනේ හතව වුණා කියන්නේ x කියලා දාන්නුනේ කියන එක උඩ මාත්කාල x කියලා දාන්නයි කාරව දාන්නේ හැමෝම ප්‍රතිදානේ පෙන්නන්න ඕන මේ ජෙට එහෙත් ලියනවා කොයිසහද प्रकाशन प्रकाशन पद्धति බිඳුවවන තැන් වලට ලියන්න පුළුවන්ද? SOP ප්‍රකාශනයක් විතරයි අපි ලියන්නේ. බිඳුව තුනක් වලට ලියන්නේ නැත. එහෙනම් ඒක කපල දාන්න වෙනවා. සත්‍යතාවගේ ප්‍රධාන සත්‍යවල තැන් කියලා කියන්නේ මේ තැන් දෙක විතරයි ගන්නෙ. එතකොට එනවා කොහොමද කියන්නේ වුණා? සම්මෝදේ. ඒකට මම දැක්ක නාවුන් බදවු. පොද තේරෙන්නේ නැහැ. ආ. ඔන්නේ. බලපෑම පත්තු වෙන්න කාරණා කීයක් බලපෑවද? දෙකක්. එනිසා අවස්ථා හතරයි. කාරණා දෙකේ නම් දෙක තමයි එකක් A අනිත් එක B. අවස්ථා හතර නිසා බිංදු දෙකයි, එකේ දෙකයි, බිංදුවයි එකයි, බිංදුවයි එකයි. කතාව කියන විදිහට නම් අනිවාර්යෙන් බල්බ් එක පත්තු වෙන්න නම් A එක වෙන්න ඕන. හැබැයි B බිංදුව වුණත් B එක වුණත් බල්බ් එක පත්තු වෙනවා. හැබැයි මේක අවස්ථා දෙකේදී මේක එක වෙන්න. ඒ කියන්නේ එකයි බිංදුවේදී බල්බ් එක පත්තු වෙනවා, එකයි එකේදී බල්බ් එක පත්තු වෙනවා. එතකොට එහෙනම් මේක ප්‍රතිදානයේ x කියලා ගත්තොතින් මෙතනදි බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. මෙතනදි බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. එකයි බිංදුවේ බල්බ් එක පත්තු වෙනවා. එහෙනම් ඔන්න 1යි. එකයි එකේදී බල්බ් එක පත්තු වෙනවා. එහෙනම් ඔන්න 1යි. දැන් මේක අපි SOP ප්‍රකාශන ලියන්න ඉස්සලම් පදයක් ලියන්න ඕනේ. පදයක් හදන්න ඕනේ. පදයක් හදනවා කියන්නේ ඒ වල විචාරණය මේ සත්‍ය වෙච්ච අවස්ථාව විතරයි ලියන්න පුළුවන්. අනිත් ඒවා ලියන්න බෑනේ SOP ලියනකොට. එතකොට මෙන්න මෙතන තියෙන එක නම් එතකොට මේකදී ඇවිල්ලා ඒ මොකද්ද වෙලා තියෙන්නේ එකයි ඒ වල හැසිරීම එකයි ඒ වල හැසිරීම එකයි කියලා කියන්නේ එහෙනම් ඒ තමයි b වල හැසිරීම බිඳුවයි එහෙනම් b බා හැදෙද මේකදී a වල හැසිරීම එකයි ඒ නිසා a b වල හැසිරීම එක නිසා b දැන් මේ අවස්ථාවේදී බල්බ් එක පත් වෙනවා මේ අවස්ථාවේදී බල්බ් එක පත් වෙනවා ඒ කියන්නේ A B bar ho ho කියන්න plus O ho කියන්න O එනිසා A B bar වලදී බල්බ් එක පත් වෙනවා A B වලදී බල්බ් එක පත් වෙනවා එහෙනම් x සමානයි A B bar O A B bar මෙන්න අපි ලිව්වා SOP ප්‍රකාශන එතකොට SOP ප්‍රකාශනයට OR දාලා අපි එකතු කරේ ඇයි මේක අවස්ථාවේදී ho මේ අවස්ථාවේදී බල්බ් එක දැල්වෙන නිසා පැහැදිලිනේ එනිසා තමයි අපි මේ ho ho වෙනුවට අපි දාන්නේ OR එකනේ ඕවා එක දාලා මේක එකතු කරගන්න. පැහැදිලි වුණාද? හොඳින්ම හරියටම හරිද? උදාහරණ දෙක. තුන ලියුවත් අවුරුදු භාගයක් දුන්නා ලියන්න වෙනවා. මේ නිසා. හරි.
මම්මේ දැන් උනේ තව අමතර කාර්යයක් මම්මේ කරන්න යන්නේ වැඩි වැඩක් කරන්න යනවා දැන් ඔයාලා ආව ප්‍රකාශනේ මේකනේ අපි තව පස්සේ තමයි හරිනම් මේක කරන්න ඕන මම්මේ නිකන් මේ වෙලාවේ නිකන් අර ඉතර දැනෙන වේදනාව හරියන්න මන්ට කියලා දෙන්නම් මේකේ දැන් ප්‍රකාශනේ මේකනේ දැන් උනේ සිද්ධියක් අපිට දුන්නද දැන් අපිට අවිල්ල කිව්වයි කෙනෙක් මෙන්න මේ විදිහට මට පරිපතයක් හදලා ඕන කියලා පරිපතේ හදලා ඕන කිව්වයි පස්සේ මිනිහා කියන බයිල මම කියන බයිල වාර තේරෙන්නේ නැහැ වගේ තමයි ඕගොල්ලෝ කරා මේ වගේ එකක් හදාගන්න දැන් ඔන්න හරි මේකේ බල්බ් එක මෙයා කියන විදිහට නම් බල්බ් එක දෙපාරයි පත් වෙන්න ඕන හතන්දරේ හදාගත්තා දැන් මේකට හරියන සර්කිට් එක හදාගන්න ඉතින් මේකට හරියන සර්කිට් එක හදන්න ඕන ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශන දෙක සත්‍ය වෙනකොට මේ මෙන්න මේ හතන්දරේ සත්‍ය වෙනකොට බල්බ් එක පත් වෙන විදිහට හදන්න ඕන එහෙනම් මේකට පරිපතයක් හදන්න ඕන හරි පරිපතයක් හදන්න වල ඉලෙක්ට්‍රොනික උපාංග මොනවද ඕන වෙන්නේ and gate එකක් ඕන වෙනවා ඉලෙක්ට්‍රොනික උපාංග කඩෙන් ගත්තොත් ගිහිල්ලා ට්‍රාන්සිස්ටර් වලින් නම් මේක හදන්නේ ඔයා ගිහින් ගන්න ඕන and gate එකට අදාළ ට්‍රාන්සිස්ටර් එකක් ගන්න ඕන අයි and gate එකක් විතරක් නෙවෙයි මෙතනත් එකක් තියෙනවා මෙතනත් එකක් තියෙනවා එහෙනම් කඩේ බඩු ලිස්ට් එකට දාන්න ඕන and දෙකක් ඕන OR කීයක් ඕනද OR එකක් ඕන මෙන්න බඩු ලිස්ට් එක OR එකයි not not එකක් ඕන not එකක් ඔය කැල්ටි එක තිබ්බනම් ඇතිරි මොන දැන් ඔය කැල්ටි එක ඔගොල්ලෝ ගෙනාව හරිද එතකොට ඔයාලට කඩෙන් හම්බුණා මේ ඔන්න එක ඇන්ඩ් එකක් තව ඇන්ඩ් එකක් හම්බුණාද වගේ ඇන්ඩ් එකක් ගෙනාගෙන ඔයා ඇන්ඩ් එකක් ගෙනාව නම් මෙන්න තව ඇන්ඩ් එකක් හරිද ඊට පස්සේ ඔයා තව නෝට් එකක් මේ ඊට පස්සේ OR එකක් ගෙනාව ඔන්න මම ඒ OR එක මම මෙතනින් අඳුරුණා මේ පොඩ ඉස්සරහට වෙන්න අඳුරුණා මම මේ OR එක ඔන්න OR එකක් ගෙනාව හරිද ඊට පස්සේ නෝට් එකේ මුත් තියනවානේ නොට් එකේ මුත් තියෙනවා මම ඒ නොට් එක මම නිකන් මේ හරියෙන් දා ගන්න මොනියා නොට් එකක් කියලා පොඩි කැලලක් නේ ඒක පොළ ගියයි කියලා මම මේ හරියෙන් දා ගත්තා ඒක කොහොමද කියන්නේ හරිද දැන් මේ ටික මේ මේ බඩු ලිස්ට් එකට අදාළ හම්බෙච්ච කැලල ටික තමයි මේ තියෙන්නේ දැන් මම මේකෙන් පරිපතේ පාස් කරන්න යනවා පැහැදිලි පරිපතේ පාස් කරනකොට කොහොමද පාස් වෙන්න ඕන මෙතන තියෙනවා and gate එකක් නේ ඒ මේක ඒ හරිය පැහැදිලිද හැබැයි මේ b පාස් වෙන්න ඕන b මේන ඒක හරි දැන් හැබැයි b එක පෑස් වෙන්න ඕන නොට් එකක් හරහා ගිහිල්ලා ඕමනේ ඒ b බාර් නේන්න ඕනේ මේ b බාර් දින නිසා එහෙනම් මෙතෙන්ට එන්නේ මොකද a dot b බාර් දැන් ඔන්න ඒක ඇල පාස් වගෙන ඉවරයි පැහැදිලිද ඔන්න අනිත් කැල් දෙක දිනවා a b ඒ කියන්නේ කැල් දෙක දින්පර ආදාන දෙක මේ එකම කරන්ට් එකනේ එකම කරන්ට් එක නිසා ආයි a b කියලා අපි ගන්න ඕනද ඕන්නේ අර මෙතනින් කෙලින් මේක අරගත්ත වයරයක් කොහම අරගත්ත මෙතන ජොයින් කරා මෙතනින් පන්නලා ගත්තා ඕන්නේ ඒ කියන්නේ මෙතෙන් යන්නේ දැන් ඒ තමයි හැබැයි නිකම් b යන්නේ මෙතනින් ගත්තොත් b බාර් වෙන්නේ ඇයි නොට් එකට පස්සේනේ b බාර් වෙන්නේ එන්න මෙතනින් ගන්න දැන් b බාර් වෙලා නැහැ ඒක මෙතෙන්ට කෙලින්ම සම්බන්ධ කරා දැන් ඔන්න මෙතනින් යනවා එතකොට ඔන්න එන ab තියෙනවා මෙතන පැහැදිලිද මේ කැල් දෙක පාස් කරගත්ත විදිහද ඊට පස්සේ මේක දෙකම එකතු කරලා තියෙනවා මේ කැලයි දෙකම එකතු කරලා තියෙන මොන ගේට් එකද ඔයාලා ගෙනාවු මෙන්න මේ OR ගේට් එක එකතු කරලා එහෙනම් මේක එකතු කරා මෙතෙන්ට මේක එකතු කරා මෙතෙන් දැන් මොකක්ද උනේ එහෙම ගන්න මෙතන ප්‍රති දාන්නේ A B බාර් දාන A B පැහැදිලිද දැන් ඇත්තටම A B කියලා දනරින කියලා කරන්ට් එකක් දුන්නොත් මෙතන හරි කියලා තිබ්බේ බලුන් එකක් නම් මේ බලුන් එක පත් වෙන්නේ අවස්ථාව මොකක්ද අවස්ථා දෙක මෙතනින් එහෙනම් අනිවාර්යයෙන්ම එක කියලා කරන්ට් එකක් යන්න ඕනේ මෙතනින් යන්න ඕනේ අනිවාර්යයෙන්ම බිංදුව කියලා කරන්ට් එකක් යන්න ඕනේ මෙතනින් යන්න ඕනේ එක කියලා කරන්ට් එකක් මෙතනින් යන්න ඕනේ බිංදුව ඒ කියන්නේ A එක වෙලා B බිංදුව කියලා කරන්ට් එක. ඒ කියන්නේ මෙතෙන්ට විදුලිය තිබිලා මෙතෙන්ට විදුලිය නැති වුණොත් නැති කරගන්නේ මේ නොට් එකක් ගන්න අපි. ඇයි දැන් AB කියලා එකට දෙකම කරන්ට් එක තියෙනවා. AB දෙකේම කරන්ට් එක දිනවා. හැබැයි B එක නැති කරන්න ඕනේ. B එක නැති කරොත් තමයි බල්බ් එකපත් වෙන්නේ. නැති කරන්න මොකද කරේ? තීන කරන්ට් එක නැති කරන්න නොට් ගේට් එකක් දාගත්තා. අත්නම් නැත මේක. එතකොට මෙන්න මේ B මෙතනින් ගිහින් නැති වුණා. ඒ නිසා මෙතනින් එක යනවා, මෙතනින් බිංදුව යනවා. ඒ නිසා මේ බල්බ් එක පත් වෙනවා. හැබැයි අවස්ථාවක් තියෙනවා. මේකත් එක වෙලා, මේකත් එක වුණොත්, ඒ කියන්නේ කෙලින්ම මේකත් එක වෙලා, මේකත් එක වුණොත් ඒත් බල්බ් එක පත් වෙනවා. ඒ එක වෙලා B එකක් ගියොත්, A එක ඇතුළ කරන්ට් එකක් ගියා, B එක ඇතුළ කරන්ට් එකක් ගියොත් ඒත් මේ බල්බ් එක පත් වෙනවා. ඔය පත් වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. අපි අර උඩින් ලියාගත්ත අවස්ථා දෙක. බිංදුවයි බිංදුව වුණොත් දෙකේම කරන්ට් එක නැත්තම් බල්බ් එක පත් වෙන්නේ නැහැ. ඒ වගේම මේ A එකේ කරන්ට් එක නැතුව B එකේ කරන්ට් එක තිබ්බොත් ඒ බල්බ් එක පත් වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඔන්න තර්කයකට කඩෙන් බඩු ගාලා පරිපතේකුත් හදුවා. මේ පොඩි පරිපතයක් නිකන් එක බල්බ් එකක් පත් වෙන
ඊට තව කාලයක් යනකොට තව දේවල් කරනවා. බැරිම කාලෙකුත් වෙනවා දේවල් වලට. ඒ කියන්නේ මම එකපාරකට එකපාරටම ගෙනල්ලා පෙන්නන ලොකු උරියම් මිල වැඩි උපකරණ ටිකක් ඔය Google Home එක. ඒ වගේ මොනවා හරි පොඩි උපකරණ ටිකක් ගෙනල්ලා ඉවල. එතකොට ඒව දෙදෙනින් ඉල්ලපු ගමන් ඕන දෙදෙනින් යවනවා. අවුලකුත් නැහැ. එතකොට ඉතාල ලියන්න ඔන්න මෙන්න තියෙන්නේ අපි මේ පාඩම් ටික කරන් IoT කියලා පාඩමක් තියෙනවා. Internet of Things. ඒක. ඒ කියන්නේ අන්තර්ජාල ජාලය හරහා අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් උපාංග. ඒවා ටිකක් බිලෙන් අධිකයි. ඔය අතු ගානේ හැමෝම ගෙදර රොබෝ අතු ගානේ මෙහෙම තියෙනවා දැන්. ඕන තරම් ඒවල් වල තියෙනවා මේ දැන් ඒකල කියන්නේ මේ Google සමාගමෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ රොබෝ අතු ගානේ අන්තය. එයා අපි charge කරලා තිබ්බට පස්සේ plug එක රොම් ගහලා තිබ්බහම program කරලා දින උදේ 8ට අතු ගන්න ඕනේ. මේ අපි plug එකේ කන්ට කියලා එනවා. उपकरण එයා යන්නේ දැන් දෙක චාර්ජ් කරලා ඇස්තේ තියලා ඉඳලා ගන්න. එතකොට ආයෙත් උදේ අපිට ඕන නම් පුළුවන් දවස් දෙපාරක් තුන්පාරක් අතු ගන්න විදිහට ප්‍රෝග්‍රෑම් අපිට ඕන නම් පුළුවන් යාගේ සංවේදක තියෙනවා. බිමට වතුර ටිකක් වැටුණා නම් ඒ වතුර වැටෙන ශබ්දය මොන ගමන් යාට එහෙම නැත්නම් වතුරක් කියලා දැනගත්ත ගමන් එයා එතෙන් තාව එක ක්ලින් කරනවා. ඒ වගේ ප්‍රෝග්‍රෑම් කරලා තියා ගන්න පුළුවන්. ඒ වගේ සියලු තමයි මම කිව්වේ තම මේ තව පාඩමක් කරනවා මේ සිස්ටම් කියලා පාඩමක් කරනවා. මේ සිස්ටම් පාඩමේදී අපි කතා කරනවා මේ දැන් 2021 යන පාඩමේදී ස්මාර්ට් ශීතකරණය. ෆ්‍රිජ් එකේ පිටර ගන්න අඩු වෙනකොට ආදිසර මැසේජ් එක යනවා. ඒක බලන්න වැඩි දුර යන්න එපා. ඔන්න සිංගර් එකට කියලා බලන්න ඕක මෙතන මේ විතර සිංගර් එකට තියෙන ස්මාර්ට් ෆ්‍රිජ් එක. කාල් ඒ රැක්කේ තියෙන විතර ගන්න අඩු වෙනකොට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන නම්බර් එකට කෝල් එක යනවා. කාල් මිසකේම නම්බර් එක නෙමෙයි. ඔයා වුණනම් මේ ගමේ හැලේ කලේ නම්බර් දෙවල දීපොත් ඒකට හරි මැසේජ් එක යනවා. 100ක් ගියොත් හරි. බැරි වුණත් කරන්න දෙයක් නෑ ඉතින්. මේ මොකක්ද කරලා වරුදු කියව. එහෙම තමයි ස්මාර්ට් කියලා කියන්නේ. තාම අපි ස්මාර්ට් උපකරණයක් කියලා කියන පුතේ මේ ක්‍රොම් එකක්. ඒ කියන්නේ වාරක මතකයක් සහ පොස්තරයක් තියෙන ඕනම උපකරණයක් අපි කියන්නේ ස්මාර්ට් එකක් කියන්නේ. සුහුරු උපකරණයක් කියන්නේ. පොස්තරෙයි කුයි ක්‍රොම් එකෙකුයි තියෙන ඕනම උපකරණයක් අපි කියන්නේ ස්මාර්ට් උපකරණයක් කියලා. එතකොට ඉතින් ඒ වගේ නේ අධ්‍යයනය කරනකොට ඉතින් ඕගොල්ලෝ පරිපූර්ණ දැනුමක් එනවා. ඉතින් මේ කැම්පස් එකට යන්න කලින් මේ විශේෂයේ ලොකු දැනුමක් ඕගොල්ලෝ දෙනවා. ඉතින් මේ දැනුමත් අරගෙන ඕගොල්ලෝ කවදා හරි හොඳ රිසර්ච් එකක් කරොත් හොඳ පර්යේෂණයක් කරොත් විශ්වවිද්‍යාල අවසන් වසරේදී අන්න ඒක තමයි ඔයාලගේ ජීවිතේ හොඳම පැත්තට යන්න පුළුවන් තැන. ඒ නිසා ඒක ටාගට් කරන්නේ. ඉතින් ඒ නිසා ඒක කරන්න බැරි කමක් නැහැ බුදේ. දැන් ගිය අවුරුද්දේ 2019 අවුරුද්දේ විභාග ලිව්වා 10 දිනේ. 10 දිනෙන් 7 දිනේ කැම්පස් යනවා ITU. අතරම මට මේ අපියේ මාර සම්පෝෂ සිද්ධි දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි 3D ගේ නිවුස් එකක් යනවා. මේ රීඩර් ගේ නිවුස් එකක් යනවා. 100 දිනේ කප්තාන් ගොඩක් අවුරුදු 4කට හිරේ දැම්මා. හරිද? 100 දිනේ කප්තාන් විවිධ වැඩි කරපු තරුණයෝ 100 දිනේ කප්තාන් ගොඩ අරගෙන ඒගොල්ලොන්ව වන්දනාගාර ගත කරගෙන අවුරුදු 4කට. ඒ වෙනකොට මම එදා දවස වෙනකොට මේ අඟහරුවත් වෙනකොට මම 100 දිනුගේ විශ්වවිද්‍යාල ඇප්ලිකේෂන් ෆිල් කරලා ඉවරයි. මෙතනින්ද ළමයි 100 කර කැම්පස් යන්න ෆිල් කරලා දුන්නා. ඒ කියන්නේ මගේ නම් හිටියේ ITU වල ඉඳලා ළමයි 7 දෙනයිනේ මට ඉඳලා 10 දෙනයි පන්තියේ 10 දෙනෙන් හතක්. ඒතර ඔය විශ්ව බයෝ කට්ටිය, මෙඩිසින් යන කට්ටිය, ඉංජිනේරින් යන කට්ටිය. ඊට අමතරව වෙනත් විෂය ධාරාවන් කරන කට්ටියත් වෙනවා. කලා විෂය ධාරාවන් කරන කට්ටිය ළමයි නුත්තුනයි අපි පාඩම් කර කර වේදේ මේකයි පාඩම් කරන්න ඕනේ මේකයි. ඒ ටික කියලා හරිය දිසාන යාමෙන් තාවේ ඇප්ලිකේෂන් එක දාගෙන කලා වෙන්න පුළුවන් වෙන විෂය ධාරාවක් වෙන්න පුළුවන්. जीवित මංචාරි දෙක කියලා කියන්නේ මේ අවුරුද්ද දෙක. පොඩි ගාණක් ඔයාලා ආයෝජනය කරොත් ඔයාලගේ මේ 60ම සාර්ථක කරගන්න පුළුවන්. මේ ඔයාලගේ 60ම නෙවෙයිම 60 කතන්දරේ පැත්තකින් දාලා ඕගොල්ලෝගේ අවුරුදු 27 වෙනකන් නම් මම ඕගොල්ලෝ එක්ක අනිවාර්යෙන්ම ඉන්නවා. 27 වෙනකන්. ඒ කියන්නේ 27 කියන්නේ ඔයගොල්ලෝ දැන් විශ්වවිද්‍යාලේ ගිහිල්ලා يعني මේ කාල සීමාවේ විශ්වවිද්‍යාලේ ගිහිල්ලා 27 කියන්නේ පශ්චාත් උපාධිය කම්ප්ලීට් කරගන්න කාලය. විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ නෝට් ටික දෙනවා, දෙවෙනි අවුරුද්දේ නෝට් ටික දෙනවා, තුන්වෙනි අවුරුද්දේ නෝට් ටික දෙනවා. රිසර්ච් එක කරන්න ඕන ඊට පස්සේ මොකක්ද කරන්න ඕන හොඳම රිසර්ච් එක කියලා තෝරගන්න.
මොකද්ද කරන්න ඕන හොඳම රිසර්ච් එක හොඳම පර්යේෂණය මොකද්ද කියලා එකක් තෝරලා දෙන්න. ඔය දැන් මැත්ස් කරන කට්ටියට මේ විදිහට, ඉන්ජිනේරි කරන කට්ටියට මේ විදිහට, ඒක ඒ ඔයාලට අවශ්‍ය විදිහට ආර්ට් කරන කට්ටියට එන්න කරන්න ඕන රිසර්ච් එකක් තෝරලා දෙන්න. ඒ රිසර්ච් එක සබ්මිට් කළා මොනම විශ්වවිද්‍යාලවල සබ්මිට් කරන්න කොයි කොන්ෆරන්ස් එකකටද ඔයා සබ්මිට් කරන්න ඕන කියලා ලෝකේ වටිනාකම වැඩිම කොන්ෆරන්ස් එකක් ඔයාලට හොයලා දෙන්න. මෙන්න මේක try කරන්න. ඔයින් ගෝගල ඉක්මනට හරියටත් මාත් එක්ක ලවුදු 27 වෙනකොට ඔයගොල්ලෝගේ එතකොට ඔයගොල්ලෝ PhD එකක් සම්පූර්ණ කරලා තියෙනවා. PhD එකක් සම්පූර්ණයි කියලා කියන්නේ ඔයාගේ ජීවිතේට ડોක්ටරේට් එකක් එකතු වෙලා තියෙනවා. ඔයාගේ නමට ඉස්සරහට කොක්ක්ක් එනවා DR කියලා. ડોක්ටරේට්. හැබැයි මේ පිම්ම එක දිගට කරගෙන යන්න ඕන. එහෙම ගියොත් තමයි පුතේ 27 වෙනකොට ඔයාට මහාචාර්ය උපාධියක් කරගන්න පුළුවන්කම PhD එකක් කරගන්න පුළුවන්කම එන්නේ. එහෙම නැතුව අපි ඔහොම ගිහලා හදිස්සි වෙලා 22න් 23න් බැන්දා. දැන් මොකෝ ඉන්නේ? MSc එක තාම අතේ. ඔන්න අවුරුදු ගාණක් ගිහිල්ලා ළමයා දෙක වසරකට වගේ එනකොට යන්තම් MSc එක කම්ප්ලීට් කරගන්නවා. MSc එක කම්ප්ලීට් කරගන්නකොට MSc එකේ කරුණු අමතකයි. ඒ නිසා දැන් ඕනේ MPL එකකුත් කරගන්න. MPL කියන්නේ කරපු MSc එකට වැලිඩ් එකක් දෙන්න තව ඒකට සපෝට් එකක් කරගන්න. ඒකට කියන MPL කියලා. ඕනේ MPL එකකුත් කරගන්න. MPL එකක් කරගෙන එනකොට දෙවනි ළමයාත් ඉපදිලා ඒ ළමයාත් දැන් මොන්ටිසෝරි යනවා. දැන් මොන්ටිසෝරි යන නිසා අනිවාර්යෙන් PhD එක මේ දවස්වල කරන්න බෑ. ඊට පස්සේ අවුරුදු දැන් අරය පහයි ඔන්න දැන් PhD එක කරන්න පටන් ගන්නකොට ළමයා ඕලෙව. දැන් දැන් මොකද කරන්න ඕලෙව වලට පහන්සි වෙනවා. PhD එක කරන්න වෙන්නේ නැහැ. ඕම ගිහිල්ලා 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 අවුරුදු 45 50 60ක් වෙනකොට PhD එක කම්ප්ලීට් කරගන්න. 60ක් වෙලා PhD එක කම්ප්ලීට් කරගෙන අරක දාලා PhD සහතිකය අරගෙන ඇපොයින්ට්මන්ට් එක හම්බ වෙනකොටම සම්පූර්ණ කරලා දෙන්න. හાર્ට් ඇටැක් එනවා බොක් ගාලා යනවා. ඒකවත් නැහැ. එහෙම තේරුමක් හැබැයි ඔබ 27 වෙනකොට කම්ප්ලීට් කරගත්තොත් PhD කම්ප්ලීට් කරගත්තොත් ඔයගොල්ලන්ට දෙයියනේ කියලා මේ වැඩේ කොෂයි කැම්පස් යන්න මොන රිසල්ට් එක වුණත් කොෂයිගේ කැම්පස් යන්න කොෂයිගේ ගියා වැඩේ කරගන්න පුළුවන් අපි සාර්ථකව 27 වෙනකොට කරන්න පුළුවන් මට නම් මට 30 වුණේ සල්ලි වලදී පො කැදර කම නිසා 30 වුණා මට එනවා තා පොඩ්ඩක් මේ හොඳ chance එකක් හම්බුණානේ මට PhD කම්ප්ලීට් කරලා මෙහෙට එනවට වඩා හොඳ chance එකක් හම්බුණා ටිකක් වැඩිපුර වැඩිපුර සල්ලි ටිකක් හොයාගන්න chance එකක් දුන්නා වැඩිපුර රටවල් ගානකට යන්න පුළුවන් පුදුම සැපක් දෙන්න පුළුවන් කමකුත් තියෙනවා ඉතින් ඒ නිසා මම කල්පනා කරා තව දෙකක් අතට යනවා කියලා ඉතින් දෙක අදිනකොට ඉතින් පොඩක් අම්මල තාත්තලා ගැන බලන්නත් ඕනේ ඒගොල්ලොත් වයසයි ඉතින් උඩින්ම ඒත් ඇද්ද දෙකක් කොහොම හරි ඇදගෙන 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 ඒ දෙක අතර 30 දී මම කම්ප්ලීට් කරන් දෙයියයි කියලා මම හිතා මට කොහොමද දුවේ කියලා මට ඒට යන්න පුළුවන් මෙහෙට යන්න පුළුවන් කොහොම තීරණයක් කරගන්න පුළුවන් නමුත් මම කියන්නේ 30 වෙනකන් ඉන්න එපා 30 පරක්කු වෙන්න 27 වෙනකොට වැඩේ කරගන්න 30 පරක්කු වෙඩි කියලා කියන්නේ जीवित ඒ පැත්තෙන් නේද තව වෙන ෆීල්ඩ් එකක් වෙනවා වෙන රිසර්ච් එකක් වෙන මොකක් හරි ප්‍රොජෙක්ට් එකක ඔයගොල්ලෝ ජොයින් වෙලා ඉඳලා ඉන්න පුළුවන්. හැබැයි මහාචාර්යවරයෙක් විදිහට වෙන කයි හරි වැඩ කරලා ඉන්න පුළුවන්. එතකොට එක්ස්පීරියන්ස් එක වෙනවා. දැන් හරිද? පොඩි chance එකක් තියෙනවා වැඩිපුර chance එකක් තියෙනවා. දැන් අපි PhD කම්ප්ලීට් කරපු ගමන් මෙහෙට අවිල්ලා නේද? ඊට වඩා තැනකට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඔක 27න් කම්ප්ලීට් කරාම මෙහෙට ආවොදි ඊට වඩා තැනකට ඔයගොල්ලන්ට යන්න පුළුවන් කවුද? ඕක තමයි යනවන පාත් එක. වෙන මොනවත් නැහැ නේද? චනිදා වාසනාව වැදෙන්න ඕනේ. හරිද? නිදාන් කරන්න ඕනෙත් නැහැ බැංකු මංකොල ගන්න ඕනෙත් නැහැ ඔය මොනවත් කරන්න ඕනේ නැහැ මම මංගල දන්නවනේ මම මේ වෙන කාගෙවත් දිනන නෙමෙයි කියන්නේ මම මංගලනි කියන්නේ මේ පට දැන් ඔයාලට පුස් සයිකලක් හරි මේ කාලේ දෙනවා මට පුස් සයිකලක්වත් තිබ්බේ නැහැ මම මොරටුවේ ටියුෂන් කරන කාලේ කියන්නේ මොරටුවේ කැම්පස් එකේ සිලෙක්ට් වෙලා ඉන්න කාලේ ෆස්ට් ඉයර් එකේ හොස්ටල් තිබ්බා ෆස්ට් ඉයර් එකේ හොස්ටල් තිබ්බ නිසා ඒක හොස්ටල් වලට විදමක් ගිය බැලුවා පොඩි පොඩි ක්ලාස් දෙක තුනක් සෙට් කරගත්තා මැත්ස් විද්‍යාව පොඩි පන්ති වලට 6 7 වසරවල වලට මේ කාලේ වනේ පුළුවන් ලොකු විෂයක් ගන්නත් බෑ ඒ කාලේ එතකොට 7 8 විෂය වලට පොඩ ළමයි ටික යනවා එහෙන් බැලුවා 100 කොමාර රුපියල් මට 175ක් විතර සෙට් කරන මාසෙ 175ක් විතර ඔය ඩේ ෆී සහ හිමෙන් කරා 175 කොමාර මට මාසෙ අන්තිම වෙනකොට රුපියල් 2000ක් විතර දැන් ඔය ඩේ කවර් වෙනවා දැන් එතකොට මට කැම්පස් එකේ ශිෂ්‍යාධාරක් හම්බුනා මේ 2000ක් තියෙනවා ලොකු ගාණක් තියෙනවා මම ප්ලෑන් කරා මොකද ගත්ත මුලින්ම චයිනීස් බයික් එකක් ඩයිඩෝ කියලා ඩයිඩෝ වයිස් කියලා මම චයිනීස් බයික් එකක් තාවතර වයිස් කියලා මලකට කාලේ ඉඳලා අරගෙන මම ඒක මොල්ට වෙයිලා ගෙදර යන දියාගත්ත ඒ බයික් එක මේ කැම්පස් එක කාලේ කරේ මේ වැඩේ යාර ටියුෂන් ක්ලාස් එක නිසා ඊට පස්සේ සෙකන්ඩ් ඉයර් එකේදී හොස්ටල් දෙන්නේ නැහැ ඊට පස්සේ මොකද්ද පොඩිමක් හොයාගන්න දැන් අනිත් දැන් ඔක්කොම පන්සල් හොයාගත්ත ආරම්භණම් හොයාගත්ත දැන් මම මාත් පන්සල් අපි දෙක කාලේ මම හොයාගෙන හොයාගෙන ගියාන් පස්සේ හැබැයි මට තේරුණා පන්සලට වඩා හොඳ ටෙක්නික් එකක් තියෙනවා පොඩි යම් 4-5 දෙනෙක් ඉන්න ගෙදරක් ගිහලා බෝඩ් උඩ
පොඩියම උට මන් ටීචින් කරෝදි ඉගෙනුවෝදි මට කැම එකක් හම්බුණා බෝඩි පීස් එක පොඩ්ඩක් අඩු කරලා ගන්න ඒක. ඇයි පොඩියම උට ගන්නවද මන් කැම්පස් එකේ අයියා කැම්පස් එකේ අයියා බෝඩියම උට ගන්නවා. එතකොට ඇන්ටි කරලේසි ඇන්ටි ටියුෂන් ක්ලාස් එක යවන්න ඕනේ. මට දින පය දෙකක් විතර කොට මහන්සි වෙන විතරයි වෙන්නේ. ඉතින් මන් කවුරු කැම්පස් වල හතරයි කාට හතරා මාඩි දරා ගන්න පස්සේ උන්ට විදිමතයි හත හතා මාරවල කොහමද උන්ට විදිමතයි. ඒ වෙනකන් හොඳ වැල් ටිකක් දෙනවා. දින මගේ වැල් ටිකක් මන් කරගන්නවා. කරගෙන ඉන්න ගමන් ගණන් පන්ති විද්‍යා පන්ති ඉංග්‍රීසි පන්ති පොඩ කරගෙන යනවා. තමත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔය කාලේ ඉංග්‍රීසි පන්තිත් කරනවා. එහෙම ඉගෙනගෙන ඉන්නේ ඊට පස්සේ දැන් මොකද ඇන්ටි මොකද කරන්නේ දැන් පුතාරත් මහන්සියට කියලා තේ එක හම්බෙනවා. ඒක මට දැන් පොලිං වල කාටද තේ හම්බෙන්නේ කියන්නේ තේ එක හම්බෙනවා. ඊට පස්සේ රෑ කෑම එක හම්බෙනවා. ඊට පස්සේ මං කරවලු දැන් මට උදේට කන්න ඕන වගේ ප්ලෑන් එකක් තිබ්බොත් මං කරන්නේ පොඩි උදේලා පහමාඩි විතර අවදි කරගන්නවා. අවදි කරගෙන පාඩමක් කියනවා. ඇන්ටි ඉතින් පහමාඩි විතර නැගින්න ඉන්නවා. ඇන්ටි තැන් ඉන්නවා පොඩි උදේ නැගින්නකොට ඇන්ටි කරන්නේ උදේට කෑම එකක් හදනවා. कंप्यूटर ඒ ඊට පස්සේ මට තමයි අදහස ආවේ දැන් උන්ගේ සපෝට් එක අරගත්තා මට එතකොට ලොකු කම්පියුටර් හදන්න නම් හાર્ඩ්වෙයාර් එක ලොකු අවබෝධයක් තිබුණේ නැහැ මම උන්ගේ අදහස අරගෙන ඉන්න මම කොහොමද උන්ට රයිට් අපි මෙන්න මේ වගේ වැඩක් පටන් ගමු නම තමයි PC ඩිබග්ගර් අපි දාගත්ත නම තමයි PC ඩිබග්ගර් මේ නම දාලා රයිට් කන වල පෝස්ට් එකක් කෙලෙව්වා හැන්දෑවේ හතරෙන් පස්සේ ඔබේ නිවසට ගිහින් පරිගණකයේ අලුත් වැඩියා කරලා දෙනවා මෙන්න මේ අංකය කතා කරන්නේ අංක දෙක තුනක් දාලා පෝස්ට් එකක් කෙලෙව්වා වෙන්න අපිට කෝල් එනවා රෑ 12 වෙනකන් වැඩ. ඇයි ඔක්කොම ඉන්නේ ලොකු ලොකු තාප්පක හපු ගෙවල් වල මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සුන්ට කම්පියුටර් එකක් හොයලා ගිහලා දිලා හදා ගන්න වෙලාවක්, ෆොටෝකෝපි මැෂින් එක හදා ගන්න වෙලාවක්, ඒවා මේවා නැහැ. ඊට පස්සේ ඉතින් ඔන්න දැන් අපිට අර කම්පියුටර් එක ඇරලා ප්‍රින්ටර් එක ඇරලා අර කෙල් මාර ගානක් හෙව්වා ඒ කාලේ අපි. තවසක අනිවාර්ය වැඩ දෙකක් හරි තුනක් හරි තියෙනවා. එහෙම ගියාට පස්සේ අපිට කියන පුතා මේ වොෂින් මැෂින් එකක් ඇරලා ඒක බැරි මොකක් හරි කරා. ඒකත් හදන්න. ප්‍රින්ටර් එක ඇරලා කියනවා ඒකත් හදන්න. ඩිප් ස්විච් එක ඇරලා කියනවා ඒකත් හදන්න. ඒ වගේ කෙනෙක් මාර අවස්ථාවන් දිහා හොයාගත්තා මේ කැම්පස් ජීවිතේ සත පහක්වත් වියදම් කරේ නැහැ හම්බෙන ශිෂ්‍යාදාරේ ඒ දවස් 2500 හැමෝම ලොකු ගන්න ඒ මොඩි මට 600 අයෙන් කරනකොට 50යි අයෙන් දවස් කවදාවත් කියලා නැහැ මම ඒ ළමයි දුගන්නවනේ ඒ නිසා අයෙන් දවස් මොනවත් මම ඒ වගේ නෑ ඒ එහෙම ඕගොල්ලොන්ට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා මොකද මම දන්නේ මට මාරත් ඒ කාලේ බණ්ඩාර වල යාළු විතරයි කියන්නේ මත් බණ්ඩාර වලට යාළු ටිකක් ඉන්නවා එතකොට දැන් ඕගොල්ලෝ ගෝලිමකට එනකොට एक इधर का टी बड़ा मुनाम यहाँ इन्हें बंदारों ने नहीं इलावा उन माल्ला करंगिया नंग मासे में करना हम भी नहीं बोलते बॉडी में टेक इधर इंदा में इंदा यारा कमान देंगे वाला मात्र कैंपस से निकला पुल तो कैंपस से निकला इंदा पुलवान निकाम में सुबह करते में मित्र में जिला में पुद्वेल सांग की इंदा जिला पूरी बिजी करे लोड का करेंगे प्रेशर होगी तो जिंदु में ना मासे में बोलना खाना पूरा ये वगैरह प्लान कराने पूरा रास्ते निकला वो सामने क्यों करेगा ना पूरा नहीं एक साल हम क्या निकलते हो बोलो मैं अवरुद्ध देखा පොඩ්ඩක් අපි දෙමු පොඩි මේක. මේක දෙකක් උත් නැහැ දැන් චුටි කාලයක් නෙදෙන්නේ. මේ දෙක පොඩ්ඩක් අපි මහන්සිලා වැඩ කරලා ඊට පස්සේ අපි ට්‍රයි කරමු මේ ඔය කියන ටාගට් එක ගියා. මෙහෙම ගියොත් ඕගොල්ලන්ට වෙන මොනවත් බලාපොරොත්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන මුතෙන් දුක් වෙනින්න ඕනේ නැහැ. මේ වැඩේ හරියටම කරගන්න පුළුවන්. රයිට්. පාඩම දෙමු අපි ආයි. දැන් ඕගොල්ලන්ට උදාහරණයක් විදිහට මම කියලා දුන්නේ අර සත්‍යතාවග්ගේ ප්‍රකාශනයක් ගන්න විදිහ. මෙන්න බලන්න ඒ ප්‍රකාශන දැන් ඒ විදිහට අපිට ප්‍රකාශන ගත්තයින් පස්සේ මෙන්න මේ ගුණිතයන්ගේ එකතු ප්‍රකාශන. ඒ කියන්නේ n ගේට් ටු මැදට දාලා or ගේට් වලින් එකතු ප්‍රකාශන ಜಾති දෙකක් ලියන්න පුළුවන්. ඔය බලන්න. ඔන්න එකක් ලියනවා මෙහෙම. ඔන්න මං එකක් ලියුවා. ඔන්න මම තව එකක් ලියනවා. SOP
SOP प्रकाशन है
එදිනදා භාවිතයේදී ආකාර දෙකකින් දැකිය හැකියි එක සිංහල නියම ඉස්සෙල්ලා සම්මත ගුණිතයන්ගේ එකතු ප්‍රකාශන සම්මත ගුණිතයන්ගේ එකතු ප්‍රකාශන සම්මත ගුණිතයන්ගේ එකතු ප්‍රකාශන ඉංග්‍රීසිලු තියාගන්න පුතේ ස්ටෑන්ඩඩ් sum of product sum of product standard sum of product වරාංග කියලා ලියාගන්න s s o p මේක තමයි අපි වැඩිපුර පාවිච්චි කරන්නේ s s o p ගල්සිය බලන්න ගවන් එහෙම මෙහෙම කියන්න එපා කියලා ටික ඔක්කොම ලියන්න s s o p ඉස්සර පෙරහර බලන්න නම් අපිට දුරන් කාණ දෙන්න යන්නේ පෙරහර ඉස්සරහින් ගන්නවද ඒක බොළු පොඩි නුවර පෙරහර බලන්න යනකොට දොරම් මළු වරන් ඉස්සරහා ගිහලා මේ නුවර පෙරහර බලන්න බෑ නේද දොරම් කතා පෙරහර බලනකොට ලබු පිළි කියලා ටක් කරක් දැන් මන් දොඩම් ගෝවන් කට කෙලින නුවර නේද කෙල ගිරින කට්ටිය ඒ ඔය කියලා දොරම් දැක්කොත් කොහොම වෙයිද කියන්නේ ඔය කියලා දැක්කොත් මේ නිසා දැන් නලාවු පිළි කට්ටියද දොර කෙල කට්ට වුණා මොකද නලාවෙන් කියලා යනවා ඒක තමයි අපි හෙන්නේ එස්එස්ඔපී එහෙම තමයි අඳුර කරගම කියන්නේ එස්එස්ඔපී නම කුක්කා විශ්රාම කඩේ නිකන් ආයි shower එකෙන් නෑ වගේ තමයි මම එස්එස්ඔපී කියනකොට ඒක දැන් දැන් කියදී කියන්නේ මොකද අමුල මතක් කරා නේද ඒ නිසා හරි දෙක ගුණිතයන්ගේ එකතු ප්‍රකාශන ඉවරද දැන් අපි කතා කරන්නේ දෙවෙනි ගුණිතයන්ගේ එකතු ප්‍රකාශන එකන කියන්නේ නිකම්ම එස්ඔපී मतलब अरे දැන් අපි කියවනේ SOP ප්‍රකාශන වලට විචලන දෙකක් ආවරණය වෙන විදිහට O bar කියන්න බෑ තුනක් ආවරණය වෙන විදිහට O bar කියන්න බෑනේ SOP වලත් එහෙමම තමයි යා ඒ නීතිය එහෙමම බලපානවා මේක හරිද එතකොට ස්ටෑන්ඩඩ් සම් ඔෆ් ප්‍රොඩක්ට් එතකොට ඔන්න මම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා සියලුම විචලනයන්ගෙන් සමන්විත ගුණිතයන්ගේ එකතු ප්‍රකාශණයකට තමයි අපි කියන්නේ SSOP එකක් කියලා කියන්නේ සියලුම විචලනයන්ගෙන් සමන්විත ගුණිතයන්ගේ එකතු ප්‍රකාශණයකට අපි කියනවා SSOP එකක් කියලා මම මේ හිතලා ලිව්වේ මේක. එතකොට මේ සියලුම විචලන ABC කියලා විචලන තුනක් තියෙනවා නම් අපි දන්නවා මේකේ මේ මේකෙත් තුනම තියෙනවා මේකෙත් තුනම තියෙනවා මේකෙත් තුනම තියෙනවා නේ. එහෙනම් සියලුම විචලනයන්ගෙන් සමන්විත ගුණිතයන්ගේ එකතු ප්‍රකාශනයක් තමයි SSOP එකක් කියලා කියන්නේ. හැදෙන්නේ. හරි එහෙනම් ලියමු යමේ සම්මත ගුණිතයන්ගේ සම්මත සම්මත ගුණිතයන්ගේ එකතු ප්‍රකාශනයක් වීමට නම්
ප්‍රකාශනයේ සෑම පදයක් තුළම ප්‍රකාශනයේ සෑම පදයක් තුළම සියලුම විචල්‍යයන්ගෙන් සමන්විය යුතුය සමන්විත විය යුතුය එනම් සියලුම විචල්‍යයන්ගෙන් සමන්විත ගුණිතයන්ගේ එකතු ප්‍රකාශනයක් සම්මත ගුණිතයන්ගේ එකතු ප්‍රකාශනයක් ලෙස හැඳින්වේ. උදාහරණයක් කියමු මේ විදිහට උදාහරණයක් ආදාන තුනකින් සමන්විත ABC නම් ආදාන තුනකින් ABC නම් ආදාන තුනකින් සමන්විත පරිපථයක පහත බූලියාන ප්‍රකාශනය සලකන්න. ලියන්න A B C ධන A B bar C ධන A B bar C bar. आधार एबीसी सैम पद सैम पद විචල්‍යයන් ලෙස අන්තර්ගත වී ඇති නිසා මේ SOP ප්‍රකාශනයේදී SOP නෙමෙයි SSOP සෑම විචල්‍යයන්ගෙන්ම අන්තර්ගත යුතු ඇති නිසා මෙය SSOP ප්‍රකාශනයේදී සම්මත ගුණිතයන්ගේ එකතු ප්‍රකාශනයේ දැන් එහෙනම් ඉතාව පැහැදිලි යම් කිසි ආදාන විදියට තුනක් තියෙනවා නම් ඒ ආදාන තුනේ තියෙන විචල්‍යයන් ටික සෑම පදයකම අන්තර්ගත වෙලා තියෙනවා නම් ඒකට අපි කියන්නේ SSOP එහෙම නැත්නම් සම්මත ගුණිතයන්ගේ එකතු ප්‍රකාශන කියලා. එතකොට normal එකේ මේ විදිහට AND ద్వාර වලින් OR ద్వාර එකතු කරගෙන ඉන්නවා නම් AND ద్వාර සමූහයක් OR ద్వාර වලින් එකතු කරගෙන ඉන්නවා ඒක කොහොමත් SOP තමයි කියන්නේ OR එකක් නැත්තම්. නමුත් අර සෑම පදයකම සෑම විචල්‍යයක්ම අන්තර්ගත වෙලා තියෙනවා නම් අන්න ඒවට අපි කියනවා SSOP කියලා. දැන් තමයි වැඩි. මොකද්ද? SOP ප්‍රකාශනයක් SSOP බවට පරිවර්තනය කරන්න තමයි කියන්නේ. right. එහෙනම් මාතෘකාව ලියන්න පුතේ. ඉස්සර සුද්ධ සිංහලෙන් මෙහෙම ලියමු මාතෘකාව.
ගුණිතයන්ගේ එකතු ප්‍රකාශනයක් ගුණිතයන්ගේ එකතු ප්‍රකාශනයක් මම කියවනද ටිකයි කියලා දෙන්නේ නේද මේක විතරමයි කියලා දෙන්නේ ගුණිත ගුණිතයන් මොන එකවත් දෙන්නේ ගුණිතයන්ගේ එකතු ප්‍රකාශනයක් සම්මත ගුණිතයන්ගේ එකතු ප්‍රකාශනයක් ලෙස පරිවර්තනය කිරීම ඉංග්‍රීසි යන්නේ නියම් පුතේ SOP SOP ප්‍රකාශනය SSOP බවට පරිවර්තනය SOP to SSOP SOP ප්‍රකාශනයක් SSOP කරන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම තියෙන ප්‍රකාශනයක් මෙහෙම තියෙන ප්‍රකාශනයක් දැන් මේකේ මේක තියෙන්නේ දෙකයි මේක තුනම තියෙනවා. එහෙම තියෙන ප්‍රකාශනයක් මෙන්න මේ වගේ තුනම අන්තර්ගත කරලා හදාගෙන යන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා කියන එක තමයි මම මේ කියන්නේ. මේ තියෙන්නේ SOP. උඩ මෙහෙම ලිව්වයන් පස්සේ තියෙන්නේ SSOP කියලා තමයි කියන්නේ. එතකොට එහෙනම් මේක විචාලයක් අඩුයි කියලා පේනවනේ අඩු නිසා මේක SOP තමයි හැබැයි SSOP නෙවෙයි ඒක පැහැදිලිනේ දැන් අපි යන්නේ මෙහෙම තියෙන එක මෙන්න මේ වගේ විචාලයන් තුනමෙන් සමන්විත කරන විදිහට අන්තර්ගත කරා මේ සඳහා අපි පාවිච්චි කරනවා පුතේ න්‍යායක් ඒ න්‍යායයට කියනවා ප්‍රතිලෝම න්‍යාය කියලා න්‍යායක් ඒක න්‍යායක් කියන්නේ සම්මතයි ඒක හැමදාම හැමමම තමයි ඒ කියන්නේ ඕනම තැනකදී අපි බිංදුව ධන 1 කියලා ගත්තොත් උත්තරේ එකමයි එක ධන බිඳුව කියලා ගත්තාත් උත්තරේ එකම තමයි. පැහැදිලිද? මේක මම බූලියාන ප්‍රකාශන විදියට ලිව්වද නෑ. ඒ ආදේශ කරලා ලිව්වොත් ඒ ධන ඒ බාර් කියලා ලිව්වොත් මේ තියෙන එක නම් මේ තියෙන බිඳුව නම් ඒ එකයි. මම මෙතන ලිව්වොත් ඒ බාර් ධන ඒ කියලා ඒත් එන්නේ එකයි. පැහැදිලිද? ඒ කියන්නේ මේකට අපි කියනවා පුතේ යම් කිසි විචාරයක් එහි ප්‍රතිලෝමය සමග OR ద్వාරයකට දැම්මහම ප්‍රතිදානයේ සම වේලාව එකයි. පැහැදිලි? යම් කිසි විචාරයක් OR ద్వාරයකට එම විචාරයේ ප්‍රතිලෝමය. දැම්මම පස්සේ හැම වෙලාවෙම පිළිතුර එකයි. තව එකක් තියෙනවා මේ වගේ එකක්. A. A bar. මේක හැම වෙලාවෙම උත්තරේ කියලා. බිඳුව. එහෙනම් විචාරයක් එම විචාරයේම ප්‍රතිලෝමය n ద్వාරයක් තුලින් යවුවහම හැම වෙලාවෙම ප්‍රතිදානය බිඳුව. මේක සත්‍යයක් නෙමෙයි මේක නියතයක්. ඒ නිසා අපි මේක ප්‍රතිලෝම න්‍යාය කියලා පාවිච්චි කරා. පැහැදිලි? නමුත් අපි දැන් ගන්න හදන්න පාවිච්චි කරන්නේ ප්‍රතිලෝම න්‍යායෙන් මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. ප්‍රතිලෝම න්‍යාය දෙකක් තියෙනවානේ. n gate එකකට වෙනම එකයි, or gate එකකට වෙනම එකයි දෙකක් තියෙනවා. දෙකෙන් අපි මේ SOP SSOP කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ න්‍යාය. පැහැදිලිනේ තේරුණානේ හොඳටම හරි ගියම එනනම් SOP ප්‍රකාශනයක් SSOP ලෙස පරිවර්තනය සඳහා OR ద్వారයට සම්බන්ධ OR ద్వారයට සම්බන්ධ ප්‍රතිලෝම න්‍යාය
භාවිතා කරයි. हमारे पास मगे नाम ස්ටෑන්ඩඩ් වේගනේ අනකොට ආගෙන ආගෙන අපි දැන් දැන් සමනේ පොකුට් එකක් දාගෙන නමර එනකොට උතර නොයෙල් පත්ම වගේ ඒ වගේ නිකන් අර රද බොලද නිකන් සුමුදු සිව් බැලි සුමුදු සම්පත් වගේ නම් පාවිච්චි කරන්න බෑ ඒක ස්ටෑන්ඩඩ් එකට හරිනෑ ඒ නිසා දැන් මම සාමාන්‍ය මම ආචාර උපාධිය කරනකොට මම ඒක වෙනස් කරගත්තා එන් කෝල්ලගේ එන් කියන්නේ නොයෙල් කෝල්ලගේ කියන්නේ මගේ වාසගම ප්‍රධාන දේ තමයි මගේ අභිප්‍රාය උනේ මගේ වාසගම ජාත්‍යන්තර රැගෙන යන්නේ ඒකනේ මට අවශ්‍යතාවය දුන්නේ දැන් ලෝකේ ඕන කෙනෙක් මාව දන්නේ මේ ෆීල්ඩ් එකේ ඕන කෙනෙක් මාව දන්නේ කෝරලගේ කියලා තමයි දන්නේ. ඒ නිසා මම පාවිච්චි කරන්නේ එන් කෝරලගේ උත්පන්න සාපේක්ෂයේ තියෙන මගේ සුද්ධලම තමයි කේකේ නොයල් පත්ම කියන එක. ඒ කියන්නේ සිඳුලම් පිටියේ කෝරලගේ නොයල් පත්ම කියන එක. ඒක තමයි උඩ හදා ගන්න ඕනකොට. නමුත් ප්‍රතික්‍රියාවේ සාමාන්‍යයෙන් මගේ ෆීල්ඩ් එකේ මම පාවිච්චි කරනම තමයි එන් කෝරලගේ නොයල් පත්ම නම් පෙනී හිටින්නේ එන් කෝරලගේ නම් පෙනී හිටින්නේ එක පුද්ගලයා මම වෙන්නේ යා මම කෝරාලලාගේ නෙමෙයි. කෝ ලගේ කිතුලම් පිටියේ කෝරලගේ කියලා කියන්නේ කිතුලම් පිටියේ කියන්නේ ගාල්. එතකොට ගාල් එක නුදුරුගමක් තමයි කිතුලම් පිටියේ කියන්නේ. කිතුලම් පිටියේ හිටපු කෝරලේ තමයි මගේ තාත්තගේ තාත්තගේ තාත්තා. කෝරලේ. කෝරලේ කියලා කියන්නේ සුද්දන්ට කත්තදපු නම්බර් 1 කට්ටිය. සුද්දන්ට කත්තදපු. ඒකේ කෝරාල කමක් හම්බෙන්නේ සුද්දන්ට කත්තේ. ඒ කියන්නේ සුද්දෝවාව ගාලේ කොටුට කොටුට ආපු ගමන් අපේ මුත්තාගේ කියන මී මුත්තා තමයි ගිහිල්ලා නියමෙටම වැඩේ දීලා දින රාටික දීලා අර මයෝ කඩික දීලා දෙල් ටික කල්ලා දීලා එහෙම කළා පොල්ලෙක් කළා සම්බලා මාළුත් එක්කද අපේ මුත්තා තමයි නියමෙටම වැඩේ කරලා දීන්නේ මුත්තාට දුන්නා කියෙන්න කිතුලම් පිටිය right ඒ නිසා එදා ඉඳන් අපේ මුත්තා හැදුවා කිතුලම් පිටිය කෝරලා කියලා තමයි අපේ මුත්තාව හඳුන්වලා දීන්නේ පාර ඊට පස්සේ ආගේ වාසකමත් කිතුලම් පිටිය කෝරලා ගේවුණා ඊට පස්සේ තාත්තර වාසකම ආවා ඊට පස්සේ මට ආවා ඕන තමයි වැඩේ ඇවිල්ලා තියෙන්නේ එහෙම මං ආ අපි ඉතින් මං ෆෝන් තාම ඉන්නේ තම්පි කුඩියා සෙක්තිය කට්ටියක් තියෙන දන්නවද ඒක विक्रम सिंह विक्रम सिंह मगे මගේ මෙතන මේ ආචාර්යවරු එක්කලා කැම්පස් එකේ යනකොට මගේ යාළු 7 දෙනෙක් හිටියා 7 දෙනාගේ 4 දෙනෙක්ම කරන්නේ කිතුරු ආරම්භනේ. ඒ කියන්නේ අපේ දෝරල විදුරු බැලිත් තියෙන හමුරුත් තියෙන. ගමේ ගියොත් මට පොතල 7-8ක් හම්බුනා. ඒ දුර මගේ අනිත් සෙට් එක ඔක්කොම 5 වසරෙන් 7 වසරෙන් 8 වසරෙන් 9 වෙනි ඕල වලින් හැරුණා. උන් ඔක්කොම එළියල ගිය කියලා ඉන්න චුට්ටේ කියලා ඉන්නේ ඔක්කොම දස්කපරේ තමයි මේ කිතුරු මල්බන්දිලි තමයි කරන්නේ ඒගොල්ලෝ ඔක්කොම. එහෙම තමයි. මගේ ඒ ලෙවල් ගැසුනා නම් මෙලාට කිතුරු ගහපුර තමයි මම ගහන්නේ. මෙලාට ගහපුර තමයි මුත්‍ය බාලේ කියලා අනිම ආයි දෙකක් නෑ ඉතින් අපේ ගමේ රස්තාව නෝකෙන්නේ. ආයි දෙකක් නෑ ඉතින් අර පාටේ කොමාරි තරමේකට මේක පන්නපු නිසා මම මෙතන ඉඳන් අර ඕගොල්ලොත් එක්ක කතා කරනවා. දැන් නැත්තම් දැන් ඕන්න කෝල්ලා කරන් බලන්න මම කතා කරපින් ඔය මගේ ගමේ කාර යාළු කතාව මට පොඩ්ඩයි මම ගහෙන් බැල ගන්නයි කියන්නේ. ඒක තමයි යාළුවා. ඒක තමයි සිද්ධිය. මේ ඒවා ඇවිල්ලා මේ හදපු කතාවේ සහ සුද්ධෙන් ඇත්ත කතා.
මන් නැති වෙලා කොහොමද අපේ මේ මිස්කේ ගන්න නැත්තම් අපේ ඉදිරි හිටපු සාහිරි ළමයි කියන අන්නෝ එතකොට ඒගොල්ලෝ කියන කන්දරේ ඇත්ත කතා. ඒ කියන්නේ මම සමහරවල් කෝල් ගත්තාම මට කරාත් ඇවිල්ලා පොඩ්ඩක් ගාම තම මුත්‍ය බාර තමයි වත් ගන්න. මේක මම කතා කළා 10 වලට හරි මේක දුන්නම වුණාම කියනෝනේ කතා කරනවනේ එතකොට. මම දන්නෝ දැන් ආයෙත් මූ 12 තමයි මුත්‍ය බාර නැයි හයට මුත්‍ය එල්ලන්නේ යනවා. අරක මේ හැබැයි මම පැලි ගන්න. අයියෝ. මම පැලි ගන්න. මම පොඩි ගන්න මම පැලි ගන්න. අකුරු කව පැලි ගන්න. අයියෝ. මුත්‍යෙලලායිමෝනේ ප්‍රතිලෝම න්‍යාය කියලා කියන්නේ පුතේ යම් කිසි විචල්නයක් එම විචල්නයේ ප්‍රතිලෝමය ඕආර් ద్వාරයක් තුළ යවුවම හැම වෙලාවෙම ප්‍රතිදානය එකයි. මෙන්න මේක තමයි අපි කියන්නේ ප්‍රතිලෝම න්‍යාය කියලා. පැහැදිලිනේ සෑම වෙලාවෙම එම විචල්නයේ ප්‍රතිලෝමයත් එක්ක ඕආර් ద్వාරයක් තුළ යවුවම ප්‍රතිදානය එක වෙනවා කියලා කියනවා. මේක තමයි අපි කියන්නේ ප්‍රතිලෝම න්‍යාය කියලා. මේක තමයි අපි යොදා ගන්නෙ මෙන්න මේ SOP ප්‍රකාශනයක් SOP කියලා. අයි කියන්න ඕන. මේම ලියව උත්තේ ප්‍රතිලෝම න්‍යාය මොකද්ද කියලා තමයි මේ ලියන්න යන්නේ. ප්‍රතිලෝම න්‍යාය anu යම් කිසි විචල්නයක් එම විචල්නයේම ප්‍රතිලෝමය සමග OR ద్వారేకిన్ యౌట సామ విటమ ప్రతిదానయ సామ విటమ ప్రతిదానయ ఏకవే මේකල යා ගන්නත් ඉල පොටු කර ගන්නවා ඉතින් කවුම්බක් නැහැ පොටුවක් කර ගන්න කවද හරි ඔයගොල්ලෝ අපේ ගමේ ගියොත් මම ওই සිද්ධි ටික ෆෝම් අපේ ගන්න අපේ ගමේ යන්න හරි නේද ඔබ අපේ ගමට අල්ල පුළුවන් තමයි කන්නේ ලීගල් කියන්නේ කන්නේ ලීගල් අපි ගල ඕන කන්න කට්ටිය ගිහිල්ලා නැවතුලා ඉඳලා ඉන්න පුළුවන් කන්නේ ලීගල් කියන්නේ ලෝකේ අර මේ මොනවාද ජෛව විවිධත්වය අතින් වැඩිමත් විවිධත්වයක් තියෙන පොඩි සංරක්ෂිත කැලෑ මේ කන්නේ ලීගල් කියන්නේ අපේ ගමට අල්ල පුළුවන් ඒ තමයි කන්නේ ලීගල් මේ මැච් එකේ දෙන්නේ අපි ඔය ගිය පාර කොරෝනා වලට ඉස්සරහ අපි ගියා අපේ පන්තිවල ළමයි අරගෙන අපි ගියා ඉතින් මේ මෙසර දෙන්න ගියොත් අපි IT බයෝ කියලා ප්‍රශ්නයක් නැහැ අපි ඔක්කොම එකතු වෙලා එකට යන කන්දෙදී මේකවල ගරාක් කියලා ඒ දර කබ්බලේ කන්ද කියලා කන්දක් ඒක ළඟින් තමයි අපි යන්නේ ඒක මේ ප්‍රසිද්ධ කන්දක් ඒක ඒ කන්දර නැග්ගාම සාමාන්‍යයෙන් පෑහෙන වෙන දොලි එක දිගින්න දවසේ මාත් කලදොලා ගන්නවා තාම බැරෙන්නේ නැහැ කියලා ෂුවර් වෙයි මම බලන්න මයි ගමනේ බැරෙන්නේ නැහැ කියලා ෂුවර් එහෙම වලවල් අරම්මරා බැටලා දැන් එහෙම නැහැ මේ බැරෙන මරන් එන බේස මෙලාවක් බැරෙන්න ඕනේ යක ඒක බැරෙන්නේ නැහැ ඒකයි අර මොකද මේ ෂුවර් වල හැබැයි කැලේ තමයි ඉන්නේ කැලේ සත්තු ඉන්න කුඩල්ලෝ ඉන්නවා මේවා මේවා මේ මේ ඉන්නවා ඉතින් මේ අවල් දැන් අපි ගිය පොළොන්නරුව ඉඳන් ඉඳලා ඉස්සලා කරේ මේ කැලේ මාත්‍යත් දුරවට ගත්තා දැන් කෑ ගහගෙන ආවා ඒ කෑ ගහපු සද්දෙට මම හිතේ අදුම්ම තරමේ පිඹුරේ පොළොගෙක්ක්ක් වෙන්න ඕනේ බල්ලවට කකුලෙත් නෙවෙයි සපත්තුවේ අඩියේ කූරැල්ල කෑ ගහපු සද්දෙට මම හිතේ පිඹුරෙක් හරි පොළොගෙක් හරි එක කටට ගිලලා කියලා දැන් මේ හේතුව කාරණා තමයි මම හිතා ඒක මාස දුවන් වෙනව දැක්කම මම හිතා මම ඒක කල්පනා කරා පිඹුරු පොළොංගු එළවන් එන්නේ නැහැ උන් එළවන් නැහැ මම ඒක දිව්‍ය පොඩියක් අද්දාන්නේ නැහැ කියලා ඒ ආපු සද්දෙට
බලනකොට මේ කුඩාද මේක ලියාගත්තනේ එතකොට එහෙනම් ඕගොල්ලන්ට මේකත් පැහැදිලි වෙන ඉතාලම එහෙනම් ඔන්න අපි මේකෙදි ප්‍රතිලෝම න්‍යාය කියලා කියන්නේ මේ ප්‍රතිලෝම න්‍යායෙන් OR ද්වාරට අදාළව තමයි මේ මේකට යොදාගන්නේ එහෙනම් ඔන්න මතක තියාගන්න යම් කිසි ਵਿਚාරයක් එම ਵਿਚාරයේ ප්‍රතිලෝමයේ සමග OR ද්වාරයක් තුලින් යව් විට හැම වෙලාවෙම ප්‍රධානය එකක් ඒක එහෙනම් ඒක ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ අපි යන් දැන් ඔන්න SOP ප්‍රකාශනයක් SOP කරන පියවර ටික මම ඉස්සෙල්ලාම කරගෙන කරගෙන යන්න ඕගොල්ලන්ට තේරෙනවද කියලා බලන්නකො ඔන්න ප්‍රකාශනයක් තියෙනවා ඒ B C bar dana A නැසෙයි A B bar C bar A bar B bar C bar dana A B C bar B C bar dana A B මෙන්න මෙහෙම තමයි ප්‍රකාශනය කියන්නේ. දැන් මේක ඉතාම පැහැදිලි SOP කියනවා. SOP නක් නෙවෙයි. මේක SOP. ඇයි? මේක විචාරය තුනක් තියෙන බව පැහැදිලියි. මේක තුනක් තියෙනවා නම් ABC, මේක තුනක් තියෙනවා ABC කියලා. මෙන්න මේකේ AB විතරයි තියෙන්නේ. එහෙනම් මේක එකක් අඩුයි. පැහැදිලිනේ? මේක එකක් අඩුයි කියලා. හරි. මෙන්න මේ වගේ වෙලාවල් වලදී අපි කරන්නේ පළවෙනි පියවර විදිහට මෙන්න මේ ප්‍රකාශනයේ අඩු විචාරය අඳුනගන්න. මේ ප්‍රකාශනයේ යම් කිසි පදයක තියෙන අඩු විචාරය හොයාගන්නවා මේකේ තුනම තියෙනවා ගැටලුවක් නැහැ මේකේ තුනම තියෙනවා මේක කවුද අඩු 100 අඩු ඔන්න 100 අල්ල ගන්නවා එහෙනම් අපි C ට යොදන්න ඕන C ධන C බාර් සමානයි මෙන්න මේ එක කියන න්‍යාය පාවිච්චි කරන්න වෙනවා අපිට C C අඩු විචාරය C කියලා අපි හම්බුණානේ මෙන්න මේ C වෙනුවෙන් යොදා ගන්නවා ප්‍රතිලෝම න්‍යායක් C ධන C බාර් කියන්නේ. ඔන්න මම යොදන විදිය කියන්නේ. දැන් පළවෙනි පියවරේදී මොකද කරේ? අඩු විචල්ය හොයාගත්තා. පැහැදිලිනේ. ඒක හොයාගන්න විදිය තේරුණානේ ඔක්කොටම. ඔන්න දැන් ඊට පස්සේ දෙවෙනි පියවරේදී අපි කරන්නේ ප්‍රතිලෝම න්‍යාය දාන එක. දැන් අඩුනේ මෙයාගෙනේ. එයාට විතරයි ප්‍රතිලෝම න්‍යාය දාන්න ඕනේ. අනිත් අයට දාන්න ඕනේ නැහැ. අඩු වෙච්ච එකට විතරයි අපි දාන්න ප්‍රතිලෝම න්‍යාය. ඇයි එයාට වැරද්ද කරලා තියෙන්නේ? එයාගෙන එකක් කළා දින තියෙන්නේ. ඔන්න අපි දානවා දැන් එයාට. මේ ප්‍රකාශනයේ දාන්න ඕනේ නැහැ මේක දිනනවා. එක පැහැදිලිනේ දෙවෙනියකට දාන්න ඕනේ ඒක විචාරයන් තුනම තියෙනවා එකක් පැහැදිලිනේ ඔන්න දැන් අපි දාන්න යන්නේ මෙන්න මේ AB එක මොකද්ද මේ දානවා කියලා කරන්නේ AB කියන ප්‍රකාශනයේ ಗುಣ කරනවා C ධන C බාර් පැහැදිලිද ABC මේ විදිහට ලියාගත්තා අඩු විචාරයේ ප්‍රතිලෝම න්‍යායට දානවා කියලා අපි මේ මොකද්ද කරන්නේ අඩු පදේ ಗುಣ කරනවා C බර C බා පැහැදිලිද ඔන්න බලන්න ඊට පස්සේ වෙනදී මෙතන තියෙන A B C ඒක ඒ විදිහටම තියෙනවා මෙතන තියෙනවා A B C බා මෙන්න මෙහෙමයි ಗುಣ කරන්නේ ඔන්න හොඳට බලාගන්න මොකද හේතුව මම මේක ඔයාලට මොනවද දැක් කියලා හිතාගෙන තමයි මේ කරන්නේ හරිද ඔන්න බලන්න ಗುಣ කරන විදිය ඉස්සෙල්ලම ಗುಣ කරන්නේ මේ අකුරු දෙක මෙන්න මේ විචාරයන් දෙක මෙන්න මේකෙන් ಗುಣ කරනවා ඉස්සෙල්ලම පැහැදිලිද මේ විචාරයන් දෙක ඉස්සෙල්ලම ಗುಣ කරනවා මේකෙන් එතකොට A B C වලින් ಗುಣ කරාම A B C වෙනවා පැහැදිලි ඊට පස්සේ මේ විචාරය ಗುಣ කරනවා මෙන්න මේකෙන් පැහැදිලි ඒකෙන් ಗುಣ කරාට පස්සේ එනවා A B C බා පැහැදිලිද ඔන්න ಗುಣ කරලා ඉවරයි තේරුණාද හොඳට දැන් ಗುಣ කරාට පස්සේ ඔන්න පොඩි වැඩක් වෙනවා මොකද්ද එකම පදේ දැන් දෙක තියෙනවා මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා පැහැදිලි අවසාන පිළිතුර ලියා ගන්න නම් එකම පදයේ තැන් දෙක තියෙනකොට එකක් කපලා අයින් කරනවා එකක් කපලා අයින් කරනවා එතකොට අවසාන උත්තරේ එනවා A bar B bar C bar ධන AB C ධන A B bar C දැන් මේක මොකද්ද අර තිබ්බ SOP එකේ SSOP එක තේරුණා නෑ වගේ ඔන්න මම ආයි තේරුම් කරනවා නේද මේක SOP ප්‍රකාශනයක් බව පැහැදිලිනේ ඇයි එක විචාරයක එක පදයක් අඩුයි පද තුනේ ඔක්කොම විචාර ටික හරියට දී බලන්න මේකට අපි SSOP කියලා කියන්නේ දැන් එහෙනම් අපි යන්නේ SOP ප්‍රකාශනයේ SSOP කරා පැහැදිලි එකල පළවෙනිම අපි කරන්න ඕන පළවෙනි පියවර
අඩු විචලන හොයාගන්න ඕන. අන්න අඩු විචලන හම්බුණා C කියලා. අඩු විචලනෙට මොකක්ද දාන්න ඕන? ප්‍රතිලෝම න්‍යාය දාන්න ඕන. OR ගේට් එකට අදාළ C ධන C බාර් කියන එක දාන්න. ඒක දානවා කියලා අපි මේ මොකද්ද මේ කරන්නේ? මෙන්න මේ අඩු විචලන සමන්විත පදය අර ප්‍රතිලෝමයේ අඩු විචලනයේ ප්‍රතිලෝමයෙන් ගුණ කරන්න. ඒක ගුණ කරනකොට ABC වලින් ගුණ කරා ABC වුණා. ABC බාර් වලින් ගුණ කරාම ABC බාර් වුණා. පැහැදිලිනේ? प्रकाश देखाती ඊට පස්සේ AB වාරයක් C බාර් කියන්නේ A බාර් B A B C බාර්. පැහැදිලිද? ඒක තමයි එන්නේ. එහෙනම් ගත්තට පස්සේ බම් දෙකක් ආවනේ. එයි. සමහර වෙලාවල් වලදී ඔයගොල්ලෝ ගණිතයේදී හරි භෞතික විද්‍යාවේදී හරි මේක එකපාරට වෙල් කරලා ගන්න. A B C C බාර් කියලා මේ එකපාරට වෙල් කරලා ගන්න. එහෙම ගන්න බෑ අපිට මේ දෙපොණක විද්‍යාවේ. අපි මේක වැඩ කරන්නේ කරන්ට් එකත් එක්ක දෙකම එකට එකතු වුණොත් අනිවාර්යෙන් අඟුරු වෙලා තමයි නතර වෙන්නේ. ඒ සෑම වෙලාවම වයර් දෙක වෙන වෙනම තමයි පාවිච්චි කරන්නේ. පැහැදිලි නේද? මොකද දැන් කරන්නේ අපි? ඊළඟව මේ විදියට. තේරුණාද නේද? තව ප්‍රශ්න දිනවල මේක. නේ. දුමුද? ප්‍රශ්න නේද? කරන්නේ. එක වගේ දෙකක් තිබුණා. එක වගේ දෙකක් තිබුණා. ඉතින් අපට උත්තරය ඇවිල්ලා නේද? එතකොට එතකොට පද හතරම දිනන. දොරපද 4 නේ 5 නේ සමහරවල් 8ක් එනවා සමහර වෙලාවල් 10ක් එනවා ඇයි මේ තුනේම තුනක් අඩු වුණා එතකොට තුනේම තුනක් අඩු කියන්නේ මේකට දෙකක් ලියනවා මේකට දෙකක් ලියනවා මේකට දෙකක් ලියනවා ඇයි CC බාර් අඩු වුණේ තුනේම මේ තුනේම අඩු වෙලා කියලා හිතන්න මොකක් හරි අඩු වෙලා කියලා හිතන්න එතකොට එහෙම ලියනකොට පද ගොඩාක් එන්න පුළුවන්කම තියෙනවා එහෙම ආව හැම වෙලාවෙම බලනකොට එක වගේ පද තියෙනවා එක වගේ පද තියෙනවට එකයි කියන්නේ එහෙම නැත්තම් කියන්නේ SOP ලෙස පරිවර්තනය කිරීම පහත පියවර අනුගමනය කිරීම මගින් සිදු කළ හැක සාකලොත් මේකේ මුදියා යන්න මොන
मुलिम प्रकाश ने लिया गया लिया गया अब प्योर प्योर पाल लिया गया मिश्र लिया गया एक सौ बीस अडू विचार हनुनागति अडू विचार हनुनागति अडु विचाले ओवार द्वारे अदाल प्रतिलोम न्यायन अडु विचाल्य सहित पदेम गुण कलयुत එතකොට එහෙනම් ඔන්න දෙවෙනි පියවර අපි ලියාගමු a bar b bar c bar ගන්න a b c bar ඔන්න මේකේ දැන් ප්‍රතිලෝම න්‍යාය මොකද්ද කියන එක දන්නවනේ o r ද්වාරයට අදාල a b ගුණ කරන්න ඕන c ධන c bar වලින් තේරුණානේ මොකද්ද කියලා මම කියන්නේ බාහිර බලන්න එපා කියලා දෙනවා තේරිලා හංගිනවා කියලා නම් අමාරු වැඩේ අඳුර පිට එකේ ඉන්නොත් තේරුණා गुण करना मेकिंग उन दो मिताल देखा दाल लिया का तब कमेंट नहीं होगा ए बी सी बार ये पहली लिया तो
තුනේ කියවලා ඊට පස්සේ ලැබුණු ප්‍රකාශනයේ එක වගේ පද ඇත්නම් ඉන් එකක් ඉවත් කළ යුතුය आई पुते मैं पदे में लिया करने लिया के ने एक बार के पद किए ने का मैं हम बोटा हाइलाइट कर ला मैं हम पेन ना जाने मोगे हरे हाइलाइट कर ले एक बार ये पद के ला आई मैं प्रकाश ने लिया के ने आई मैं वाके हाइलाइट कर ला लिया के ने अवसा आने ये एक एक मैं हम कपन वाले किला तो हम बोटा पेन ना जाने हम कपन वाले किला पेन ना के ने ए बार बी बार सी किला जाम्मा ए बी सी किला जाम्मा ए बी सी बार किला दार एक इस तरह की तालियां जहाँ लिया करे मैंने इससे सोपी है මම උදාහරණ හතරක් කරනවා මේ. හරිද? හතරක් කරනකොට දැන් ඔන්න එකක් මේක උදාහරණයක්. දෙවෙනි එකක් කළා තුන්වෙනි එකත් වෙලාව තිබ්බත් කරන කොහොමත් මම එක උදාහරණයක් ඉදිරි කර ගන්නවා ඊළඟ සතියේ. ඒත් කොහොම ඊළඟට මේක ආයෙවිෂන් එකක් කළාම පටන් ගන්න පුළුවන් නිසා. හැබැයි වැඩේ තියෙන්නේ මේකයි පොතේ. මේක ටිකක් සරල සංකීර්ණ කාරණයක්. සරලයි මේ වැඩේ. සංකීර්ණ කාරණයක් මම හරියට තේරුම් ගත්තේ නැත්නම් වැඩේ අමාරුයි. දැන් අද ඔන්ලයින් ඉඳපුනේ තියාට මම හිතන්නේ වීඩියෝ එක බලලා මේක අල්ල ගන්න පුළුවන් වෙයි කියලා මට නම් හිතෙන්නේ නැහැ. මොකද ටිකක් කම්ප්ලීට් ප්‍රශ්න ගොඩක් මතුවෙන තැන්නේ මේවා. මේවයිදී පුතේ මැසේජ් එකක් දාලා හරි ඔයාලට එන ප්‍රශ්නේ සුද්ධව අපෙන් අහන්න ඕනේ. එහෙම වුණොත් මේක මගෙන් නම් ඕන වෙලාවක රෑ 12ද 1ද 2ද 3ද කියලා වෙලාවක් නැහැ. දවල් වෙලාවක් නැහැ. දාන්න මම අනිවාර්ය ඕන පණිවිඩයක් දාන්න මම ඕන වෙලාවක උත්තරය. ඕන පාස් එක කිදී නැත්තම් මම එවලම උත්තරේ අනිවාර්යයෙන්ම දානවා. උත්තරේ ඉන්න පරක්කුයි කියලා කියන්නේ එක්කෝ මම ක්ලාස් එක නැත්තම් අහලා දෙවි ගොම් ප්‍රශ්න. ඒ නිසා තමයි මේ උත්තරේ ඉන්න පරක්කුයි කියලා නැත්තම් අනිවාර්යයෙන් ශරීර ගොම් මම උත්තරේ දානවා. දැන් මට මේක දාලා උඩ ටික ලෝඩ් වෙනවා. යර ටික ලෝඩ් වෙන්නේ නැහැ කියලා. හරිද ඉතින් මම මොකක් කිව්වේ නැහැ මොනවාද යන්න දෙයක් කියලා කියන්නේ උඩ ටික ලෝඩ් වෙනවා අර ටික ලෝඩ් වෙන්නේ නැහැ කිව්වම සරලව IP කරන ඕනේ කොට තේරෙන්න බෑ මේක ලෝඩ් වෙනවා නම් සිග්නල් පොට්ටක් තියෙන්න ඕනේ එකපාරක් ලෝඩ් වෙන්නේ මේක ගිහිල්ලා ඇදේ බෙඩ්ෂීට් එකක් පුරාම පොට්ටියස්සෙ පොළු උදාගෙන මෙහෙම දාලා දුන්නා මේක කරා සිග්නල් තියෙන කණුවක් ඒ කණුවක් බාගෙන දාලා දෙන්නේ පොට්ටියස්සෙට ගියා මේක තව රෙද්ද කරගුවාම කාඩ් ගහලා තියෙන්නේ ඉතින් ආ කාමර දොරක් පහ ගන්න ඕනේ යස්සෙ දොරක් පහම කාඩ් දින්නොත් බෑ ගායි ලෝඩ් වෙයි යවන්නේ ඉතින් පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මේක පොඩ්ඩක් එළියට අවිලා පාර කවට සිග්නල් දිනන එක ලෝඩ් කරගත්තා ක්‍රියා කාමරේට උත්තර ටික කොලේ ගහගත්තා ආයි පාර ගාවට ආව උත්තර ටික දැම්ම එව්වා ඒතරම සිග්නල් අහේනියක් තියෙන එකෙක් ඉන්නවා කියලා මම හිතන්නේ ඩාර් ස්ටේටස් වල හැදියට නැත්නම් ඒවා කොහොමද මේ විනාඩි ගණන් වල වීඩියෝ ප්ලේ වෙන්නේ කොහොමද අර කාර් බයික් ලොරි අර පෙල්ලන පිස්සු දාගන්න ඒවා කොහොමද ලෝඩ් වෙන්නේ මේ නිසා එතකොට දැන් ඔය සමහරව දාන හිටපු ගානේ ගුඩ් නයිට් කියලා වාහන දෙක තුනක් දාලා රෑට ඊමේල් බලන හාඩයක් වුණා ඇයි එක බලලා නිදාගන්න ගුඩ් නයිට් ඉතින් මොකද කවුරුත් අහලා අර කම මේකයි අපිත් මේ මාර වලට ආසයි මේක දැක්කා මාරයි ටයිල් එක මේමයි කියලා දැක්කම එන්න ජීනේ ගේ වාහනේ ඒක ගන්න බැරි කොතනම ගන්නවද ඊනේ මේ මේක ඊනේ පෙරලා අන්න රෑම දැහැරනවා කියන අර කැප්පිලා රෑම දැහැරලා උත්සන්න දොරක් ගිහින් බලලා ගෙදර කාර් එක තිබුණා කියලා ෂුවර් නැහැ එහෙනම් මොන්න දැන් මේක SSOP කියලා දියාගත්තා පැහැදිලි නේ ෆයි සෝ එච් ආවෙන් ඉදිරිපත් වෙන මොකද තේරුච්චි නැති එකනේ ඒ කියන්නේ පැහැදිලිද අඩු විචාලය හඳුනාගත්තා අඩු විචාලය ප්‍රතිලෝමයෙන් වැඩි කරා ඊට පස්සේ මේ විදිහට ගත්තා එකෝගේ පත් වෙනවා හරි පැහැදිලිද හරි උදාහරණ දෙක මේක මම කියව දෙනවා example එක දෙක ප්‍රකාශනය A B තියෙනවා A B C bar තියෙනවා ධන B C තියෙනවා පළවෙනි පියවර මොකද්ද මේක වෙන්න ඕනේ අඩු විචලනය හඳුනා ගන්න ඕනේ මේකේ අඩුයි කවුද C මේකේ අඩු නැහැ මේ කවුද අඩු A අඩු දැන් මොකද වෙන්න ඕනේ දෙවෙනි පියවර මේකේ
OR ద్వారට අදාළ ප්‍රතිලෝම න්‍යායයේ අඩු විචලන සහිත පද ගුණ කරන්න ඕන. ඔන්න අඩු විචලන සහිත පද ගුණ කරනවා කියලා කියන්නේ A B ගුණ කරන්න ඕන අපි C ධන C බාර්. හැදෙන්නේ ඊට පස්සේ ඊළඟ පදේට ප්‍රශ්නයක් නැහැ. AB C බාර් ධන මේකේ අඩුයි A. එහෙනම් B C ගුණ කරන්න ඕන A ධන A බාර්. පැහැදිලිද? තේරුණාද? හරි. ඊට පස්සේ මේකේ එනවා AB C වුණා. ඊට පස්සේ AB C බාර් වුණා. ඒක හරිනේ? ඊට පස්සේ ධන AB C බාර්. ඊට පස්සේ ධන මෙතන දැන් BC A කියලා ලිව්වම කැතයිනේ. හරි නෑනේ. ඒ නිසා මේක එහෙමත් අපිට මේ මේවා පුතේ න්‍යායයක් තුන සරණ සාම්ම කියලා න්‍යායයක් තුන මේ අකුරු මෙහෙම පෙළට තියනවා ඕන බත්තක දාලා ලියන්න පුළුවන්. ඒක අපේ කැමති විදිහට ලියන්න පුළුවන්. එකට තියෙන මේ පදේ වාර කැමති නම් මේ C බාර් එක ඉස්සරහ දාලා ලියන්න පුළුවන්. අපි තර කියවෙන පිළිවෙලට අපි ලියමු BC වාරයක් A කියන්නේ A BC. අමන්නේ හරි. ඊට පස්සේ BC වාරයක් A බාර් කියලා කියන්නේ A බාර් BC. දැන් බලන්න පුතේ එක වගේ පද තියෙනවද කියලා කොහේ හරි. ගමක තියෙනවානේ. මේ ABC මේ ABC එක වගේ. එකක් කැපුවා. ඊට පස්සේ මෙතන තියෙනවා ABC බාර් මෙතන තියෙනවා AB C බාර්. කැපුවා එක. දෙක. හරිද? දැන් එන ඉතුරු යන තුන කවුද? ඉතුරු වුණා A B C බාර් ඉතුරු වුණා. දැන් මේක එක පාරක් මෙතන ගන්න එපේ. ඊට පස්සේ A B C ඉතුරු වුණා ධන A බාර් B C. පැහැදිලිද? තේරුණාද? ආයි දෙකක් මෙතන. තව දිනවා පුතේ ඊට පස්සේ පද දෙක දෙක අඩු වෙනවා. ඊට පස්සේ ඊළඟට ඒ ගානට එනවා. ඊළඟ ගන්න පුතේ මේ ගාන පිළිවෙල. පියවර ලියන්න ඕනේ නැහැනේ දැන් නේ? පිළිවෙලට මෙහෙම ලිව්වම මට තේරෙනවද? දෙක දෙක තීනේවයි එකයි කපන්නේ දෙකම කපලා අයින් කරන්න එපා දෙක දෙක තීනවල එකක් කපලා අයින් කරන්න එතකොට පැහැදිලිව ඉදිරියෙන් ටික අපි දෙක දෙක තීනව මාක් කරගත්තා එකෙන් එක එක කපුවා මේ භාගෙට ගිහිලා කපලා කපලා අන්තිම දිනන භාගෙක ඇයි මේ ඔක්කොම ඔක්කොම දිනලා ආ දෙකක් තියෙනවා මේකක් තියෙනවා මේකක් තියෙනවා දෙකම කපලා අන්තිමට එහෙම කරන්න මොකද දෙකක් තියෙන එක මාක් කරගත්තා එකක් කපුවා එතකොට තමයි ඉතුරු පත්‍රික බලා ගන්න පුළුවන් මේ භාගෙට ගියාම මාර කලබලයක් නෙවෙයි ඉන්නේ අරුගේ බලන්නත් ඕන උගේ බලන්නත් ඕන අරුගේ කියව දෙන්නත් ඕන අතර මට ඇහෙන කපේ අතර මම විභාග කිව්වා මාර කලබලයක් තිබ්බේ. ඊට අදාළ කල වෙන්න නැහැ පරිදිම. ඔනේ මම මේක මැපුවා. දැන් ඔනේ වෙන කාරකට යන්න යන්නේ. මේවා තමයි මේ සාමාන්‍ය ඔය හැමෝම අමාරුම අමාරු කියන්නේ. ඕගොල්ලෝ කරා ලේසි වගේ නේද? පස්සේ නේද? එක වගේ පද? ඒත් එකයි ගන්න. හතරක් තිබ්බත් එකයි ගන්න. මම අර නිකන් කියවට කියන එක වගේ පද දෙකක් තියෙනවා කියලා. එහෙම කිව්වට එක වගේ පද තුනක් තිබ්බත් එකයි ගන්න. හතරක් තිබ්බත් එකයි ගන්න. එක වගේ පද වලින් හැම වෙලාවෙම එකයි ගන්න. ඉතින් නිකන් හිතන්න යම් කිසි පදයක තියෙනවා A A B C කියලා හමු තියෙනවා කියලා හිතන්නකො. මේක හැම වෙලාවෙම අපි අයින් කරමු. පැහැදිලි? එතකොට මෙතනදි මේ A dot A කියලා මේ තියෙන්නේ. A dot A කියලා කියන්නේ A ම තමයි. ඒක මම පැහැදිලි කරලා දෙනවා. තව න්‍යායන් ටිකක් අපි ඉගෙන ගන්නවා. එතකොට මම ඒක පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා මේ එකක් විදිහට අරගන්න කියන්නේ. ඔයගෙන් නම් තාම ලොකු වෙන්නව. ලොකු වෙන්න ඕන කියලා ගන්නවා මාසයක්. ඔක්කොම දෙයි. අපරක් කල්කින් තමයි ඉගෙන ගන්න. ඔන්න පුතේ තුන්වෙනි උදාහරණය. A B bar C A B bar ධන A B A B C bar D A B C A B bar A B C bar D පළවෙනි පියවර මොනවද
අඩු විචලනයක් හඳුනා ගන්න ඕනේ. මේකේ අඩුයි මොකද්ද? D. මේකේ මොකද්ද අඩු? C අඩුයි D අඩුයි. මේක නම් ඔක්කොම හරි. පැහැදිලිනේ. AP වල මං හිතන්න ඕනේ හැමෝටම පුළුවන් කරයි. එහෙනම් මේක ලියලා මේ පියවර හදා ගන්න ඉස්සෙල්ලම. පියවරෙන් පියවරෙන් ඔන්නේ දැන් අපි ප්‍රතිලෝමයෙන් ගුණ කරගෙන යන්න. A B bar C ගුණ කරන්න ඕන D ධන D bar. ඒක පැහැදිලිනේ. ඒක හරි. ඊට පස්සේ A B bar ගුණ කරන්න ඕන C ධන C bar වලට ගුණ කළා. ආයෙ මොකෙන්ද ගුණ කරන්න ඕන? D ධන D bar එකම ගුණ කරා. ඒක පැහැදිලිනේ. ඔන්න ඊට පස්සේ ධන A B C bar D bar මේ පද ලියා ගන්න දැන් කරන්න ඕන වැඩේ මේ ලියලා තින් තාම වැඩේ කරේ නැහැ වැඩි කරන විදිය මම සරලව කියව දෙන්නම් ඔබට නැත්තම් දැන් අපි දෙන්න ඇවිල්ලා හපාගෙන ඉන්න මේක කොහොමද කියලා මම උදේ දෙන්න බයින්ද බා කලබල වෙන්නවා ඔන්න සරලව වැඩි කරන්න පුළුවන් මේ ගන්න ගොඩක් කියන්න පුළුවන් මේ වැඩි කරන්න මේක වැඩි කරනවා අපි A B bar C D. ඊට පස්සේ A B bar C D bar. ඒක හරිනේ වැඩි කරගත්තානේ. ඔන්න ඊළඟ පදේ වැඩි කරන විදිය හොඳට බලා ගන්න ඕනේ. හරිද? මුලින්ම මෙන්න මේ දෙක වැඩි කරනවා අපි. A B bar C. හරිද? හැබැයි මේ පදෙන් වැඩි කරන්නේ මේක අපි ලියලා තියන් ගන්නවා. D ධන D bar කියලා ලියලා තියන් ගන්නවා. පැහැදිලිද? මේ පදයෙන් මේක වැඩි කරලා තව මේකෙන් වැඩි කරන්න ඕනේ කියලා ලියලා තියනවා. පැහැදිලිනේ? ඊට පස්සේ දෙවනි පාර වැඩි කරනවා අපි A B bar වැඩි කරන වැඩි කර ගන්න ඕන C bar එක. ඇයි මේක මේකෙන් වැඩි කරා. හැබැයි මේක ලියලා තියා ගන්න ඕනේ. මේ පදෙ D ධන D bar වලින් වැඩි කරන්න. එහෙනම් ඊට පස්සේ A B C bar D. මේ කරු වැඩේ තේරුණාද? මේක වැඩි කරලා අරකින් වැඩි කරන්න ඕනේ කියලා ලියලා තියනවා. දැන් වැඩි කරගෙන යන ආයිලව මාර. මේ පියවර ආ මේ පියවර ලියා ගන්න උච්චාර. අයිස් ටයිම් ලා හිටියක් වැඩි කරන්න එපා. C D කියලා එකපාරට වැඩි කරන්න එපා. විභාගෙදී මේ ගන්න පැටලුනොත් පැටල් දුන්නාම තමයි ආයි මොන කියන ලකුණු 7.5 පොතරේ නේද උඹට ඒ නිසා අනිවාර්යෙන් මේ පියවරෙන්ම යන්න අපිට සමහර වෙලාවල් වලදී පුතේ අපිට කියක් දැනෙනවා මේක එනිම වැඩි කරාම මේ පදේනේ මේක එන්නේ කියලා එහෙමද එපා එහෙම කරන්න එපා මේ විදිහම මේ සාමාන්‍ය සරල විදිහම වැඩි කරගෙන යන්න මේක වල ගණන් හදනකොට තේරෙයි එහෙම කරන්න එපා කියන විදිහයි දෙවනි පාරක් වැඩි කරන් යන්නකොත් මේක A B bar C D ධන A B bar C D bar ධන මේ පදේ වැඩි කරනවා මේකෙන් A B bar C D ධන A B bar C D bar මේක වැඩි කරා මේක. දැන් ආය පාරක් වැඩි කරන් තියෙනවා A B bar C bar D ධන මේක වැඩි කර මේ පදේ මේකෙන් වැඩි කරා ඊට පස්සේ A B bar C bar C bar D bar මේ පදේ වැඩි කරා මේකෙන් ඔන්න A B C bar D දැන් ඔයා බලන්න කොට වගේ බලන්න මම කලින් හොයන් දෙන්නේ නැහැ මට ලේසි මම මාක් කරන්නේ නෙමෙයි මම දන්නේ මට මේ උගන්වන්න පැටලෙනවා කියලා අපිට දැන් දුර ළඟ තියෙනවා දැන් අදින ඉංග්‍රීසි කෝල් ගේවා කියන්නත් තොර පෙන්නන්නත් තොර උගන්වන්නත් තොර උඩට පැටලෙනවා ඒක මෙන්න මේකයි මේක ඇරලා තියෙන මෙන්න මේකයි එකම වගේ නුනේ ඒ නිසා එකෙන් එකක් යනවා මෙන්න මේකයි මේක ඇරලා තියෙන අනිත් එකයි එක වගේ
ඒ නිසා ඒකෙන් එකක් යනවා. හරිනේ. ඒ ටික ගැපුවට පස්සේ ඉතුරු ටික ඔක්කොම අන්තිම උත්තරේ. A B bar C D දන A B bar C D දන A B bar C bar D දන A B bar C bar D bar දන A B C bar තුනක් කියන කොට හරියටම දුනා මම. අපි ලා හරි. ප්‍රශ්න අහන්න ඕනේ. අවංකව පිළිගන්න කොට තේරුන්නේ නැහැ කියලා. මම පිළිගන්නේ. හෙබ්බ සාක්ෂියක හෝ පිළිගන්නේ තේරුන්නේ නැහැ කියලා. තේරුණේ කාගෙන හොල වැඩ නැහැ. බිමු කොහෙ මෙතන හිටියත් තේරෙන්නේ කොහෙ හිටියත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති කගෙන පොයන්නේ. මොනවද ප්‍රශ්න තියෙන්නේ හැබැයි මට එකක් ෂුවර් දැන් අද මේ පාඩමට සම්බන්ධ වෙලා හිටියම නැති කට්ටියට ඊළඟ සතියේ මේක හෙන්න දංජාලයක් වෙනවා ඕන්න බලන්න ඕන නම් මං ආයේ පුණා කිව්වා වගේ කියන්න තමයි භාගයක් අත්දැරුවා මට මේක අලකන සතිය පටන් ගන්න කියලා මකුත් මං ගානක් දීලා පටන් ගන්න ගානක් දීලා ගාන හදන්න කියලා කියලා මං දැන් ඕම මට යනවා ඒතකොට දැන් ඕන ඕගොල්ලෝ ටික මේක දැන් ඕගොල්ලෝ මේක 100ක් තේරුණානේ SOP ප්‍රකාශනක් SSOP කරලා තේරුණා එතකොට මේ මේවා ඉන්නා විභාගේ ගෙඩි පිටින් ලකුණු ගන්න පුළුවන් මේ ටැං මේවා. ඉතින් මේවා එක පාරම ඔළුවට දා ගන්න. ආයෙ ගෙදර කියලා පාඩම් කරන්න ඕනෙත් නැහැ. මේ වෙලාවෙ මේ ඔළුවට දාගත්තාම මේ වැඩි කරන කමිටු කැ පීවර් තුනයි මතර දාගත්තාම ඒක පාර. දැන් මේක දැන් වැඩේ මෙතන ඉන්නකොට දැන් ඕගොල්ලෝ මට අවධානය දීන නිසා වෙන දයක් කරන්න බැරි නිසා කොහොම හරි මේක තේරෙනවා. මම ඕගොල්ලෝ මූණු ටික මට පේන නිසා කැලි වැටෙනකොට මම දන්න මූට මේක තේරිලා මට තේරිලා නැහැ. එහෙම කියලත් මම දන්න පිටරොත් සමහරවල් මට තේරෙන ඔක්කොම මේක තේරිලා කියන්නේ කියලා. මම ආයෙ වෙලාව ගන්න ඕනෙද තව පාරක් කියලා දෙනවා. එමත් කරනවා. එතකොට ඉතින් ඒ වගේ දැන් බැලුවාට පස්සේ දැන් හරි. එතකොට දැන් වුණා මම ඉතන මේක දෙනවා. අපි දැන් අපි කියන අනිත්‍යතාවක් පුතේ මේක හොඳට බැක්ටිස්ට් කරලි වෙනලා දෙයනේ කියලා ලබන සතියේ අපි මේකේ තව ගානක් හදලා ඊට පස්සේ යන්නේ SOP ප්‍රකාශ නෙමෙයි POS ප්‍රකාශ වලට තමයි යන්නේ product of sum. ඒකේ තියෙන වෙනම න්‍යාය. මේකේ තියෙන වෙනම න්‍යාය. හැබැයි න්‍යාය ප්‍රතිලෝම තමයි. මේකේ OR ద్వారానే අර කියන්නේ AND ద్వారా. බිඳුව වෙන එක. ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න. පොඩි චුට්ටක් ඉන්නනේ මම කියන්නේ. ආ පාඩිය පිට ගන්න බැුණා නම් ඔබ හරි දෙනවා. මම කඩේ යන හැම තමා ගාවනේ. ලෝචල ආයෙත් සබ්මිට් කරන්න එනවා. හතයි දෙකයි නේද? අනිවාර්යයෙන්ම අර පොඩි කාරණා නේද? ඔයාලගේ දිබරි හතයි. හත පහක්. අර හතයි මංග කඩුවක්. අර කවුස්තරේ වලින්ද මේක හරියන්නේ? හතයි. මොනේ නේ? ඒකට දැන් මම කියවන්නේ නෑ වැරදි දෙයක් කියන්නේ. කියති බලුනේ. අපි කරේ. මම මේක නෑ. අම්බරේ. දැන් අක්කරම් දොඩක්. අම්මගේ රැක්කල් දේවා. කොහොමද පස්සේ සිදුවෙන යන්න ඕනේ මේ වල නැත්තම් ආයේ මොකද මගාරුනේ දැන් මොකෙම නම්බ කීයක් තියෙනවද මට ඔව් දෙකක් ඔය මේකත් එක තුන් ඉන්නේ එකනේ නියු නියු එතකොට රවිදු නියු කියලා එකක් තියෙනවා රවිදු නියු නියු කියලා එකක් තියෙනවා රවිදු නියු 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 තමයි මේ දාන්නේ ඒ කියන්නේ ඒක නම්බව ගන්න නම්බ කියන සාරි ඉන්දු මේතර වෙන කරදා 20 විශ්ලේ කරනවා අපිට නම් ප්‍රශ්න අයියෙන් කියන්නේ නම් පොඩි කරගත්තු මේ එතකොට හරි චාම් ගහන්නේ දැන් මරේ හවුනේ වගේ ලෝචන මෙන්ජිත් කවුද ලෝචන බණ්ඩාර හවුනේ මම මේ රට වටේ හොයනවා ලෝචන දෙන්නේ ඉන්නේ කියලා දෙන්නේ කියලා ලෝචන මෙන්ජිත් ඇත්ත බණ්ඩාර කියලා දැන් දෙකේ
ඒක තමයි එකකින් තමයි මට චෙක් වුණේ මම අනිත් එක බලුවේ නෑ දැන් බස් බැරි පස්සේ මත් දිනවා වුණේ නේද දැන් ඇත්තටම පස්සේ හිටපුවා වැඩ කරයිද නෑ එහෙම මගේ වත්තක් තියෙනවා ඉන්න ඉන්න දැම්ම මේ වැඩි වෙලා ගන්න නැත්නම් මට ආයෙ යමත වෙනවනේ ඒක මොකද ඉන්නක පොර දා ගන්න ඕනේ යහක් ගැට බින්දු දෙන්න මම දැම්මම ලින්ක් එකක් දානවා ඩයි නෑ කියන්නේ කොහොමද චාමික වයි ඉන්නනේ ගෲප් එකේ නේ මුරාද වැඩි ප්‍රවැද්දා ඉන්නවා තියෙනවා දෙවි පාඩමේ තියෙන්නේ මුරාද වැඩි දෙච්චේ වල ප්‍රශ්න මොකක්ද බලව තේරුවා දෙවි පාඩමේ කරගත්තයි කියන්නේ තේරෙන්නේ මම උලම්බ නැහැ අර මම මොකද වාඩි ඉන්නවා මම තාම උත්තර දාන හැමදාම කොප්පොල දුන්න අනුපාත යන්න බෑ කලි කියන්නේ මොකද අපු දාන කරනවා අනුපාත යන්න සම්පූර්ණ කරලා දෙන්න කලි කරලා තියෙන්නේ කාපි අර කියු ප්ලෑන් එක තාම මොකදනේ දාගෙන දරුනේ මම කලින් ඉපදලා දෙක කරගෙන ඒක තමයි දුරේ දැන් අපි යන්න දර 20ක් කියන අරුවන් 1000ක් ලබා වුණේ කැම්පස් යන මොහොතේ ඔයගොල්ලෝ ඉන්නේ පොර තැනකට ඔයාලා යන්න පුළුවන් ඔයාලා කියන හැකියාව දක්ෂතාවයේ ICT පැත්තෙන් වුණත් කාගෙන යන්න පුළුවන් ඔයාලා යන්න පුළුවන් ඩිජිටල් දීප් එකත් තියෙනවා මෙකානික්ස් පැත්තෙන් යන්න පුළුවන් ICT පැත්තෙන් රොබොටික්ස් පැත්තෙන් ඒ ඔක්කොම පැත්තෙන් ඔයාලා පැත්තෙන් ඔයාලා යන්න පුළුවන් කොහොමද ඉදි තුනයි සී තුනයි නේ මොකද අද්දකී වෙන්නේ මං කියනවා තවන කියලා කියන කියලා සී තුනයි දැන් දිශිකාට 76 76ට අවිලත් යන්න පුළුවන් මම කොහොමාර කැම්පස් එකට ගියොත් අර මරේට යන ගාන අඩු කරන්න පුළුවන් මහරට යන ගාන අඩු කරන්න පුළුවන් ඒ නිසා තමයි මම කොහොමාර ට්‍රයි කරලා කැම්පස් එකට ගිහින් ඉන්නේ එතකොට ඔය ආයි වාර ට්‍රයි කරන්න බලන්න සබ්මිට් වෙන්න කියනවා සබ්මිට් කරලා දාන්න කියනවා එන කට්ටියත් එක දින කියලා වැඩේ කරලා ලබන සුවඳ හම්බෙමු විශේෂ දේවල් කියන්නේ ये